හරි අයිවන් පුති वाල හැමෝටම සුබ සුබ දවසසාක්කා හැමටම් පැහදිලව හේනවා පැහදිල පේවාද පොඩ මෙසේජදදාා චබ්බක්කට හැමෝටම් පුදේ පැදිලුව හෙනවාද ඒවගේ පැදිලුව පේනවාද කිය පොඩට මෙසේච එකගත්දාන්න ට්බක් මෙසජදදාන්ටක්ගල පැදිලුව හේෙනවාද ඒවගගේ පැදිල පේෙනවාද කියලා අලන්න ඔල හැමෝටම අයිබෝන් කි්වා ඒවගේ සුබ දවසක් අද අපි සාකච්ඡා කරන්න හදන්නේ පේප කලාන්ේ තුන්වෙනි දවසේ වැඩට යුටික තමයි අද අපි ආරම්භර හද නිගැනපුදේ ඔන් Onlineන් පේප ලාන්සික පටන්ගෙන අපි එක්සම් ෝකස් පේප නම්බ ත්‍රීක ඊය දවසේ ඉගැනසිකුරාදා රෑන් අමයට ලට ල ලිව හැමෝම එතෝටඒ පේප එකේ රෑන්කින්ටික ඒවගේම. ේප එක දෙවනි පේප එකක ඩිස්කස් කරීීමත් තමයි අද කරන්නේ කියැන ම ගේී සතිය තුළ එක්ම් ෝකස් පේප නම්බට එක එMCකුේපගෙන සාකච්චා කරේ හරිද එම්ෝකස් පේප නම්බට එක එMCකුේපකන හරිද අදපි සාකච්ඡා කරන්නේ එක් ෆෝකස් පේප නම්බ ්‍රී එක හර්ද දෙවනි පේපය එක ගැන ස්ට්‍රක්චේපක සහ එසේ පේප එක තමයි අදදවස තුලාපි සාකච්ඡා කරන්නේ. හරිදේත් එක්කම අපි මුලින්ම බලමු ඒ තිබ එක්ම්ෆෝගස් ේපනම්බත්‍රීිය එකේ ලංකාවෙන් මුල් පාලොස් දෙනාතට ඇවිල තියෙන්න්නේ කවුද. ඒවගේම අදකලාන්සික අවසාන වෙන කකොට බංවලට එල්ග්‍රම් චන්ලිට දාන්න පලවෙනි දෙස අතරඉන්න ළමයි කව්ද කියලා පඩFේග තොටවා බලන්න. ද පන්තියේ පලවෙනි පාලොස් දෙනා අතරට එන්න හැකියාවක් ලැබිල තියෙනවාද නැත්තං ඔයා පලවෙනි ළමයි දෙශ අතරේ වා ඇදිල ඉන්නවාද කියලා. හරිද හයතකොට ග පපාක්සම්ෆෝකස් පේප නම්බ 2ුව එක ඳං ට්‍රියකට වෙනකොට ගොඩක් අඩුත්ලම් ඇවිල්ල තියෙනවා පලවෙනි පාලොස් දෙෙන අතරට ඉදින්ඒ ගොඩක් හොඳයි ඔයාගේ අදත් පලවෙනි පාලොස් දෙනා අතරට එන්න අවස්ථාව හම්බු නැත්තම්පති අනිවාරෙන් එක්සම්ෆෝකස් පේප නම්බ 4ෝ එකදී ඔයා මහන්සේලා පාඩන් කරලා පලවවෙනි පාලස් දෙන අතට එන්න උත්සාහ කරන්න ඕනනි ගොඩක් කවෙලාට එක්ම් ෝස් පේ නබ4 එකMCQේපක වලට සිකුරාදරෑ න නමේ නමේදං වලට දහය වෙනකම් දෙනවා. ඒවගේම ගොඩක් කලාට ඉස්ට්‍රක්ක සහ හිස්සේේපක. තතිවල ෆිසිකල් පන්ති අවසානයේ දී දීමේ ඉඩට තියන එකනක්ෂම් ෝකස් පප නම්බෝ එක දෙවනි පේපේ එක ඉග ස්ට්‍රක්ච පේපෙක සහ සේ පේපක ෆිසිකල් තියලා MCකු පේපක විතරත් Online තියන්න අදහසත් තියෙනවා මේ පාර පේප එකේ එතකොට ඒක බොහෝදුරට මේ පාර ක්ලාන්ස්සික මේකාර ක්ලාසිකද වේවිී හරි දෙතොරමටවාලගේ දෙවැනි පේපර එකත් බලලා ඒක ලකුණු ටිකයිMCගු පපේක ලකුුණ ටිකයි එක එකතු කල්ලා මුළු ලකුණු ප්‍රමාණයම දෙන්න පුළුවන්වෙයි ගොඩක්වෙලාට එක්න් ෆෝකස් පේප නම්බහත්ෝ. පැළගන්ද්‍රෙන බලමු ගොඩක් කල ක්සම් ෝස් ප නම් ෆෝ එක ඒගේ පේපෙ එකක්කේ තොර ඔන් Onlineඉල්ලමගේ පමණක් පඩF ටික බලලා ඒ පඩික හරහා ලකුණු දෙනවාක්ෂම් ෆෝකස්ේ නබ 4ෝ එක අනිත්තක තමයි දැන්වාලා ඒ පඩF දාලා තිබ ගොඩක් ලමයිට ඒ ළමයි අඩු පාඩු මංගේ එකෙක් කෙනට කිව්වා කියන්ද මේදවසර ගොඩක් අපිට බස්ල යනකොට හෙම ගොක් කරට වෙලාවතියවන්ටයිම් එක එතොට වෙලාවතිනෙල අද දේගම්පහයනකොටම ගොඩක් පඩ ි බල්ලPD ලති බඩුපාඩුේ ලමයි කිව්වා ඒවගේම අවස නකොඩත් ගොඩක් ලමයිගේ PDF බැලවා ඒPDඩF බල්ලා ඒ ළමයිට තියෙන මූලික අඩුපාඩ ටික හදාගත යතුදේවල් ගැනමං වෙනවෙන කිව්වා අ පොදුවත් දෙවැනි පේපරක සාකච්ඡා කරනකොට බමාලට කියන්න මෙන්නම මේ ප්‍රශ්නවලදී මේ දේවල් ගෙන ල් හොඳට හිතලා උත්තරියන්න ඕන කියලා. ඉති ඒහින්දා එක්ම් ෆෝකස් පේප නම්බ පෝ එක වෙනකොට න් Onlineයින් ලමයි අනිවාරේ පඩ එක දාන්න ටෙල්ගෑම් චැනල්ල එකට එල්ගෑම් ගරප් එකට පේප එක ලිවට පස්සේ ෆිසිකල් ලමයිට ගොඩක් කලවට මේ සතිය තුළ ෆිසිකල් පන්ති තුළදී දෙවැනි පේප එක ස්ට්‍රක්චෂ සයිසේ පේප එක. ලිවීමේ අවස්ථාව උදා වේවී. හරිද හරිහෙනම්. අපිියමු එක්ෂම්ෆෝගස්පේප නම්බ ත්‍රිය එකේ ලංකාවෙම පලවෙනි පාලොස් දෙනතරට ලකුණු අරගෙන තියෙන්නේ. මොන ළමයි්ද කියලා බලන්න. හරිද. එතකොට පාලොස්සනිට පුතේ වැඩිමලකුණු අරගෙන තියෙන්නේ බදුල්ල දිශික්‍යය නියෝජනය කන ළමයෙක් ලකුණු අසු හතරක් කරගෙන තියෙනවා. වෙනයා හරිදිෙනවන පාලොස්සෙනයා වෙනකොත් ලකුණු අසු හතරක ලකුණු ප්‍රමාණයක් අරගෙන තියෙනවා බදුල්ල දිශ්‍රික්ක්‍යය නියෝජනය කන ළම එකක් බලමු බදුල්ල වැිමඩ සෙන්න්ට්‍රෝල් කොලොයිජ්ජ එක දුල්මි තක්ෂිලා කියන දුව තමයි පාලොස්සෙනියට වැඩිම ලකුණු ප්‍රමාණයක් අරගෙන තියන්නේ එක්ම්ෆෝකස් පේප නම්බ ත්‍රිය එකේ හරිෙනවන පාලොස්සෙනයයා බදුල ශ්‍රිකය නිර්මාණය ලාතියෙන්නේ අ බලමු උදා හතර වෙනයා දා හතරවනියා නුවරදිශ්්‍රිකෙන් නිර්මාණය වෙලා තියෙන්. එතකොටඒළමයා හරිද ලකුණු අසු හතරක් කරගෙන තියෙන එළමයාත් එතතු නුවරදිශ්‍රිකෙන් තමයි ඔන්න දා හතරවනියා නිර්මාණ වෙලා තියෙන්නේ තෙල්දෙනිය නැසන ලස්කුල් එකේ සඳූනී දිල්රුක්ෂි කියන දුව තමයි. දා හතරවනිියට වැඩිම ලකුණු ප්‍රමාණයක් කරගෙන තියන්නේ එක් සෑම් ෆෝගස් පේපනම්බද්‍රීියගේ හරියක් බලම ඉළඟගට හත් තුම්වෙනට වැඩිම ලකුණු ්‍රමාණය කරගෙන තියන පති. රත්මපුර දිශික්්‍යය නියෝජනය කන ළමෙක් ඒපුතාත් ලකුණුවසූ හතර කරගෙන තියෙනවා. එතකොට සුමන බාලිකා විද්‍යාලයේ ලක්මිනිී වාසනා කියෙන දුවතමයි ඔන්න. දහ තුන්වෙනිට වැඩිමලකුණු ප්‍රමාණය කරගෙන තියන්නේ එක්ම් ෆෝකස් පේප නම්බ ්‍රීිය එක එකකො එක්ම් ෝකස් පේප නම්බ ටුව එක මට මතක විදිහයට පලවෙනි දෙවනිිය අතරහිඳපු ළමයක් එතකොට ඔන්න එක්ම් ෝකස් පේප නම්බ ්‍රියක වෙනකොට දහ තුන්වෙනිය බවට පත්වෙලා තියෙන්නේ හරි හරිෙන බලමු දොලොස්නයට කවද වැඩිමලකුණු රගෙන තියෙන කියලා ොවියය වැඩිලක්ුණුරගෙන තියෙනෙ පුතේ කරුණෑග දිශික්ය ලමයෙක් එයාගේත් මුල්ලපුුණන් ප්‍රමාණය අසූ හතරයි. එදොට පාලොස්වනයයටත් අසූ හතරයි දා හතරටත් අස හතරයි දහතුනට අසූ හතරයි ඒවගේම ඩොලොස්වෙනියත් මුළලකුණු අසූ හතරක් කරගෙන තියනවා. එතකොට මෙයාලගේ රෑකිංවල මෙයා දොහ වෙන්නත්. ත් අසු හරගත්ත නමයි මෙයාගේ පසඉන්නත් හේතු වෙලා තියෙෙන මෙයාලගේ ටයිමින් එක හරි දෙතකොට මෙයා තමයි අඩුම කාලසීමාවකින් ඒ ලකුන් වසු හතරගත්ත ළමයගින් පේප එක අවසාන කලා තියන්නේ ඉති කුණාකල් ිශ්ික නියෝජනය කළ ළමෙක් තමයි විදිරි දොස්වනිය වෙලා තියෙන්නේ අ බලමු පොල් පෙතිගම නැසනල් ස්කෝලේ ඩMD ලක්ෂාණිකයන දුව තමයි දොළොස්වනට වැඩිීම ලක්ුණ ප්‍රමාණය කරගන තියනෙන එකකොට නොලෙජමයින්කස් ේපනම්බ එකත් මෙලාමයා පළවෙනි පාලොස් දෙනනාතර ඉන්ඩියා එතකොට නොලෙච්‍රමයින්කු ස්පේපනම්බටුව එකේ පලවෙනි පාලොස් දෙනාතර ඉඳපුලමයි කිහිප දෙනෙක්ම ෆෝ එකෙත් ත්‍රීියකෙත් තින්නවා හරද ඒවගේ අලුත්නම් කිහිපෙකු තැවිල තියෙනවා ඒ තමයි හැමතිස්සේ වෙන්නුවා හැමතිස්සේ මත්හ කරන්න ඕනේ හොඳට පාඩන් කරලා අත්ද යම් පේපරකට ලකුණක් ගන්නවනන් ගන්න ලකන්ට වඩා වැඩිලකුණාක් ඊළඟ දවස ගන්න. හරිද ඒහින්දා මහන්සවෙෙන් සබියෙ තුනට දාලා හෙමයිදන්වා ගොඩක්ක්ෂම් එක ලංවෙලාල තියෙන්නේ මංහිතනවා හැමකලාස්කම වගේ ට පේපකලාස් තියනවා ඇති එතකොඩේ හැම පේපකලාස්සයකට අනිවාරෙන්වා සහාකින්න මොකෝ පේප ලියනෝ කියෙකවාඩ ගොඩක් වැදගත්තෙනවා ඒ පේප ලියනක ඒ පේප ඩිස්කස්වල්ඩවා සහභාගව එක මගින් ඔයාගේ පොඩ බොඩ්ඩ ලුණ එකතු වෙන ලකුණු එක ලුණ දෙකයාට එකතු වෙන යි කලාස් මගේ හෙද අනිවාරෙන්ඒ කලාස් මස් කරගන්න එපා සබ්ජෙත් තුනට මදාල් හොඳ පේපකලාස්තුනකටවායන්න මේ අවසාන මාස තුන වෙනකොට එදනේඒේ පලාස් වල්ඩ ගිහිල්ලා ඔයා බලාගන්නවාගේ අඩුපාරුටි මනවාදගරලවාටක්්ග හඳුනගන්න ඒගන පේපක් කියියනකොට ප ටයිම් එක මනේච් කරන්න බැරනවා ඒකටක්්ගල්ල ගන්න කොහම ටයිම්ම එක මනේච් කරගන්න කියලා ඒක් මිස්ට්‍රක්ච පේප එකවාට කල උත්තරලිය ගන්න ැවෙනවානං ඒක ටක්ගාලවා හුරුරගන්න කොම දෙක් ස්ත්‍රක්චප එක පෝකස් කල උතරලියන්න කියලා ඒවගේ රචනාපේපේ අර ස්ට්‍රක්ච එකට වට උත්තරියන්න තාම මාරුනන් ඒ ටක්ගා පුරදුුවවෙන්නෙ හිදා සබ්ජෙතුනට දාලේකන් දැ බස්ටිවල්ට දාල වෙන මුත්තරලියෙන් වි හැත්තියන ඇග්‍රවලට අදාළ වෙනම විවහත්තියෙන වගේමේටිවල්ට දාල වෙන විවි හැත්තියෙනවා ඒ එක් එක් සබ්ජෙට්ට අදාළව පප එකක් ලියන්න අවශ්‍ය කරන විව්හ ටක්ගාල් අල්ලගෙන හරහා හොඳ පේපටිකක් කරන්න එතකොට ඔයාගේ ඒලවල්ෙක් සෑම් එක තවත් එක පේපර එකක් පමණක් බවට වට පත්වෙනවා හරදවා වසායන්න එක කරගන්න නොනේ නවා පේපරලා පේප කරලා වාගේ ඒවල්ෙක්ෂෑම් පේ එක තවත්තවාට එක පේපර එක බව පමක් බවට පත් කරගන්නනතකොට වට කිසිම ස්ත්‍රෙස එකක් නැතුව කිම ගැටලුවක් නැතුව ඔයාට ඒ පේපක ලියන්න පුළුවන් වෙනවා නැත්තම් පුතවා පේප කරන්න නැතුව ඔයා ඒලවලක් සෑම් පේපකනවා මුලිමලියන්නන්නේයන්නේ නැතවා පේෙකක් දෙක් කරලා තුන්ගනි පේපරක වශය ඒලව ලෙක්ෂෑම්මිකර ියන්න යන්නේ ඔයාට ඒ තුළදී ලොකු දේවල්ටිකක් කරගන්න මාරුණු හැබැයිවා පේපර ගණනාවක් ලියලා ඔයා පේපර දහැප පහලවක් විස්සක් ෙනනික් සෑම් ෝකස් කරපු ෆල්පෙපස් දහයිපහලක් කිස්සක් ලියලන ගන්නන්නේ හැම සබ්ජෙක්්ේර මදාලවවාට අවසා එල ලෙක්සෑම්ම එක පේපර එකත් සාමාන්‍ය පේපරකක් පමනවා දන්න ටයිමනෙච් කරගන්න තුළද වාදන්න ස්්‍රක්ෂ පේපෙක හරි උත්තරරි ලියගන්නවා න්න යිසේ පේපට උත්තටක ලිය ගන්න ඒහිදා. යටටයිතොට එල්ෙක්ම්ේ එකක තවයි විශේෂ පේප එකක් වෙනවා පමයි. හරිදගෙන අනිවාරෙන් පේප කරන්න මේ දවස්සල පාඩන් කරන ගමම්ම හැම සබ්ජෙට්ටකෙන අදාලව පේපර කරන්න හරි දෙෙන ඔන්න දොලොස්සනය පුදේ කරුණෑගල් දිශික ලමෙක් එකොලොස්සෙනියයා ගාල්ල දිශිකේ ලමෙක් එයත් ලකුණු අසු හතරක් කරගෙන තියෙනවා හරිද එකකොෝොස්වනියාත් ගාල දිශික්කේ ලකුණු අසු හතරක් කරගෙන තියෙනවා ගාල්ලේ කරන්දනිය සෙන්ටල් කොලේජ්ජ එකේ නෙත්මී රවිංජනා කියන දුව තමයි එකකොලොස්වෙනට වැඩිම ලක්කුණු ප්‍රමාණ කරන තියන ගොක් ො එහ ාල ශික යෝජනය කන ළමයක් එකොලොස්වනිියට වැඩිලකුණු ්‍රමාණයරගන තියෙනවා. දහවෙනයටට වැඩිමලකුණු ්‍රමාණය කරගෙන තියෙන්නේ. ගම් පහ දිශික්කය නියෝජනය කන ළමයක ඔන්න ළමය තමයි දහවනිට නියෝජනයන ළමය ලක්කුණු වසු අටක් කරගෙන තියෙනවා. පලවෙනි ළමයි හතර දෙනාම් පුතේ ඉන්ද කියන පාලොස්වැනි ඉන්න එකකොලොස්වෙනියෙනනකම් ඉදිදේ ලකුණු අසූ හතරගානය ගත්ත ළමයි දහවෙනි ළමයා ලකුණ වසූ අටක් අරගෙන තියනෙනවා එතොට ගම් පාහදිශිකය නියෝජනයකනු ළමයෙක් ගම්පහා රත්නාවලී බාලිකාවේ හසිනි ලක්ෂිකා කියන දුව තමයි දහවෙෙනට වැඩිම ලකුණු ප්‍රමාණය කරග තියන එතකොට ගිය පාරෙක්ෂෑම් එකේ ගම් පාහදිශික්කය ළමයි තමයි වැඩියම්ම පලවෙනි පාලොස් දෙනා අතර ඉන්දියයේ. ක්ම්4ෝගස්ේප නම්බ්‍රිය එක පලවෙනි ගම්පහ නියෝජනය රත්නාවලි බාලිකාවේ හසිනි ලක්ෂිකා දහව ස්ාන ලකුණ වසුවට කරග තර ටමත විර ගේ පාර පේපරගේ පලවෙනි පාරස නතර කියවුණ නමක් ගොක් හොඳයි එන දහවෙෙනට ඔන්න වැඩිමලකුණු ප්‍රමාණයරගෙන තියෙෙනපුුතේ ගම්පහ දිශශික්කය නියෝජනය කරන ළමයෙක් හරි අපි ම් ඉස්තරහට නමවනියා. නවෙනි ස්ථානය නියෝජනය වෙන්නේත් ගම්පහදිශික්කයමයි ඒ පුතත් ලකුණු අසු අටක ප්‍රමාණයක් අරගත පුතේ හෙෙන ොන්න දවනිියත් ගම්පහදිශ්‍රික්කේ ඒවගේම නමවෙනිියත් ගම්පහදිශ්‍රික්කය නියෝජනය කරන පුතෙක් කරද ග ගම්පහදිශ්‍රික්කේ වයන් ගොඩ සෙන්ට්‍රල් පොලේජ්ජගේ සිසුරී අන්ජනා කියන දුව තමයි නමවෙනිියට වැඩිම ලකුණු ප්‍රමාණයක් කරගෙන තියෙනත පොට දැන්ඩ බ ක්සම් ෝකස් පප නම්බ තුනේම. ල් හිප දෙනාතරින්දුපු ළමයෙක් ඔන්නද නමේ නිස්ථානය හිමිකරගෙන තියෙනවාක්ම්4ෝස් පේප නම්බ ත්‍රීක වෙනකොට ඔන්න දැන් ගම්පහදිශික්කෙන් ළමයි දෙන්නේ පළවැනි පාලොස් දෙනතට ඇල්ල තියවා හරිරියම් ඉස්සරහට අටවැනි ස්ථානත් පුතේ ගම්පා දිශිකයම ළමේක් ඔන්න ගේ පාරවගේදාන ගිය පාරත් පලවෙනි පලස් දෙනතර ගම්පාදිශික ලමයි ගොඩක්කිදිය ඉති න්න මේ පාරත් දහවනිිය ගම්පාදිශිකෙන් නමවනිිය ගම්පහදිශික්කයෙන් ඒවගේම. අටවනිියත් ගම්පා දිශවික ඇතකොට ලකුණු අසූ අටක්කරගෙන තියෙනවා ඒපුතා අපි බලමු වයන්ගොඩ සෙන්න්ටල් කොලේජ්ජ එකේ ප්‍රත්නාවලි බාලිකා විද්‍යාලයේ තරුෂිකා නවරත්න කියන දුව තමයි ලකුණු අසු වටක් කරගෙන පේපනම්බ ත්‍රීියකේ අටවැනි ස්ානය බට පත්ල ති නොව රත්නාවි බාලිකවිත වදුවෙක් ලකුණු අසු අටක් කරගෙන අවෙනි ස්ථානය හිමිකරගෙන තියනවාක්න් ෝකස් පේප නම්බ ත්‍රියකේ හරි අපි බලමු හත්වනිට වැඩිමලකුණන් ප්‍රමාණයක් කරගෙන තියෙන්නේ මොන ළමය අද කියලා හත්තනයට වැඩිමලකුණන් ප්‍රමාණයක් අරගෙන තියන පුතේ මාතලයේ දිශික්‍ය ළමෙක් මාතලයේ දිශික මෙ තමයි ඔන්න හත්තනයට වැඩිමලකුන් ප්‍රමාණය අරගෙන තියෙ දැ බදුල ශික්ක ලමයි තිය රෑන්කික්වල ඒගේ නුවර දිශිකය ළමයින්දයා ගම්පහ දිශිකය ළමයින්ද ඔන්න මාතලේ ශික නෝජය කන දුවක්. පුතෙක් හරි දුවෙක් හරි තමයි, හත්වනියට වැඩිම ලකුණු ප්‍රමාණයක් අරගෙන තියෙන්. එතකොට මාතලේ සයින්ස් කොලේජ්ජ එකේ ඉරේෂා හේරත් කියෙන දුව තමයි. හත්වෙනයට වැඩිම ලක්ුණු්‍රමාණයක් කරෙන තියෙන වාතල දශි කෙනනියෝජනය කරන සයින්ස් කොලෙජ්ජෙ ඉග ගන්න දුවක් හත්තවනයට වැඩි ලක්ුණු්‍රමාණය ර්ගෙන තියෙනවා ලක්ුණු අසූ වටක් එතකොට දැම්පුදේ මේ දවස් වෙනකොට ගොඩක් ලළමයිට කලාස් එකට එන්න බස් ප්‍රශ්න හද ට්‍රන් ප්‍රශ්න ගොඩක් ගැටලු තියෙනවාන එතකොට ඒ අත්තරෙන් ගොඩක් ලළමයි ඔන් Onlineයින් පන්තිය තුළ රැඳලා තමන්ගේ අධ්‍යාපනය කරගන්න ඉගැන් මෙහෙම මං කියයන් අපි යම් කිසි දේකට ඟා වෙනකොට අපිට ලොපුූ බාධකටිකක් එනවා ඒ බාධක ඔක්කොම මගහරවාගෙන ඒබාධ ඔක්කොම ජයගන්න පුළුවන් පුද්ගලයාට තමයි අවසාන ජයග්‍රහණය කර යන්න පුළුවන් එක අපික අපි කොහහැරි ගමනක් යන්න හදනවා කියලා ඒ ගමනයන්න සූදානම් වෙනකොටත් අපිට ඒ ගමනයාමට නොහැකිවන විදිහට බාධක කිහිපයක් එන්න පුළුවන්. එතකොට ඒ බාධක ඔක්කොම මගහරවාගෙන් අපි ගමන යනවනං අන්න එතන තමයි පුද්ගලයාගේ දක්ෂතාවේ පුද්ගලයාගේ උනන්දුව සහ පුද්ගලයාගේ ත්හය කියනක තියෙන ඉති දැම් මේ කාේ ඒලවල් කරන පුතාලාටත් ඒ එක්ෂෑමක තවමාසතුනගේ මිතර තියෙන එල්ක්ෂමට සූදානෙන කොට ලොකු බාධක ගොන්නක් තියෙනවා නදිස් කෝල නිවාඩු හරි දේවාගේම ක්ලාස්සයන ගොඩක් කලාට බස් නෑ දි ඒගේ ලොකූ බාදගොඩක්ත් තියෙනවා අන්නේ ලොකූ බාධකටිත් එක්ක ඔයාඒල්ෙක්ෑමක රැදිලඉන්නවනවා කහමරි ඒල්ෙක්ෂෑමකට මහන්සෝල පාඩන් කරනවාව පොහොමරි ඒල්ලක්සම ටාගත්රගෙන ඒ කලාස්වල්ල සම්බන්ධ වෙනවා එතන තමයි වාගේ ජයග්‍රහණ තින් එතකොට මංර කියන්න උත්සාහරේ ගොඩක් ෆිසිකල් පන්තිවල සම්බන්ධය ළමයි න් Onlineන් පන්තිය තුළ රැඳලහෝ තමන්ගේ ඉගනීම් කටයුතු සිදු කරන්න එකන්දැමට මේ නම කියනවට මතක්කුණ මේේපුතා අපේ නුවර කලාස්වල් ිකල් ලාස්සල එක තුවන පුතෙක් හැයි දැම්ේදවසල බස් කටල්ලු නිසා ොඩක්ෙලාට ොන් onlineන් ලාස්වල මයි සබඳව කියන්න එතකොට මංගයන් ඒකයි කොහෝමාමරි අපිට ලුකු බාගටිකක් කියෙනවා ඕනෑම දෙයක් කරනකොට ඒ බාදක හැම එකක්ම මඟහරවාගෙන වැඩකන්නවනං එතන තමයි වාගේ ජයග්‍ර හනි ආරම්භේ වෙන්නේ හරද හරිහෙනම් ඔන්න හත්තනිට වැඩිමලකුණු අරගෙන තියෙන්නේ ලකුණු අසුව අටක් අරගෙන තියෙනවා රේෂ හරත් කියෙන දුව රෙන බලුව අපි හයවෙනිියට වැඩිමලකුණු ප්‍රමාණය කරගෙන තියෙන්නේ කවද කියලා හයිවනිිය අ ල ඩිමලකුණු ප්‍රමාණය අරගෙන තියෙන්නේ කෑගල්ල දිශ්ශික්කයෙන් යියෝජනය කරන පුතෙක් ලකුණු අසු අටක් අරගෙන තියෙනවා හයවෙනිට වැඩිමලුණු ප්‍රමාණය කරගෙන තියෙන පුතා අපි බලමු කෑගල් දිශික්කේ ප ජෝස් ගල්ස් කොලෙජජ එක තරූෂි ජයසිංහ කියන දුව තමයි හයිවෙනට වැඩිම ලකුණු ප්‍රමාණයක් අරගෙන තියෙන්නේ මුළු ලකුණු අසු අටක්රගෙන ගොඩක් හොඳයි එහෙම්ක් කෑගල දිශවික්ක නියෝජනය ක ළමෙක් හයිවනිියට වැඩි ලකුණු වර්ගණ තියෙන බලුන් පස්වෙනයා පස්සනිට වැඩිම ලකුණු ප්‍රමාණයක් අරගෙන තියෙන්නේ මාතරයේ දිශ්‍රික්කය නියෝජනය කන ළමයෙක් එෙනම් ඔන්න ද ික ෝජය ක මක්තමයි පසවනියට වැඩි ලකුණු ්‍රමාණයරගන යන්නේ. එතකොට ඒපුතත් ලකුණු අසු අටක ප්‍රමාණය කරග තියෙනවායික්ම් ෝගස් පේප නම්බට ටියකක් බලමුන් පිටබද්දර සෙකන්ඩරි කොලේජ්ජ එකේ අයානි අපසරා කියයන දුව තමයි පස්වෙනට වැඩිම ලකුණු ්‍රමාණයක් කරගෙන තියෙන්. එතකොට ඔන්න දැන් අපි නම් දහයක් කිව්වා. නම් දහයුම තුළම තිබ්බේ ගෑනු ළමයි එකැ අපේ දල නම් තමයි තිබේ තකොටක්ම් ෝස්ේප නම්බට එකත් මට මතකයි පාලොස් දෙන මුල් පාලොස් දෙනා ඉදිිය ගෑනු ලමයි හරද හැබැයි දැන් අදවසත් පාලවෙනි පාලොස් දෙන අතර ඉන්න ගෑන්ගු ලමයි පමණ. හැබැ ත එක් මට මතකයි දෙදස් විසි එක දෙදස් විසි එකේ පේප කලාස් එක දෙදස් විසි එක පේපකලාස් එක තුළ. පවෙනි පාලොස් දෙන අතර හැමදාම පිරිවිෙනමයි හතරපස්සනෙක් ඉන්ියයා හරද ඉතින් මාත් බලාපොත්තුන මේ පරත් එදස් විසි දෙකේ අපි විසිකල් ්‍රස්වල සම්බඳනන මල්ලිලත් ඉන්නවා ඉතිගේ මල්ලිලාගෙන් කවුරු හරි නැත අපේ පුතාල කවුලු හරි අනිවාරෙන් මේ එක්ෂම්ෆෝකස් පේපවල පලවෙනි පාලොස් දෙන අතරට එන්න උත්සහ කරමින් පාඩන් කරන ඇති කියලා හරිද මොක දෙස් විසිය එක පේප එකේ ොම නම්ද මල්ලිලකි හිපදනෙක්කිඉදදිිය ඒවගේම නුවර මල්ිලකි හිප දෙෙක් ඉදිය යවගේ කෑගල්ල මල්ලකි හිපදනෙක් ඉදදිිය නිතරම රත්නපුරෙයින්දිය ඒය වගේ නිතරම පලවෙනි පාලස් දෙන අරට මල්ිලක් හිපද දෙනෙක්ඉදිය හද ඇති මේ පරත් ඒවගේ මල්ලිලා අනිවාරෙන් ඉන්නවා පාඩන් කන කොල්ලොඉන්නවා අපේ වල පාඩන් කරලා පේපේක හරියට ලියලා අනිවාරෙන් මහිතවා ලබ පාරක්ෂෑම් එක වෙනකොඩවක්ත් අපේ පලවෙනි පලස් දෙන අතරට පිීම්ලමයි දෙන්නෙ තුන් දෙනෙක් හෝ ඇතුළත් පේවි කියලා. හරිද හරියනං. පස්සනනියට වැඩිලකුණු ්‍රණය කරගන යෙන්නේ තර දිශ්ශික්‍යය නියෝජනය කන ළමෙක්. හරිද හැ බලමු හතරවෙනයා හතරවනිට වැඩිලුණු ප්‍රමාණය කරගෙන තියන්නෙ පුතේ නුවර දිශික්‍යය නියෝජනය කරන ළමෙක් මුළලකුණු ප්‍රමාණය අනු දෙකක් හිමි කරගෙන තියෙනවා.ඔන්න හතරවනියා නුවදිශික්්‍යය නියෝජනයකන ළමයෙක් වෙනකොට එයා මුළුලකුණු අනු දෙක ප්‍රමාණයක් හිමි කරගත්ත ළමයක් බලම නුවර ප්‍රජාපති සෙන්න්ල් පොලකේ. ශස්ීනී මදුෂිකා කියන දුව තමයි, එක්ෑම්ෆෝගස් පේපනම්බ ත්‍රීිය එකේ හතරවෙනිියට වැඩිම ලකුණු ප්‍රමාණයක් කරගෙන තියෙන එක මුල්ලකුණු අනු දෙකක් කරගෙන තියෙනවා. එකන් MCකූ කිහිපයක් පමණයි පේපරෙ එකේ වැරදිල තිය ඉදි ගොඩක් හොඳයි. එන ඔන හතරවවැෙනයා නුවර දිශ්‍රිකය නියෝජන කන ළම එක. එනක් බලමු දැන්. එක්ෑම් ෆෝගස් පේපනම්බ ත්‍රිය එකේ හරිද ළමයි විශාල පිරිසක් අතරීං. පලවෙනි තුන්දෙනට ඒමට සමත්වෙලා තියන්නේ මොන දිශ්‍රික්කවල මොන ස්කෝලවල මොන මොන ළමයි කිය. එහෙනම් බලුම අපි තුන්වැෙනයා තුන්වැනියට වැඩිලකුණ ්‍රමාණය කරගෙන තියෙන්නේෙත් පුතේ නුවර දිිශ්‍රික නියෝජනය කන ළමේ කැන්ඩිවල මෙක් ලකුණවනු දෙක් අරගෙන තියෙනවා. අ බලමු පුෂ්පදාන ගල්ස් කොලේජ්ජ එකේ නවෝදි කවුශල්ලෑ කියෙන දුව තමයි. උම අ ඩිම ලකු ්‍රමාණයක් කරගන තියන්නේෙ ඉතින් පලමි පෙපස් ෙ මුල් හිප දෙනා අතරරිදපු ලමයෙ ො මේ පර පපේපර්රකෙත් ලකුණු අනු දෙකක් කරගෙන? තුන්වෙන ස්ථානයේ හිමිරගෙන තියෙනවා හරිද හරිතකොට මම අනිවාරෙන් පුේ එක්ෂම්ෆෝකස්පේපිට හයට වඩා වැඩි ප්‍රමාණයක් පහලවා විස්සක් අතරරගන්න පුළුවන් වේවිී එතකොට ඒ වෙනකොට ඔයාලාක්ෂම්ෆෝකස් පේපවල පලවෙනි කිහිප දෙ අතර හැදාම එනවානාම් ඒ ගැන් අනිවාරෙන්වා හොඳර පාඩන් කරන්න ඕනතිං ඒහින්දා හැමළමයෙක්ම උත්සහ කරන්න පේපේක හොඳට ලියන්න මහන්සි වෙන්න මොකද තව ටිකකාලක්සම්මික තියෙන් මේක පුුණගනා කියන්නේ. දැම්ම තින ත්තකවා ඉගත්වොත් පමයිවාට යම්කිස් තැකට යන්න පුුවන් වෙන්නේ හර්ද ගැන් මෙහෙමදැ අපිකෙමකවා එක් සෑමෙක් කල රට යන්න බලාපොත්තුනෝ කියලා. හර්ද ගඩක් දැන් උද්ධමනයටං ඉදිරගන්න ටල් ගත්තොත් එහෙම ඒ ටල්ල ඉන්න මනිස්සුන්ට පිට රටකට යන්න නං. ගොඩක් පෙලාවට. එයාගේ ඒ රට තුල අධ්‍යාපන මටම් බලනවා හරරිේගන් දැනට ලංකාවේ ඕන පුද්ලයට ට යන්න පුළුවන් සමහර විට මේ උද්ධාමනය ගොඩ කාලයක් මේ විදිර තිබ්බොත් එෙහෙම. හරිද ඉදිරිියද යනකොට ලංකාවේ විදේශගත වෙන්න ඔයා යදුම් කරනකොට. ඔයාකෙ ලංකාව තුළ තියන අධ්‍යපනමටම සුදුකුොමක් ලෙස බලනවස්ථාවක් උදදාවෙන්න පුුවන්. හිද එඒවල් කිය එක කොයිලායකත් අහරන්න එපා මහන්සි වෙන්න පාඩන් කරන්න එකම දෙයක් හිතාගන්න දැම් මෙචත්සර අමාරු කාලය තුළ ගේ අම්මයි තාත්තයිවාට කවදක්ත් ලාස්පිස් දෙන්න බැහැ කිය නෑනනි වට බස්සක යන්න සල්ලි දෙන්න බහැයි කියලනෑන යාල ොහොමරී බලන්නේ පුළුවන් උපරිමතක් උත්හරල ඔයාට හොඳර උගන්න හරිද ඇයි යාලා හිතනවා කවදරවා හොද රිගෙන හොඳ කැම්පස්සෙර කියලා හොඳ දිිග්‍රිය අරගෙන ඔයා හොඳට ජීවත්වේ කියලා හොඳ ගයක් හදා ගනී කලවා හොඳ වාහනයක් ගනී කියලා යාලා හොඳට බලා ගනී කියයිඉතිං අන්න ඒ එයාල ගැන හිතල හරි මේ මාස ටික අවසාන මාස හතර පහා ුවන් උපරිමෙන්ම හැමළමයෙක්ම වැඩකරන්න හෙන අපි බලමුක්ම්ෆෝකස්ේපනම්ිය එකේ දෙවනිට වැඩිම ලකුණන් ප්‍රමාණයක් අරගෙන තියෙන්නේ කවුද කියලා දෙවනිට වැඩිම ලකුණන් ප්‍රමාණයක් අරගෙන තියෙන පුතේ රත්මපුර දිශ්ෂික්්‍ය නියෝජනය කන ළමයෙක් ඒළමයත් ලකුණු අනු දෙකක ප්‍රමාණයක් අරගෙන තියෙනවා දෙවනි ස්ථානය හිමිකර ගන්න කොට හරිද එතකොට රත්නපුරේ ස්Bව ඒන සුමන බාලිකා විද්‍යාලයේ ප NW කාවින් දෙයා කියන දුව තමයි. දෙවනිට වැඩිමලකුණු ප්‍රමාණයක් අරගෙන තියෙන්නේ රත්නපුරය දිශ්‍රික්කය නියෝජනය කරමින්. හරිහෙන ඔන්න දෙව නිස්ථානය රත්ථපුරේ තුන් නිස්ථානය නුවරදිශික්කය. අපි වලමු පළවෙනි අට වැඩිමලකුණු ප්‍රමාණයක් කවධ අරගෙන තියෙන්නේ.ක්ම්ෆෝකස් පේපනම්බ ත්‍රීයක වෙනකොට. හරි පළවෙනිට වැඩිමලකුණු ප්‍රමාණයක් අරගෙන තියෙන්නේෙ පුතේ ගම්පහ දිශ්‍රික්කය නියෝජනය කන ළමෙක් තමයි ඔන්න. පලවෙනිියට වැඩිම ලකුණු ප්‍රමාණයක් කරගෙන තියෙන්නේ. මුළු ලකුණ අනූහයක් ඒ කියන්න මිකු ගත්තොත් එහම එකම කෙමිසකු එකයි වැදිල තියන්නේ මුල් ලකුණු අනු හයක ප්‍රමාණයයක් කරගන යන මේ පුතා පරු ස්ථාන හිමිකරගන්නකොට ගම් පහ දිශ්‍රික්කයෙන් නියෝජනය කරන්න පුතේක් බලමුන් ගම්පහදිශ්ෂික්්‍යය නියෝජනය කරන. ගල හිටියාව සෙන්ටර්ල් කොලේජ්ජ එකේ දුල්මි නවොද්දයක් කියන දුව තමයි පලවෙනිට වැඩිම ලකුණු ප්‍රමාණයක් කරගෙන තියෙන්නේ එක් සෑන්ම් ෆෝකස් පේප නම්බ. ිය එකේතකට ගොඩක් හොඳයි ගම්පහදිශිකය නියෝජනය කරමින් ළමයි පස් දෙනෙ විර ඉන්දිය පලවිනි පවස දෙන අතර රත්නාවලිබාලිකාව ළමයින්දියයා ඒවාගේ වයන් ගොඩෙන්ටර් කොල එච්ගේ ළමයිඉන්දයා ගල හිටියාව සට කොල එ්ගේ ළමයිඉද අති ඔන්නව විදිහ ළමයි පස් දෙනෙක් විතර ඉදයා ගම්පහදිශිකය නියෝජනය කරමින් නුවරදිශිකය නියෝජනය කරමින් ලමයි හිප දෙනක් ඉදිය කෑගල්ල දිශිකය ඉන්දයා බදුල්ල දිශික ඉදිය. මාතලයේ දිශ්‍රිකෙන් ඉදිිය මාතර දිශිකෙන් ඉදිිය ඉති මේ පාර පළවෙනි පාලොස් දෙන අතර දිශ්‍රික්ක කකිහිපයක ළමයි ස්ථාන වෙන්කරෙන තියවා හරිතකොට මංවාලාගේ පලවෙනි ළමයි දෙසියගේ රෑින් ටික අද පේපේක ඩිස්කස්ස එක අවසාන වෙනකොට ලට එල්ගම් චලක දන්න බලන්න ඒ දෙසිය තුළ ඔයා මොනවාගේ රෑන්ක එකක්ද හිමිකරගෙන තියෙන්න කියලා හර්ද හරිහෙනම් මේ විදිහට තමයි එක්සම් ෆෝකස් පේප නම්බ ත්‍රිය එක ලවෙනි පාලොස් දෙනාට ළමයිටික අන්තර්ගතකල තිී නෙහෙනම් ලබන සති සිකුරාධතියෙනවා එක්ම් 4ෝගස්නබ4ෝ එක එතකොට ඒකටත් ඒ අදාළ කාලයේදී අඋත්තර ලියලා හරිද පේපක සබ්මිට් කරලා අනිවාරෙන් අපි බලමු ලබන සතිය සෙනුසුරාද වෙනකොට ඔයා එක්ෂම්ෆෝගස් පේප නම්බෆෝ එක පලවෙනි පාලොස් දෙනාතරට එන්න සමත් වෙලා තියෙනවාද කියලා. හරිද එතර ගොඩක් හොඳයි අනිත්තක තයි දැම් මේේ පේපේ ගොඩක් කියලා මන්තියන්නේ රෑ නමේටනේ හරිද බන සතිය ගොක්වෙලට පේේ අට වගේ තියෙනවා. මොකද ගොඩක් පැතිවලට නමේ නමේ හමර විතර වෙන කරටයනයි තර කරටයාමතේ ගොඩ පැවල සිගල් නැවෙනවානි ඒ සිගනල් ැවීම ගැටලුවත් මත? ොඩක් ළමයිට පළවෙනි දෙවැනි පේප එක තුන්ගෙන පේපරක් කියන පේප දෙකම ලියාමේ අවස්ථාව නැතිවුණා හරදයකන්දා ඒක ගොඩක් වලක්වන්න ඉගන්න එක අයිකර අපිට පිළියමක් නැහැ හැබැ අපිට තාවකාලික දෙයක් වශෙන් න කියන්නේ අපිට පොඩි දෙයක් වශයෙන් කරන්න පුලන් පේපක තව පයක් ස්සරහට ගන්න එක ගැන අට ගන්න එකේ තු රටගත්තහමත් යම් කිසි ප්‍රදේශයක ළමයිට පේපක ලියන්න බැරිවේ හැබයි ඉහම ගටලුවක් නෑ වාලට ටයිම් එක හම්බුණ ගමන් ඔයා Googleෆෝම් එක ඕන් කරලා ඔයා පේපෙකවාට කරන්න පුළුවන් හරි තොරමන් ටයිම් එකත් එක්කවා එක්ෂෑමික ලියන්න පාවිච්චකරපු ටයිම්ම එකත් එක් රෑන්කින්ටි හදන්න. ඒ හින්ද ලබන පාර පේපෙ ලියනුට මතක තියා ගන්න යාලට විදුලිය විසන්ධ කලා තිබ්බොත්ත එෙම පේප එකට පටන්ගන්නවාවාට පටගන්න බැරිවුණොත් අපි වාටහ මාට පටන්ගත්ත කියලා. ඒනංවා අටහ මාරිනං. පැය තුනක් වෙන විදිරවා පේපරෙක් කරන්න එක අට හමාරිද නමයමාරසිගූපක MCගේප එක නම හමාට පිර නමය අමාරිදන් කො හමර දොහ වෙනකන් ස්ත්‍රක්ෂ සහහි සේපේපේක ඉතින් අන්නඒ විදිරවාට අයිම් හදාගෙන ඒ විදිර පේපරෙක් කරන්න ඒක ගොඩක් හොඳ ඒගන් මේ පාරත් එහමකරු ගොඩක් ලම ඉන්දිය හරිද පේප එක බලාගෙනම පේ එකක් ානවාන ඒක Google ෆෝමි දැම්මහමටම පේක්දදාන්නනවා පඩ එක දදානොට ල්ගම් චල්ලෙ කොට ට පේපේක ඕපන් කරගෙන කොේ උත්තටලිය පුරුව MCක්ිකට පලවනනි කර මේක උත්තරේදවනර මේයන්ගේ හෙමිල මMCකටික උත්තරලන්න ඉට පස ස්ත්‍රරක්ෂහයිසේ කියනටකේ උත්තර ලියන්න ඒවදා ලියලාPDඩF කරලා අපිටයි වන්න එතකොට මට ඒවැෑලක්පුුණුත් බලලා බලාව රෑන්කිින්ංලට දාන්න පුළුවන් ඒන්නේ කරන්් ආේ නැත්තම් නැත්තන්වාටරන් ආවත් එහෙම Google ෆෝම එක හරහාම. උත්තරටික ලකුණු කරන්න හරිද හරිහනම්ේ විදර තමයික්ෂම් ෝස් පේප නම්බ ත්‍රීිය එකේ ලකුණුවෙන් වෙල තියෙන්නේ අද අපි සාකච්ඡා කරමු එක්ෂම්ෆෝකස් පේපනම්බ ත්‍රීියකි ඉස්ට්‍රක්ච පේපය. හරිද අ අපි සාච්චා කරන්න ස්ටරක්චේපේ එක එතකොට මේකට අදාළ MCකූේප එකේ මාකින්ටික මංවලට එල්ගෑම් ැනල එකක දාන්නම් එතොරවා ඒකත් එක බලන්න කොහොමදවාගේ එMCකුවල ප ලකුණ ටිකවට මොනවද වැරදිල තියෙන්නේ ඒ වැදි චැගල මොවත්තින් අඩු පාඩු කියලා ඔයහොඳර බලන්න. ඉස්සරහදී මේ සතිය තුළ තව වෙලාව කම්මුලොත් මං එMCගු පේපේ එකක්ත් අනිවාරෙන් වාලත්තෙක සාකච්ඡා කරන්නම්. හරි දහරිෙනක් බලමු ඉස්ට්‍රක්ච පේපේ එක. ස්ට්‍රක්චේ එක අපේ ප්‍රශ්න දෙකින් යුතු ස්ත්‍රක්ච පේප එකක් තමයි අපි දෙන්නේ හරි දෙකන සාමාන්‍යයෙන් සෑම්ම එකට යුත්තෙම අපි ස්ත්‍රක්චේපගේ ප්‍රශ්න හතරත් තියෙනවානි හරි තාම අපි ප්‍රශ්න දෙකින් යුත්තු ස්ට්‍රක්ෂපේකක් දෙන්නේ එතකොට සාමාන්‍යෙන් අපේ එක්සෑම් එක දෙවැනි පේප එකට පෑයතුනක් හම්බෙනවා ඒ පැයතුනින් අපි පෑක වගේ කාලසීමාවත් තමයි ස්ට්‍රක්ච පේප එක සඳහා භාවිතා කරන්න එකැන ගොඩක් වෙලාවට පෑක කාල සීමාවත් වඩා අඩුවෙන් ඒයන විනාඩී පණහාක වගේ කාලසීමවත් තුළ. අප ිස්ට්‍රක්ෂපේපක ලිය අවසාන කරගන්න පුළුවන්නං. අන්න මෙතන අපට දෙවනිපේපයගේේ රචනා ප්‍රශ්ණික ලියන්න. ේ ඉතුර කරන්න පුළුවන්ගේ අපි හැමතිස්ේ බලන්නන ොක ස්්‍රක්ෂේය එක අපිට මොනවකත් විස්තර කරන්න දවල් නැහැ ස්්‍රක්ච පප එක යම් පශ්නයක් අහලා තියනවානන් ඒ ප්‍රශ්ටෙන් අපට ගොඩක් වෙලාවට ඩිරේ් ඒගන් රජුවම ලියන්න පුුවන් ත්තරයක් තියෙන අපිට මොවකවත් මොලින් හිත හිතවෙහෙ සමහන්ස වෙලා උත්තරයක් ගොඩන ගන්න නැහ එක රචානා පශ්නයක්ක්ගේ මොකල් යන්න නැහන අප ස්ත්‍රක්ච පේ එක. යම්කි පශ්න හලා නවාන ඒ පශ්න දාල. ජ් පිතුටිග යනවා තක අපටේ රජු පිතුටික ලිවට පස්සේ අපිට පේපේක ලස්සට ලියන්නපුුවන්. එතකොට දැන් සාමාන්‍යෙන් ඉස්ට්‍රක්ච පේපක අපි පැයක්වෙන් කරනවානි හරද එකන්නේ දැන් පැතුුණයි පේප එක පෑතුනින් පළවෙනි පෑ අපි ස්ට්‍රක්ච පේේක් සඳහගන්නවා එතකට පළවිනි පෑයගත් හම ස්්‍රක්් පේේකට ඒ ස්ට්‍රක්ච පේපේගේ ප්‍රශ්න හතරත් යනවනි හද පලවෙනි කොටස දෙවෙනි කොටස තුන්වෙනි කොටස හතවෙන කොටස කියලා එතකොට ඒ කියන්නේ අපි එක කොටසක් ලියන්න ඕන කුතේ විනාඩි පහළවත් වූල. හ එකකොටසක් විනාඩි පහලවක් තුළ ලිය යුතුයි එතකොට එකකොටසක් විනාඩි පහලවක් තුළ ලියනකොට අපේ එකකොටසක් තුළ අනුකොටස් කියත් තියෙනවාද ඒ කිය අනු කොටසත් තියෙනවා ඒ කිය අනුකොටස තුළ ප්‍රශ්න තුනක්හෝ හතරත් තියෙනවා බ කියරනු කොටසත් තියෙනවා ස කියර අනු කොටසත් තියෙනවා ඩී කිය අනු කොටසත් තියෙනවා ඒවගේ ගොඩක් වෙලාාවට කිය අනකොටසුත් තියෙනවා ඒගන් එක පශ්නයක් තුළගත් තොත් අනකොටස් පහත් තියෙනවා එකහින්දා මේ ඉස්ට්‍රක්ච පේපය එකේ ටයිම් මැනච් කරගන්න ඔයා අනිවාරන් හරිද මේ ඉස්ට්‍රක්ච ප්‍රශ්න දෙක ලියනකොට විනාඩි තිහකින් ලියල අවසං කරන්න උත්සාහ කරන්න හැම පේපයකීම හරද ඒකන් දැන්ට අප ස්ටරක්ච පශ්න දෙකයින දෙන්නේෙ ඒ දෙන ස්ට්‍රක්ච ප්‍රශ්න දෙක විනාඩි තිහක කාල සීම අත්තුර ලියිය ඉවර කරන්න උත්සහ කරන්න. මං මේ ස්ට්‍රක්ච පශ්නවල රද සාමාන්‍යක්ෂෑම් එක ඉස්ට්‍රක්ච ප්‍රශ්නයක අනුකොටස් ඊ වෙනකම් විතරයි දෙන්නේ ගැන් ඒඩE කියලා අනුකොටස් පහක් විතරයි දෙන්නේ මං මේ හැම ස්ට්‍රක්්ච යකම අනුකොටස් හයක් දාලා තියෙනවා කියන්නේ එ කියල අනුකොටසකුත් දාලා තියෙනවා ඒවාලට මං බලාපොරොත්තුනවා විනාට තිෙෙන් උත්තරේලියන් උසහර ඒගන්න විනාඩි පහලේ කාලසීමදයකින් ස්ත්‍රක්ච පශ්න ියන් ත්හරයි එතොටඒ කාලසීම දෙකත් එක්වා ටයි මනච් කරගන්න පොඩ්ඩක් පුරුවන්න තමයි මං වැඩිපුර පශ්නයකුත් දාලා තියෙන ඒදවා හැමතිස උත්හ කරන්න දෙවනි කොටස ලියන්න පටන්ගත්ත හම විනාඩි තිහකින් හරිද ස්ට්‍රක්ච පශ්න පළවෙෙනක සහ දෙවනි ස්ත්‍රක්ච ප්‍රශ්නය ලියලා අවසාන කරන්න හරිහෙනම් ඒ තමයිට පේපරෙක්ගැ කිය තියෙන මොකද වා ස්ට්‍රක්චේපගේ ගොඩක් වෙලාවාක් ගත්තොත් නොදැනීම රචනා ප්‍රශ්නයක් දෙක් ලිවීම අවස්ථාව නැතිව වෙන මොකද ුදේ රචා ප්‍රශ්නකක් අතහැරියොත් එහෙම අපිට ලොකූ ලකුණු ප්‍රමාණයක් අපේ පේපෙකෙන් අඩුවන්න පුළුවන් ඒකින් අපි අනිවාරයෙන් දෙවනි පේප එකේ ටයිම් මැනේච් කරගන්නවා කියනෙක කරන්න ඕනනි ගොඩක් ලමයිට වෙන දේ තමයි ස්ට්‍රක්ච පේප එකක හොඳර ලියලා ඉරවසේ රචනාපේපක ලියන්න ගත්තහම. අවසානයේ රචනා ප්‍රශ්නයක් දෙක් ලියනටයිම් මදිව වෙනවා. එතකො රචනා පශ්නයක් දෙකක් ලියනටයිම් මධවෙනවා කියන්නේ සම්පූර්මය රචාප්‍රශ්නයට දෙකරදා ලකුණ ප්‍රමාණය නැතිවෙනවා කියන එකනේ හරදයහින්දා අනිවාර ටයිම් මැනෙච් කරගන්න විනාඩි පහළවකින් ප්‍රශ්නය ලියන්නවා උත්සහ කරන්න. හරිද හරිෙනම්. අපි යමු පළවෙනි ප්‍රශ්නයට පළවෙනි ප්‍රශ්නය කියලා තියෙනවා මෙන්න මෙහෙම එකක්. හර්ද ආහාර නරක්වීම සඳහා විවිධ බෞතික රසායනික හා, ජයිවිය සාධක බලපායි. පුති අපි දන්නවා. ආහාර නරක්වීමට බෞතිකෝ බලපාන සාධක තියෙනවා. ඒ ඇන කාලය උෂ්ණත්තය ඊට පස්සේ තෙතමනය යාන්ත්‍රිකහානි අන්නේ වගේ ආහාරයක් නරක්වීම සඳහා බලපාන බෞතික සාධකයම් තියෙනවා. ඒවගේම ආහාරයන් නරක්වීම සඳහා බලපාන රසයිනික සාධකයන් තියෙනවා ප.Hච්චවගේ ඒවා. ඒ වගේම ආහාරයක් නරක්වීම සඳහා බලපාන. ජෛවිය සාධක තියනවායිඉකැන් ශුඩ්්‍ර ජී හානි මහා ජීවී හානි වගේ ඉතින් අන්න එහෙම ප්‍රකාශයක් දීලා තියෙනො මුලින්ම. ආහාර නරක්වීම සඳහා විවිධ බෞතික රසානික හා ජෛව්‍ය සාධක බලපාය ඔ අපි දන්නවා බෞතික රසානික ජව්‍යය සාධක බලපානවා. ඒ අයටතේ මෙන්න මේ සාධක වලින් තමයි ආහාරයක් නරක්වෙන්න කියලා. හරි පලවෙෙන ප්‍රශ්නය බරන්න. ආහාරයක් නරක්වීම ලෙස හඳුන්වනුවේ කුමක්ද කිය හලතියෙන් ඔන්න. පලනි ප්‍රශ්නය රිජුවෝම අපිට හල තියෙන්නේ අපි ඉගෙනගන්න නිරුුවචනයක් මොකදද හල තියෙන්නේ ආහාරයක් නරක්වීම ලෙස හඳුන්වනිය කුමක්ද කියලා හෙනම් අපි දන්නවා මොකක්ද ආහාරයක් නරක්වනවා කියන්නේ අපිගෙන ආහාරයක් නරක්වනවා කියල කියන්නේ ආහාරයක් පරිභෝජනයට ගත නොහැකි ආකාරයට නෙද ආහාරයක් පරිභෝජනයට ගත නොහැකි ආකාරයට අප්‍රසන්න තත්ත්වයට පත්වීම හෝ. ආහාරයක් පරිභෝජනයට ගත නොහැකිආකාරයට අප්‍රසන්න තත්ත්වයට පත්වීම හෝ. ආහාරයේ සුරක්ෂිද බව නැතිවයාම නිසා අෞක්්‍යයට හානිකරවිය හැකි තත්ත්වයකට ආහාරයක් පත්වෙන වනං අන්න අපි කියනවපුතේ ආහාර නරක්වීමක් කියලා. ආහාරයක් පරිභෝජනයට ගත නොහැකි ආකාරයට අප්‍රසන්න තත්ත්වයට පත්වීම හෝ, ආහාරයක සුරක්ෂිතතාව බිඳවැටීම නිසා සෞක්්‍යයට හානිකරවිය හැකි තත්ත්වයකට. ආහාරයක් පත්වෙන වනං. අන්න අපි කිය ඔබපුතේ ආහාරය නරක්වීම සිදුවක් කියලා අපි දන්න ආහාරය නරක් වුණ හම ආහාරය වර්ණයඒආහාරයේ සුවඳඒ ආහාරයේ පෙනුම හරි ඒ ආහාරය තින පෝෂක සංයුති අන්නඒ වගේ හැම දෙයක්ම, දවැටීම සිදුවෙනවා හින න පලවනි ප්‍රශ්න හ තියෙන්නේ ආහාරයක් නරක්වෙනවා කියන්න මොකක්ද කියලා අපි ඉගෙනගෙන තියෙනවා ආහාරයක් නරක්වනදා නිර්වචනය අපි අන්නේ නිර්වචනය ේතුළ ලිවනන් හරි හර්ද ආහාරයක් පරිභෝජනය ගත නොහැකි ආකාරයට අප්‍රසන්න තත්වයට පත්වීම හෝ ආහාරයේ සුරක්ෂිදතාව බිධවැටීම නිසා සෞකයට හානිකරවිය හැකි තත්ත්යකට ආහාරයක් පත්වීම අපි කියන ආහාර නරක්වීම කියලා. හරි බලන්න දෙවනි පශ්නය ආහාරයක් මුඩුවීම වේගවත් කරන සාධක තුනක් සඳහන් කරන්න. පතිේ ආහාරයක් මුඩුවීම වේකවත් කරන සාධක තුනක් නම් කරන්න වලු. මොකද දාහාරයක් මුුවෙනවා කියන්නේ. හරිදවා දැනගන්න ඕනේ මොකද දාහාරයක් මුඩු වෙනවා කියන්න කියලා. මොකත් දාහාරයක් මුඩු වෙනවා කියන්න. අපි කියනවා විවිධ ප්‍රතික්‍රියාකාරකම් නිසා. මේදය තෙල් සහිත ආහාර. විවිධ ප්‍රතික්‍රියාකාරකම් මගින්. මේදය තෙල් සහිත ආහාර, හරිද රසායනික වශයෙන් හානියට පත්වීම. රසානික වශයෙන් පරිහානියට පත්වීමක් සිදුවෙන වනං අන්නේ ක්‍රියාවලට අප කියනවා මුඩුවීමක් කියලා. නෙද අප කියනවා විවිධ ප්‍රතික්‍රියාවල බලපෑමෙන්. මේදය සහ තෙල් සහිත ආහාර, රසායනික වශයෙන් පරිහානියට පත්වෙනවා වන. මොුණ වශයෙන්ද පරිහාහට පත්වෙනවා කියන්නේ රසායනික වශයෙන් පරිහානියට පත්වෙනවනං අන්න ආහාරයක් මුඩුවීම සිදුවෙන කියලා. එතකොට මෙතනින් අහ්‍ය පුතේ ආහාර මුඩුවීම වේගවත් කරන සාධක. එතකොට අපි දන්නවා ආහාර මුඩුවෙන ප්‍රධහනාකාර දෙකත් තියෙනවාන ආහාර මුඩුවෙන ප්‍රධානාආකාර දෙගත් තිේරෝ. මොකක් ආකාර දෙක එකක් අපි කියනවා සොයන් නොක්ෂී කරන ක්‍රියාවලි මගින්. මේදය සහ තෙල්සහි ආහාර මුඩුවෙනවා සොවයන් ඔක්ෂී කරණ ක්‍රියාවලි මගින්. ඉළඟ එක එන්සයිම ඔක්ෂීකරණ ක්‍රියාවලි මගින් ආහාර මුඩුවෙනවා. ඒ ආහාර මුඩුවෙන ආකාර දෙකන ඉගන් විදි දෙකනේ මෙතනහන්න ඒ දෙකත් නෙමේ මෙතනහන්නේ ආහාර මුඩුවීම වේගවත් කරන සාධක. මොනෝදපුතේ මේ ආහාර මුඩුවීම වේගවත් කරන්නා උසාධක. අපි කියනවා ආහාර මුඩුවීම වේගවත් කරනවා උෂ්නත්වය මකින් මොකක් මකින්ද? පරිසර තිය ආහාරය ගබඩා කල තින පරිසරේ පවතින උෂ්නත්තය මගින් ආහාරය මුඩුවීම වේගවත් කවා. එකැන සාමාන්‍යෙන් පරිසරය උෂ්ණත්තේ වැඩිවෙනකොට ආහාරය වියෝජනය වීම වැඩී. ඒ ගැන පරිසරේ උෂ්ණත්තේ වැඩිවෙනකොට ආහාරය මුඩුවීමට තියෙන හැකියයා වැඩියී කියලා කියනවා. ඒ වගේ අපි කියනවා. හර්ද කාලය එකයන්නේ ආහාරය ඩීර්ග කාලයක් තියෙනකොට, ඒ ආහාරයට ඔක්ෂන් එකතු වෙලා ඒ ආහාරයට ජලය එකතු වෙලා ක්‍රම ක්‍රමයෙන් ආහාරය මුඩුවෙනවා. එනම් පුතේ ආහාරය මුඩුවීම සඳහා බලපාන සාධකවරින් එකත් තමයි උෂ්නත්තය අනිත්්‍යක තමයි කාලය ඊළඟ එක තමයි ජලය හරිද ජලය ජලයමගුණුත්පුතේ ආහාර මුඩුවීම වේගවත් කන්නවා. ඒ වගේම ආහාර මුඩුවීම සඳහා තවත් බලපන සාධකයක් තමයි අප ඉගෙනගෙන තියෙන. ආලෝකය ආලෝකයනේ එ අපි ආහාර මුඩිවිීම සඳහා ගෙනගත්ත සාධක ආකාර කිහිපයක් තියෙනවා ඒ සාධක ආකාරවලින් සාධක තුනක් ලිව්හ මඇති. දැන් සමහර ලමයි සාධක හතරප පහත් දන්නවනම්. එයා හතර පහම ලියනවා. පුතේ වැඩියෙන් ලිව්වා කියලා කොයිවෙලාක්ත් ලකුණු දෙන්නෙ නෑ අමතරෝ. ඔයාගේ අහල තියෙන සාධක තුනයිද ඔයා සාධක තුනක් ලිව්නම් හරි. කාලය හර්ද උෂ්නත්වය ආලෝකය, තතමනය මොකක් හරි සාධක තුනක් ලිගුවනන් හරි හෙනං ඔයා ඒ විදිහට සාදක තුනක්ලියන්න ෝ න එකතකොට මේ පශ්නේ ද වබෝධතියාගන්න මුලිම මුඩුවීම කියන්න මොකක්ද කියලා. විවිධ ප්‍රතික්‍රියාකාරකම් නිසා මේදය හර්ද තෙල් සහිත ආහාර රසායනික වශයෙන් පරිහානියකට පත්වීම තම අප මුඩුවීමම කියල කියන්නේ එතකොට මේ මුඩුවීමආකාර දෙහෙකින් වෙනවා එකත් තමයි සොයන් ඔක්ෂී කරන ක්‍රියාවලි හරහා ආහාර මුඩුවෙනවා ඒවගේම එසයිමීිය ඔක්සී කරන ක්‍රියාවලි හරහා ආහාර මුඩුවෙනවා හරිද ඒවගේ මොකද වෙන්නේ ආහාර මුඩුවීම සඳහා බලපාන සාධක තියනෙනවා ඒ සාධක තමයිර උෂ්ණත්වය කාලය හරිද ආලෝකය වගේ සාධක හරි අපයාමු ඉස්සරහට ඊළඟ ප්‍රශ්නය උනුජලය මකින් බ්ලාාංචී කරණය සිදුකරන්නේ කෙසේද හරිද ඊළඟට හලතියන පති උනුජලය මගින්. බ්ලාංචී කරණය සිදු කරන්නේ කෙසේද කියලා ඔයා මොකක්ද බ්ලාංචිී කරය කියලා කිය අප ගිය පාර එම සිකු ප්‍රශ්ය තුළලද සාකච්ඡාරා මොකද බ්ලාංචී කරණය කියලා කියන්නේ අපි කියනවා එලවලු පළතුරුුවගේ ආහාර හර්ද ටං කිරීම අධිශීතනය කිරීම වගේ පරිරක්ෂණ ක්‍රමවලට භාවිතා කිරීමට පෙර එලවලු පල්තුරුවලට සිදුකොරු ලබන පූර්්‍ර පතිකාර කමයක් තමයි බ්ලාංචී කරණය කිය නැත අප ඔකගට කියනතවමක් කියලාද සු්‍රී කරණය කියලා කියන්නේ. නේද එලවලු පළතුරුවගේ ආහාරවර්ග ටින්කරන්න ඉස්සල්ලා අධිශීත කරන්න ඉස්සල්ලා ඒගැන පරිරක්ෂණය කරන්න ඉස්සල්ලනි පරිරක්ෂණය කිරීීම සිදුකරන්න ඉස්සල්ලා සිදුකරන පූර්ව ප්‍රතිකාර ක්‍රමයක් ලෙස අපි බ්ලාංචී කරණය හඳන්නවා අපදේ බ්ලාංචිී කරණය සිදු කරන්න පුළුවන් ඉගැන් එලෝලු වලට පළතුරුවලට බලාංචි කරණය සිදු කරන්න පුළුවන් ප්‍රධාන ක්‍රමාකාර්තුනත් තියෙනවා මොකක්ද එකත් තමයි මේ ප්‍රශ්නය තුළ දීල තියෙන උුජලය මගින් බ්ලාංචී කරණය අනිත්තක මොකක්ද හුමාලය මගින් බ්ලාාංචී කරණය ඉඩවස තව එකක් තියෙනවා මොනමගින් බ්ලාංචී කරණය ද අපි කියනවා සුග්‍ර තරංග මගින් බ්ලාංචී කරණය නද උනුජලය භාවිතා කල බ්ලාංචී කරණය කරන්න පුළුවන් හුමාලය භාවිතා කළ බ්ලාංචී කරණය කරන්න පුළුවන් ශුද්ඩ තරංග භාවිතා කල්ලා බ්ලාංචී කරණය කරන්න පුළුවන් එතකොට මෙතන දිහන්නේ උනුජලය මගින් බ්ලාංචී කරණය සිදු කරන්නේ කොහොමද කියලන්නේ අපිට තියෙන්න පුතේ අපි බ්ලාංචී කරණය කරගන්න ඕන ආහාරය සෙල්සිිය සිය සහිත ජලයේ හර්ද මිනිත්තු කිහිපයක් ගිල්වා තිබීම තමයි උනුජලය මගින් බ්ලාංචී කරණය කියන ක්‍රියාවලේදී කරන්නේ මොකක්ද හරිද අපේ ආහාරය සෙල්සිිය සීය උෂ්ණත්වය සහිත ජලයේ මිනිත්තු කිහිපයක් ගිල්වා තබලා එලියට ලබා ගැනීම තමයි. උනුජලය මකින් බ්ලාාංචී කරණය කියන ක්‍රියාවලිය තුළදී අපි සිදු කරන්නේ. හරි දෙතකොට මේ ආහාරය උනුජලය තුළ ගිල්වා තබන කාලසීමාව ආහාර වර්ගයෙන් වර්ගයට වෙනස්සේෙනවා. සමහරආහාර මිනිත්තුවක් ගිල්ල තියෙනවා උනුජලය තුළ සමහරආහාර මිනිත්තු තුනක් විතර ගිල්ල තියෙනවා එතකොට ආහාර කාන්දයෙන් ආහාර කාන්දයට උනුජලයේ ගිල්ලවා තබන කාලසීම වෙනස්සෙනවා හෙනම් බ්ලාන්ච් උුජලය මගින් බලාංචී කරණයේ දී ඔන්නව ක්‍රියාවලිය කරන්න මොකද ආහාරය සෙල්සිිය සීය සහිත උනුජලයේ මිනිස්තුු කිහිපයක් ගිල්ලවා තැබීම පුේ අනිත්තෙක හුමාලය මගින් බ්ලාංචී කරණයන ඒකද කරන්නේ ආහාරය හුමාලයට මිනිත්තු කිහිපය නිරාවරණය කිරීම. මොකදද ආහාරයහුමාලයට මිනිත්තුු කිහිපය නිරාවරණය කිරීම. අනිත් එක සුද්ඩ තරංග මගින් ආහාර බ්ලාංචීකරණයනෙ ඒකද කරන්නේ ආහාරය මයිකෝවව් අවන් එක දාලා. සුද්ඩ තරංග මගින් ආහාරය බ්ලාංචීකරණය කිරීමක්. එතකොට මේ බ්ලාංචීකරණය කර ක්‍රියාවලිය මගින් මොකද වෙන්නේ එකක මොකද මුූලධර්මයමයකි. හරිද බ්ලාාංචීකරණය කරහම, ආහාරයත් තුළ මොනවාද වෙන්නේ ඉගන් ආහාරය ුණු ජලය උබලගත්තම හාරය මොවාවද වෙන්නේ ආහාරය ජලවාස්පොල් ඇල්ු හ මොකක්ද වෙන්නේ හරිද මොවාද වෙන්නේ අප කියනවා ආහාරය මතුපිට පෘෂ්ටේ ඉන්න අහිතකර සුද්ඩ ජීවිී විනාස වෙනවා මොනවාද වෙන්නේ ආහාරයේ මතුපිට පෘෂ්ටේඉන්න අහිතක සුදඩ්ඩ ජීවිී විනාශස වෙනවා එකකො ආරය මතුපිට පුෂ්ටේෙන් අතර සුඩ්ඩ ජීවි මිස වෙනවා කියන්නේ ආහාරය පරිරක්ෂණය වෙනවානි ඊළඟට ආහාරයේ ඇතුළත තියන ස්ොභාවිකෙන් සයිමක්‍රිය වෙනවා. බ්ලාංචීකරණය මගින් ආහාරයේ ඇතුළත තියන සොබභාවිකෙන් සයිම අක්‍රිය වවා පුතේ ආහාරය තුළ පවතින ස්ොභාවිකෙන් සයිම කක්‍රිය වෙනකොට ආහාරය පරිරක්ෂණය වීම සිදුවෙන. ඒවගේ අප කියනවා ආහාරයේ ඇතුළත තියන වායුවනු ඉවත්ව වෙනවා. හද ආහාරය ඇතුළතියන වායුවනු ඉවත්වයෙනවා. ඒ වගේම ආහාරය, පරිමාව අඩුවෙන ඉතින් ඔන්න ඔගේ දේවන්න මේ බ්ලාංචි කරණය කෙනෙකින් වෙන්න රිය නම් මෙත නිද හලතිය උනු ලය මගින් බ්ලාංචිී කරනය ගැන ඔයාලා අන්නර් ප්‍රකාශයේ විතරක් හිලති බනන් ඇති ොකද ප්‍රකාශය සෙල්තිිය සය උෂ්නත්වය ඇති ජලයේ ආහාරය මිනිත්තු කිහිපයක් ගිල්වා තැබීම හරි ඊළඟට හල තියෙනවා ආහාර පරිරක්ෂණය යනුවෙන් හුන්වනුවේ කුමද කියලා මොකක්ද හලතියන්නේ ආහාර පරිරක්ෂණය යනුවින් හඳුන්වොනේ කුමක්ද කියලා. මොකද පුතේ හාර පරක්ෂණය කරනවා කියන්නේ ඒ කියන්නේ දැම්පුතේ ආහාර අපිකුවන විධ සාධක මගින් නරක් පෙනවා කියලා එතකොට එහෙම ආහාර නරක්ව වුණොත්හෙම අපිට ලොකු ගැටලුවක්න මේ ආහාර පරිරක්ෂණය කියන ක්‍රියාවලේදී අපි කරන්න මොකක්ද ආහාර නරක්වීම අවම කිරීම. හ ආහාර නරක්වීම අවම කරමින් ආහාර සන්රක්ෂණය කර ගැනීමක් වගේ දෙයක් තමයි පරිරක්ෂණය කියන එකේදදි කරන්නේ තකොට මොකක්ද මේ තුලද අපි වෙනවා කියන්න එක හාර පරක්ෂණය මුූල ධර්මය වශයෙන් අපි මොකක්ද හඳන්වන් අප කියනවා ආහාරයක පෝෂගුණය වර්ණය සුවඳ පෙනුම ආදී ගුණාත්මක ලක්ෂණයන්. හොඳ රහගන්න ආහාරයක පෝෂගුණය වර්ණය සුවද, පෙනුම ආදී ගුණාත්මක ලක්ෂණයන්, හැකිතාක් නොවෙනස්ව පවත්වා ගනිමින්. හරද ආහාරයක පෝෂ ගුණය වයනය රසය සුවදාදී ගුණාත්මක ලක්ෂණයන් හැකිතාක් නොවෙනස්ව පවත්වා ගනිමින්, හද ආහාර නරක්වීමට බලපාන සාධකයන් කෘතිීමව පාලනය කරමින්. හරද මොකක්ද කරන්නවා කියන්නේ. ආහාර නරක්වීමට බලපාන සාධකයන් කෘතිමෝපාලනය කරමින් ආහාර නාස්තිය අවමකිරීම හා, ආහාර හැසිරවීමේ ක්‍රියාවලියක අපි කියනවා. ආහාර පරිරක්ෂණය කියලන්නේ අප නිර්චනය තියෙනවානේ එතකොඩ නිර්වචනය තුළ අන්ර්ගත වන වටි අපිට ඔය දිරම ියන්න වෙනවා. ොකද පිියන් වෙන්නේ. ආහාරයක පෝෂගුණය වර්ණය සුවද පෙනුම ආදී. ගුණාත්මක ලක්ෂණයන්. එගැන් ආහාරයක් සතු ගුණාත්මක ලක්ෂණයන් හැකිතාත් නොවෙනස්ව පවත්වා ගනිමින්. ආහාර මරක්වීම සඳහා බලපාන සාධක කෘතිවෝපාලනය කරමින්. හරද ආහාර නාස්තිාවම කිරීම සහ හැසිරවීමේ ක්‍රියාවලියත් තමයි පති ආහාර පරිරක්ෂණය කියලා කියන්නේ. එතකොට ආහාර පර්ක්ෂණය කන බෞතික ක්‍රමවේද තියෙනවා වියලීම සාන්ද්‍රීකරණය වගේවා ආහාර පර්ර්ක්ෂණය කන රසායනික ක්‍රමවේද තියෙනවා ඒ වගේම ආහාර පර්ක්ෂණය කන්න ජයිවී ක්‍රමවේද තියෙනවා එෙනම් මෙතැනින් අපින් අහලා තියෙන්නේ ආහාරයක් පරික්ෂණය යනුවෙන් හඳුන්වොනීම කුමක්ද කියලා අපිට පුළුවන් ඒ තුළදී අපි ආහාර පර්ක්ෂණය කියන එක නිර්වච්චණය ගෙනගෙන තියෙන්නේ අන්නේ නිර්වච්චනය ලියන්න ඒ විදිහටම එතකොට යා පු මේ තුළ නිර්වචන ියනකොටත් ඒ නිර්වච්චනවල පවතින විදිහ ඒ ආකාර්කම ලියන්න.ඒ කියන්නේ නිර්වච්චනවල කීවර්ට්ික තියනවානනි ඒ වටික අනිවාරයෙන් උත්තරේ තුළ තියන්න ඕනේ. මොකද මාකින් නිස්කීම් එකේ පුතේ ඩිරෙට්ම දීලා තියෙනවා මෙන්න මේ උත්තර ියල තිබ්බොත් පමණක් ලකුණු දෙන්න කියලා. හරි දෙතකොට දැම්මතන ආහාර පර්ක්ෂණය කියන එක අපි නිර්වචනයක් ඉගෙන ගන්නවානි එහෙනම් ඔයා මේ පශ්න අදාළ සම්පූර්ණ ලකුණම ගන්න ඕන්නං. නිර්වචනය හරිගයට ලියන්න ඕනේ ඔයා නිර්ුවච්චනය යම් ලයම් වචනටිකක් කල්ල ලිවුවොත්යෙම ඒක ඒ හල්ල තියන වචන ප්‍රමාන්ට අනුව යම් ලකුණු ප්‍රමාණයක්වාගේ අඩුවෙනවා හරද ඒකන්නද හොඳට සැලිකිලිමත්ත උත්තර ලියන්න හරි. ඉළඟට හල තියෙනවා සොයංක්‍රීිය කාලගුණික මධ්‍යස්ථානයක ප්‍රධහන කොටස් මොනවාද කියලා පුතිේ අපි කාවර්නේශණ මධ්‍යස්ථාන ගැන කතා කන්න කොට ං්‍රිය කව්නේෂණ මධ්‍යස්ථා ගැන කතා කරනවා ඒගන්නේ සාමාන්‍ය කව්නේෂණ මධ්‍යස්ථානය තියෙනවා ස්වංක්‍රිය කෞ්නේෂණ මධ්‍යස්ථානය තියෙනවා අපි කාලගුණමේෂණ මධ්‍යස්ථානයක් කියල කියන්නේ කාලගුණික දත්ත ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන උපකරණයන් නිසි පරදි ස්ථාපනය කරලා තැනූ ස්ථානය කරන අපිකාව්නේෂණ මධ්‍යස්ථානයක් කියන්නේ එතකොට සාමාන්‍යය කාලගුණමේෂණ මධ්‍යස්ථානයක් ගත්තොත් කාර්ණීෂණ මධ්‍යස්ථානය තුළ තියෙන් උපකරණවලින් දත්ත එකතු කරන්න මිනිහෙක් අවශ්‍ය වෙනවා හැබැයි මේ ස්ංක්‍රියක කව්නේෂණ මධ්‍යස්ථානය අපි දන්නවා මිනිහෙක් නැතුව දත්ත එකතු කරගන්න පුළුවන් එතකොට මේ ස්වංක්‍රියකාව්නර් මධ්‍යස්ථානයයක් තුළ ප්‍රධාන කොටස් තුනත් තියෙනවා මොකද ප්‍රධාන කොටස් තුන පලවෙෙන එක තමයි දත්ත එකතු කිරීමේ ලොගරයක් තියෙනවා අපිරිකිවා ඩේටා ලොග එක කියලා හෙනවාට එක ක්‍රියන්න පුළුවන් දත්ත එකතු කිරීමේ ලොගරය හද ඩේට ලොබයක. තව එකත් තියෙනවා සම්ප්‍රේ තවයකත් තියෙනවා පුනරාරෝපණය කළ හැකි බැටරිය. මොනවද පුනරාරෝපණය කළ හැකි බැටරීිය. එක අපි කියනවා රීචාජබල් බැට්‍රියක තියෙනවා මොකබ දේ මේ ස්ංක්‍රේ කවන මධ්‍යස්ථානය කියන්නේ විදයුත් උපකරණවලින් ක්‍රියාත්මකනකාල්නිශ මධ්‍යස්ථානයක් නේ එහන් ඒ සඳහා විද්‍යුත් බලය නිපදවන්න එැයිඒ විදදුදත් බලය ගබඩා කල තියාගන්න එපැයි අන්න ඒ සිදුවෙනවා පුනරාරෝපනය කළ හැකි බැටිය තුළින් ඊළඟක තමයි සම්වේදක සහිත කාලගුණේ මනිින් නපකරන. ඉතින් ඔන්න ටක තමයි සොයංක්‍රිය කා්නේශණ මධ්‍යස්ථානයේ ප්‍රධහන කොටස්ටික කියලා කියන්නේ. හරිද ඩේට ලෝගේක එකන දත්ත එකුතු කරන මධ්‍ය ස්ථානය හර්ද ඊට පස්සේ පුනරාරෝපණය කළ හැකි බැටරිය ඒ වගේම අවසානක තමයි අප කිවවා සංවේදක සහිත කාලගුණේ මනින් නොපරණ ඉතින් ඔන්න ඉට කාල්ල තිෙනවන ඒකරදාල ලක්ුණුවාට ගන්න පුළුවවා බලු මීලගක එම එක්ක් කොටස්වල විශේෂකාරයන් බැගින් ලියන්නොලු ආය කියන්නේ ඩේටලෝගේක විශේෂකාරයන් ලියන්නොලු පුනරාරෝපනණය කළ හැකි බැටරියේ විශේෂකාරයන් ලියන්නොලු ඉට පස්ස සංවේදක සහිත කාලගුණේමන් උපකරනවල විශේෂකාරයන් ලියන්නොු හෙන අපි ලියමු මුලින්ම? ඩේට ලෝගේකේ කාර්වය අබිසාමාන්‍යයේ ඩේට ලෝගයක කවුරු කියල හඳන්නවාද ස්වංක්‍රිය කව්නිද මධ්‍යස්ථානයේ හදවත ලෙසපියාව හඳන්නවා මේ ඩේට ලෝගේයක මොනවගේ දේවල්ල කරන්නේ. අර සංවේදක සහිත කාලගුණේ මන්න උපකරණවලින් ලබාගන්නා දත්ත එකතු කිරීම සිදු කන්නවා ඩේට ලෝගේයක තමයි පපුතේ දත්තටි එකතු කරන්නේ. එක්ඒක් කාලගුණේ මන්න උපරණනවලින් ක්‍රෙස් කරගන්න දත්තටික ලොගේෙක් විසි එකතු කන්නු. අපේ රීම දත්ත ගබඩා කරනවා කියලා. හරද ඒ වගේම ඒ එකතු කරගන්න දත්ත හරද සකස් කිරීම සිදුකන්න යික අපි න ේට ටික ඇනලස් කරනවා මෙයා. හරද ඒ වගේම ඔන්න දත්ත එකතු කරා ඒ දත්ත නිවරදිව සකස් කරා ඒ වගේම ඒ දත්ත අවශ්‍ය පුද්ගලයන් හරා මොනවකන්නවාද සම්ප්‍රේශෂණය කිරීම සිදුකන්න. අනේ දෙකන් GPS තාක්ෂණ හර වයිපයි තාක්ෂණ හරDB තාක්ෂණ හහා. මොකද කරන්නේ අර ඩේට ලොගයක මගින් එකතු කරගෙන සැකසූ දත්ත ටික අවශ්‍ය පුද්ගලයන්ගේ පරිගණකවලට නැත්තං අන්තර්ජාලයට දුරකතනයට කාලගුණි දත්තටික සම්ප්‍රේෂණය කරන්න හැෙන එක තමයි ේට ලොගය එකේ කාර්ය වඩ ලියන්න පුළුවන් හර්ද දත්ත ගබඩා කිරීම දත්ත සැකසීම සහ දත්ත සම්ප්‍රේෂණය කිරීම යන ප්‍රධහනම කොටස්තික සිදු වෙන්නේ. ඩට ලොගේයක මගේ ඊළන්ගේ පුනරාරෝපනය කළ හැකි බැටරියනෙ එයාගේ කාරයමකක්ත්ද. පුතේ මේ ස්වාගක්‍රිය කව්නේශන මධ්‍යස්ථානයේ කියන්නේ විදයුත් උපකරණ සහිත ඒකකයක් නේද ඩැන්ඩේටල් ලොගේයක කියන්නේ විද්‍යුත් උපකරණයක් ඒවාගේම සංවේදක කියන්නේ විදුත් උපකරණ. එත කොට මේ විද්‍යුත් උපකරණ ක්‍රියාත්ම කිරීම සඳ අවශ්‍ය විදත්වලය කවුද ලබා දෙන්නේ. අර චාච් කරන්න පුළුවන් බැටරියෙන් එහෙනවල් ලියන්න පුළුවන් ල් බැට්‍රිය කාර්ය තමයි ස්වාංක්‍රිය කානීෂණ මධ්‍යස්ථානය තුළ පවතින විදුත් උපකරණවලට අවශ්‍ය කන්න විදදුත් බලය ලබා දීම. තකොට ය චාච කරන්නේ කවුද ය චාච් කරන්නේ සූර පැනල්ලකින් සහ සුලන්ටර් බයින එකේ නේද හරිහිෙන ඔන දෙක කාරයන් ලිව්වා. හරද දත්ත එකතු කිරීමේ මධ්‍යස්ථානය කාරය ලිව්වා ඒවගේම පුනරාරෝපනය කළ හැකි බැටරියේ කාර්ය ලිව්වා. ඊළඟ එක. ඊළගේක තමයි මොකදද අපි සංවේදක සහිත කාලගුණේමන් උපකරණනි ඒ සංවේදක සහිත කාලගුණේමන් උපකරනව ලිමුකෝ කරන්නේ කාලගුණික දත්ත සොයංක්‍රීියව එක්ැස් කිරීම සිදු කරනවා නද සංවේදක සහිත කාලගුණේමන් උපකරණවලින් කාලගුණික දත්තයන් සොයංක්‍රීියව එක්්‍රැස් කිරීම සිදු කරනවා සොයංක්‍රියව ැස් කිරීම සිදු කරනවා හරිහෙනම් ඔටික තමයිවාට උත්තරය වශයෙන් ලියන්න තියෙන්නේ. ඊළඟට බලමු ඉළඟ පශ්නය සොයංක්‍රීය කාලගුණික නිරීක්ෂණ අධ්‍යස්ථානයේ කුඹගස ඉස්සිය හැකි උසමත්තං හා එම එ එම එක්ෙක් උසමටතං වලට ඉස්්‍රීමේ වැදගක්කම් පැහැදිලි කරන්න ආමකදද මේකේද කියන්නේ. වාංක්‍රිය කාර් නිශණ මධ්‍යස්ථානයේ අර මැදින් තියෙන කුඹගහ තියෙන්න්නේ පුතේ අන්නේ කුඹගහේ උස අපේ විධ අවශ්‍යතාවයන්න නුව අපිට වෙනස් කරන්න පුළුවන්නේ අන්නහෙම උස වෙනස් කරන මත්තම් සහ ඒ ඒ මත්තංවලට ඇයිුස වෙනස් කරන්නේ කියලා කියන්නලු. අපිට කුඹගහ උත්සන්න පුළුවන් මීටට දෙකක් උසට න අපේ කුඹගහ උස මීට දෙක් උස රඋත්සන්න පුළුවන් එතතුරො කුඹගහ මීර දෙක් උසර උත්සවා කියන්නේ කුඹගහට සම්බන්ධ කල තිය උපකරන මොනාවවෙනවාද. මීටර් දෙකමට්ටම දක් අයිස්සෙනවා. එදකොට ඇයි අපි මීට දෙක් උසට කුඹගා උත්සන්නේ. පුතේ මිනිස්සුන්ට අවශ්‍ය කන්න හරි මිනිසාට වැදගත්වන කාලගුණික දත්ත ලබා ගැනීම සඳහා තමයි අපි කුඹග මීටර දෙකක් ඔසට උත්සන්නේ. ඊළඟට අපි කුඹගහ උසන්න පුළුවන් පුතේ මීටර තුනක් උසට ීටෙක් ඔස රඋස්සන්න පුුවන් ඒගේ තව කොච්චරුස ත්න්න පුුවන්ද ීට. නක් ුසර කුඹග උත්සන්න පුළුවන් තුනක් උසර කුඹග උත්සන්න මොනගේ අවස්ථාව වල්ලිද. අපේ බෝග වගාවන්ට අවශ්‍ය කරන කාලගුණික දත්ත ලබා ගන්නවශ්‍ය වෙනකොට අපේ කුඹගහා මීටර තුනක් පමණ ඉහළට උත්සනවා අයිකැන සාමාන්‍ය ශාකවලට හරිද භෝගයන්ට අවශ්‍ය කන්න කාලගුණික පරාමිතින් මැනීම සඳහා කුඹගස මීටර තුනක් උස දක්වා උත්සනවා යිකැන කාලගුණි කුප කරන? මටම දක්වා ගන්න මොකෝ කුඹඟහරන්නේ සෑම කාලුණුඋපකරනයක්ම සම්බන්ධ වෙලා තියෙන්නේ හරිහිෙනම් ඔන්න උසමට්ටම් දෙකක් කතා කර. එකක් මීට දෙේ උස අනිතය මීට තුනේ උස ඉරකට පුතේ මීටර දහයක් උසදක්වා ස්වංක්‍රිය කාව්නේෂන මධ්‍යස්ථන කුඹග උත්සනවා මීට කොච්චර කඋුරද දහයක් උසට ඇයි මේ දහයක් වගේ උසකට මේ කුඹග උස්සන්නේ දහයක් උසකට කුඹග උස්සන්නේ හද. අපේ ස්වංක්‍රිය කවු්නිෂණ මධ්‍යස්ථානය තියෙන ස්ථානයට ගොඩනැගිලි ශාකවලින් ආදියෙන් බාධ ඇති වෙනවාන දත්ත එක් රැස්කිරීමට ශාකවලින් ගොඩනැගිලි වගේ ආදියගින් බාධ ඇතිවෙනවනම්. අන්නේ බාධ මගහරවමින්. කාලගුණික දත්ත ලබාගන්න ඕන්නන් අපි මීටර දහයක් උසට අපේ කුඹ ගහවස්සනවා. බාහිර බාධකවලින් තොරව කාලගුණික දත්ත එකතු කරන්න මීටර, දහයක් කුසරපි උත්සනවා. ඊළඟට පුදේ මීර තිහක් කුසරන්නේ ඊලාන්ට අප සාමාන්‍යෙන් උත්සන්න මීර තිහට. මීර තිහක් කුසර උත්සන්නේ මොනවගේ අවස්ථාවන් වලදීද. මීර තිහක් කුසරපි උත්ස්සන්නේ විශාල ප්‍රදේශයකට විශාල ප්‍රදේශයක් ආවරණය වන විදිහට කාලගුණික දත්ත මනින්න්න ඕන්නන් අපි අපේ ස්වාංක්‍රිය කාවල්නේෂණ මධ්‍යස්ථානී කුඹ ගහා මීටර තිහක් කුසර උත්සනවා හෙනම්. මීට දෙක් උසර උත්සනවා මිනිසාට අවශ්‍ය කාලුින් දත්ත ලබාගන්න. මීටට තුනක් උසර උත්සනවා ශාකවල් දවශ්‍ය කරන්න කාලුුණින් දත්ත ලබාගන්න. මීට දහයක් උසර උත්සනවා බාහිර බාධකවලින් තොරව කාලුණින් දත්ත මැනගන්න. මීට තිහක් උසර උත්සනවා විශාල ප්‍රදේශයක් ආවරණය වන පරිදි කාලගුණික දත්ත ලබාගන්න. හරිද හරියක් බලුම් ඊළගේ එක. ඟට කියනවා කාලගුණික නිරේක්ෂණ මධ්‍යස්ථානයක වැදගත්කම් තුනක් ලියන්න කියලා මොකක් දහන්නේ කාලගුණික නිරේක්ෂණ මධ්‍යස්ථානයක වැදගත්කම් තුනක් කියන්න කියලා හල්තිය තොකොට දැම්පුතේ YouTubeට එක හරහා පන්තිර එකතු වන කොටවාට මොනහරි ගැටලුවත් තියෙනවනං ඒග පන්තිර එකතුවන්න බෑවගේ නම් වාට පුළුවන් ලිව්වෙන්න හරිද කිසිම ගැටලුවක් නෑ මොකද පේපලාස් එකේ හැම ප්‍රශ්නයක්ම හොඳ දිස්කස් කරන්නේ මේ හැම ප්‍රශ්නයක්ම වැදගත් ළමයින්නවා එකගන වැඩගන ළමයින්න උනන්දුවත්තිය මයින්නවා එයාලට තමයි ගොඩක් මේ උපකාරය කරන්නේ තකොට යාට ඒ පශ්නය වැඩක් නැත්තං වාට පුළුවන් සම්පර්ණයෙන්ම පන්තියෙන් ලිවෙන් හරට ලාසික ලිවෙෙන් කිසිම කැටුවක් නැමකද මේ හැම කලාසිකම් අපිරන්න වලත් එකක හොඩක් මහසේ පැට්‍රිකල් කරන්න හැමවෙලාම දැගම්පා ලමයිට මේ සතියේ බදාාති අයිත් ක්ලාසික සාමාන් විද තිය ඇල දවස් දෙෙක් විරන්න හම්බු නෑන සිකලි ඉතින් ඒවටත් එක් පටික ක ලා ුදදා ගම තියනති අපිේ හමද ඇම කරන්න අපි අඉන්නවා නංගිලමල් ගොඩක් ජීත ගොඩක් හොඳර හදාගන්න බලාපොරොත්තුන මහන්සුවේ නංගිලමල්ල ඉන්නවා ඉතින් යාත්ක තම අපි වැඩර ඉති ඒයාත් ඔයාට එෙම වැඩකරගන්න ඕ නැත්තං ආටපුළුවන් ඔයාගේ අරමුණක් උදෙසා යාගේ වැඩටි කරගෙනයන්න හර්ද මංඔේ දැම්මේ අමුතු මෙසේජ් දාලා තියෙන පුතාට තමයි ඒදේකිවේ වාට පුුවන් පුදේ පන්ති ලි් වෙලා වයාගේ වැඩටික කරගන්න හරිද හරි යෙන අප ියම ඉළඟ ප්‍රශ්නයට කාලගුණික නිරීක්ෂණ මධ්‍යස්ථානයක වැදගත්කම් තුනක් දක්වන්න කියලා තියෙනවා මොකක්ද කාලගුණික නිරේක්ෂණ මධ්‍යස්ථානයක වැදගත්කම් තුනක් දක්වන්න කියලා තියෙනවා එතකොට අපිට කාලුනිේෂණ මධ්‍යස්ථානය පුතේ වැදගත්වෙනවා. අපේ කුෂිකාර්මික කටයුදු සඳහා අවශ්‍ය වන කාලගුණික පරාමිතින් මැනගන්න එක අපි බෝග සස්ථාපනය කරන්න ඒවගේ අපේ කෘෂිකර්මාන්තයේ විධ වැටටයුට්ටි කරගෙන යන්න හරද අපිට විවිධ කාලගුණික පරාමිති මැනීම අවශ්‍යව වෙන. ඉතින් ඒ කාලුනිිමනාමිතින් අපි මනනවා කාලගුණික නිර්ේක්ෂණ මධ්‍යස්ථානයක් හරහහි නම් පලවෙනි වැදගත්කම තමයි. ුෂිර්මාන්තයට අවශ්‍ය වන කාලගුණික දත්ත මැනීම සඳහා දෙවනියක තමයි හර්ද පුතේ සංචාරකයන්ට ඒ වගේම නාවික ගමන්වල යෙදන නාවිකයන්ට පරිසරේ පවතින කාලගුණික දත්ත වැදගත්වෙනවා ඉතින් අන්නේ කාලගුණික පරාමිතින් මැනීම සඳහා හර්ද ට කාල්ගුණ නිශෂණ මධ්‍යස්ථානයක් අවශ්‍ය වන ගැන සංචාරකය සංචාරකයන්ට එක් ප්‍රදේශවල සංචාරයකන්න කොට ඒ ප්‍රදේශවල කාලගුණනි ගත්තයන් කොහොමද තියෙන්න්නේ කියනක වැදගත් ඒවගේම දීවරයන්ට දීවර කටයුතුවල් නිර්ත වෙනකොට දියේ කාලගනිිකතත්යේ කොහොමද තියෙන්නේෙ කියෙ දගත් ඉතින් අන්න ලබා ගන්න කාලගුණිකර නිේශෂණ මධ්‍යස්ථානයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම ඊළඟ එක තමයි ඊළඟ එක තමයි ගුවන්්‍යානාාවල නියමුවන්ට තමන්ගේ ගුවන්්‍යානා ඇයි පැදවීම කටයුදු සඳහා හරිද කාල්ගුණික දත්ත ලබා ගැනීමට අවශ්‍ය වෙනවා. ඉතින්ගේඒ කාලවිින් දත්ත එක්ැස් කිරීමත් ඒ කාල්විින් දත්ත සඳහත් අපි ඒ අවශ්‍ය දත්ත ලබාගන්නත් අපි කාල්්නේෂණ මධ්‍යස්ථානයකින් දත්ත එක්්‍රැස් කරන්න එහෙනම්. මෙතන හලතියෙන්නේ කාල්ගුණික නිේශණ මධ්‍යස්ථානයක වැදගත්කම් තුුණ ියන්න කියලා. දගත්කම් තුනක්නවෙේ අපට වැදත්කම් පිහිපයක් ගැ ඉගෙනගත්තා යටර්තයෙන් ප්‍රධාන තුනක්වාර්ලියන්න පුළුවන්. බෝග වගාට අවශ්‍ය කාලුන් දත් එක්ැස් කිරීමට සංචාර කටයුතුල හා නාවිකයන්ට අවශ්‍ය කන්න කාලගනික දත්ත එක්ැස්කිරීම ඉළඟක හරිද ගුවන්්‍යානා නියමුවන්ට අවශ්‍ය කන්න කාලගනිදත් එක් රැස් කිරීමට කාලගනික නිරීක්ෂණ අධ්‍යස්ථානය වැදගත් වෙනවා. හරිද හරිපයමූ ඉළඟට සී ප්‍රශ්නයට බිම්මනුව පාඩ මාශත්‍රය තමයි ප්‍රශ්නය නිර්මාණය වෙලා තියෙන්නේ තලමේස බිම්මනුමේදී භාවිතා කරන පහත උපකරණවල කාරයන් විස්තර කරන්න කියලා තියෙනවා මොකදද හරිද අපේ තලමේස බිම්මනුම සඳහා භාවිතා කරන උපකරණ කහිපයක් දිලා තියෙනවා අන්නේ උපකරණවල කාරයන් ලියන්න කියලා කියන්නේ පලවෙනියක ළබය සහ ළම්බකරුවකෙන උපකරණය පලව උපකරණය දීලා තියෙන්නේ බේ සහ ලම්බකරුවකින් උපකරණය ම්බේ සහ ලම්බකරුවකින් උපරයේ මොක් සහඳද වශ වෙන්නේ ලම්බේය ඒවගේ ළම්බේඩාර නූලකින් එල්ල ලබකරුව සහ හරි දේකර අපි ලම්බේල්දලා භාවිතාකරනව උපකරණය ඒ ලම්බේ සහ ලම්බකරුවකි උපරන්නේේ මොක් සඳහද වැදගත්වෙන්නේ අපි කියනවා අපේ තලමේසය මත අපි කොළයක් රඳවනවානි අන්නේ කොළය මත යකුණු කරන යම් ලක්ෂයක් එකම සිරස්ථලයේ පොළෝ මත ලකුණ කිරීමට හෝ ොව තුළ පවතින ලක්ෂයක් එකම සිරස්තලයේ කඩදාශය මත ලකුණු කිරීමට ළබය හෝ ළබය හා ළබකරුව අවශ්‍ය වෙනවා කියලා. මොකදද කඩදාශය මත පවතින ලක්ෂයක් එකම සිරස්්‍රේකාවේ පොළෝමත ලකුණු කිරීමට හෝ පොළෝමත පවතින ලක්ෂයක් එකම සිරස්තලයි කඩදාසිය මත ලකුණු කිරීමට ළබේ සහ ළම්බකරුව කියෙනෙක්කෙන අවශ්‍ය වෙනවා. ඉළඟ එක පති, දර්ශරේකය කියන එක තලදර්ශරයකය තලදර්ශරේකය කියන්නේ ඇලිඩේඩේ එක ආකාරයයක් ඇලිඩේඩය කියල උපකරණයක් අපි භාවිතා කරනවා තල මේස බිම්මනුමට ඇලිඩේඩාආකාර දෙකයි එකත් තලදර්ශරයක අනිත්්‍යක දුරේෂ දර්ශයක මෙතනින් දලතියෙන්නේ තලදර්ශරේක ගැන. හර්ද තලදර්ශරේකයක් අපි භාවිතා කරන්නේ අපේ කඩදාසය මත ගහ අපේ කඩදාසිය මත ලකුණු කරන්න ලක්ෂයක ඉඳං. අපේ ඉඩම ට අප පෙළගැන්ුම් ට ස්ථාප ගත කන්නවානේ ඉඩමේ මායිංවල පෙළගැන්නුම් රිටි අන්නේ අපේ කරදාසිය මත තියන ලක්ෂයේ ඉනාම්. ඉඩ මේ මායිංවලට ඉඩ මේ මයිංවල ගහල තියන පෙළගැන්නුම් රිටිවලට තරල රේකා නිර්මාණය කරගන්න තමයි අපි ඇලිඩේඩ යටතේ තියෙන තලදර්ශ රේකයක උපකරණය භාවිතා කරන්නේ. පො කොලය මත තියන ලක්ෂයක ඉඳං හර්ද. අපේ පෙළගැන්වූම් රිිටිවලට රිජු රේකා නිර්මාණය කරගැනීමට. හර්ද රිජු සර්ර් රේකා නිර්මාණය කරගැනීමට හරද තලදර්ශවේකය භාවිතා කන්නවා. ඉළඟට මා මාලිමාවකින් නොපකරණයක් භාවිතාකන්නවා තලමේස බිම්මනුේදී කඩදාසිය මත භූමියයේ උතුරු දිශාව ලකුණු කිරීමට මොකදද කඩදාසිය මත භූමියේ උතුරු දිශාව ලකුණු කිරීමට, උතුරු දිශාවල වුණු කිරීමට මාලිමාව භාවිතා කරනවා. ඉළඟ එක බුබළු ලෙවලය හරිද බුබුලු ලෙවලේ අපි භාවිතා කරනවා පුතේ අපේ තලමේසය මත්තම්ද කියලා බලාගන්න මොකක් සඳහද භාවිතා කරන්නේ තලමේසය මට්ටම්ද කියලා බලාගන්න අපි බුබුලු ලෙවලය භාවිතා කරනවා හරිද බුබුලු ලෙවලය භාවිතා කරනවා හරේගන්මටික තමයි ලබය හා ලඹකරුවයේ කාර්ය තලදර්ශවයකයේ කාර්ය මාලිමාවේ කාරය සහ බුබුලු ලෙවලේ කාරය වෙන්නේ හරි අපම් ඉස්සරහට තලමේස බිම්මැනීමේ ප්‍රධාන ආකාර තුන්ම් කරන්නලු පුතේ තලමේස බිම්මැනීමේ ප්‍රධානාආකාර තුනත් තියෙනවානේ අන්නේ ආකාර තුන ලියන්න කියනවා පලවිනි ආකාරයමොකක්ද අරිය ක්‍රමය නෙද අරිය ක්‍රමය ඒ කියන්නේ කුඩා භූමියක් නං සමතලා භූමියක් නං භූමිය මත, භූලක්ෂණ නැත්තං ඒ කියන්න ගොඩ නැගිලි නැත්තං ඒවගේම ගංගාවන් හෙලවල් හරද වගුරු බිම් වගේ ඒවා නැත්තං අපි හද අරිය ක්‍රමය කියන ක්‍රමය භාවිතා කන්න ඔහෙන එක ක්‍රමයයක් තමයි අරිය ක්‍රමය. ඊළඟ එක අන්තර්චේදන ක්‍රමය. මොනක්‍රමයද අන්තර්ශේදන ක්‍රමය නැත්තන් අපි ඒක හඳුන්නවා තව මොනක්‍රමය කියලාද. ට්‍රිකෝණී කරණය කියලා. ඒ කියන්නේ අපේ තලමේ ස බිම්මෙනුම සිදු කරන ඉඩමී. යම් ඉඩම මැදයින් යම් ජලාශයක් තියෙනවාන කියන්න යම් අපි කියමුක ඇලමාර්ගයක් යනවා කියලා යම් වගුරුබිමත් තියෙනවාන ඩම යම් ප්‍රදේශයක අන්න එවැනි භූමිවල හර්ද අපි තලමස බිමනුම සිදු කරනවටක් භාවිතා කරන්නේ අන්තර්ශේදන ක්‍රමය නැත්තන් ත්‍රිකෝණී කරණය කෙන ක්‍රමේ හෙනම් පළවෙනි කාරිය ක්‍රමය දෙවැනි අන්තර්ශේදන කමය නැත්තන් ත්‍රිකෝණීරණය ඉළං අවසානය අපි කියවා මොකද ක්‍රමය පරික්‍රමණ ක්‍රමය ඒකැන් භූමිය මත පුදේ ගඩනැගිගේ තියෙනවනං අපි ඉඩ මේ වටේ මැනමැන ගිහිල්ලා තල මේේස බිම්මනුම සිදුකරන ක්‍රමයක් තියෙනවා ඒක අපි කියනවා පරික්‍රමණ ක්‍රමය කියලලා හෙනං තල මේස බින්ම්මනුම සිදු කරන්න පුළුවන් හරිද ප්‍රධහන ක්‍රමාකාර තුනයි අරිය ක්‍රමය අන්තර්ශේදන ක්‍රමය ඒගැන් ත්‍රිකෝණී කරණය ඉඩ පස්සේ ඊළගේ අපි සාමාන්‍යෙන් කියනවා ක්‍රමණ ක්‍රමය ඉතින් ඔන්නව කියන ක්‍රමමාකාර තුන තමයි තලමස බිම්මැනුවේ ප්‍රධාන ක්‍රමාකාර තුන වෙන්නේ. ඉළඟට බිම්මැනීමේ ප්‍රධාන ක්‍රමශිල්පා ආකාර හතරක් නම් කරන්න. පුතේ භූමියක් මනින්න පුළුවන් ඉඩමක් මනින්න පුළුවන් ප්‍රධහන ක්‍රමශිල්පාකාර හතරක් නම් කරන්නලු ඉඩමක් මනින්න පුළුවන් භූමියක් මනනින්න පුළුවන් ප්‍රධාන ක්‍රමශිල්පාකාර හතරක් අපි ප්‍රධාන ක්‍රමශිල්පාකාරටක් ගැගෙනගන්නවානි. අන්නේ අතෙන් හතරක් කියියන්න තියන්නේ මොනවාද භූමියයක්මනින්න සඳහා භාවිතා කරන්න පුළන් පදධන ක්‍රම ශිල්ප. එකත් තමයි තල මේස බිම්මැනුම අනිත් එක දංවැල් බිම්මැනුම ඉළඟක මොක තලේස බින්ම්මැනුම තියෙනවා දංවවැල් බින්ම් මැුම තිෙනවා හර්ද මාලිමාමැනුම තියෙනවා ටියවඩු ලයි මැනුම තියෙනවා හරද ඉලෙක්ට්‍රොනික් මැනුම යෙනනවා ඉඩ පස්සේ ලෝකව්‍යාප්ත යාත්‍රාවරණ චන්්‍රිකා පද්ධ ති මගින් මැනුම තියෙනවා ඉ පස්සේ චායාරයක මිතිය තියෙනවා ඉ පස් භූගෝලය තොරතුරු පද්දි තිෙනවා ඉතින් ඔන්න විදිහයට අපි ඉඩමක් මනින්න පුළුවවා භූමියක් මනිින්න්න පුළුවන් ක්‍රමශිල්පාකාරටක් ගැනි ගෙනගත්තාන්නේ ඒය අටෙන් හතරක්වාලි වුවනන් හරි තලමස බිම්මැනුම දංවැල් බිම්මැනුම හර්ද මාලිමා බිම්මැනුම ඉර පස්සේ තියඩු නයි් බිම්මැනුම හර්ද ඉඩ පස්සේ ඉලෙක්ට්‍රොනනික් බම්මැනුම හදකන් ඉඩියෙන් උපරය භාවි කල බිම්මැු සිදුතු කර. ඉළඟ කපි කියවා ලෝකවි්‍යා්ත යාත්‍රාවරණ චන්ධිකා පදධති මගින් බිම්මැනුම චායාරයක මිනිතය හරද භූගෝලය තොරතුරු පද්ධති මගින් බිම්මනුම අනන්නේ විදියටට බිම්මනුමේ ක්‍රමවේද ක්‍රමශිල්පාකර අටක් ඉග ගන්නවාට දෙවනි අනු මාට්‍රුකාවේ බිම්මනු පාඩමි අන්නේ ක්‍රමශිල්ප අටෙන් ක්‍රමශිල්ප හතරක්වා උත්තරේ වශයෙන් ලිවන හරි. ඉළඟට දංවල් බිම්මැනුම භාවිතා කළ හැකි අවස්ථා තුනක් ක්‍රියන්නලු පපුතේ අප දංවවැල් බිම්මනු ැනතා කරන්නවානේ මොකද දංවල් බිමනුවම කියල කියන්නේ ඩංවල් බිින්මැනුම මොක දංවවැල් බිමනු කෙ කියන්න යැි. අපි කියනවා රේකය දුරවල් පමණක් භාවිතයෙන් ඉඩමක් මැනලා එහි වර්ගඵලය සෙවීම සඳහා මිනුම් ලබා ගැනීමේ ක්‍රියාවලිය. දංවැල් භාවිතා කරලා සිදු කන්නවානන් ඒ මො ිම්මනුවක් කියනවාද ල් බිම්මනුුව කියනවා ඒ කියන්නේ සටලව කිව්වොත් දංවැල් බාවිතා කරලා බිම්මැනුම සිදු කන්නවනම් ඒ බිමැනු මන බින්මනුම කියලා හඳුන්නනවාද දංවවැල් බින්ම්මැනු කිය හදුන්න ඉති අපි තමයි අරවිදි අර්ථ ගන්නවන්නේ දංවැල මගින් ලබාගන්න පුළුවන් මිනුම් කාණ්ඩය වෙන රේකය මිනුම්නේ ඉතින් අප කියනවා රේකය මිනුම් මගින් ඉඩමක් මැන එහි වර්ගඵලය සෙවීම සඳහා. මිනුම් ල බාගැනීමේ ක්‍රියාවලිය දංවල් භාවිතය සිදු කරන්නවා අනගේ දංවවැල් බිම්මම කියලා මෙතැන දෙහන්නේ දංවල් බිම්මනුම භාවිතා කළ හැකි අවස්ථා දක්වන්න කියලකැන් දංවල් බිම්මම භාවිතා කරන්න පුළුවන් මොන වගේ ශේත්‍ර සඳහාද කියලා හන්නේ පුත අපි සාමාන්‍යයෙන් දංවල් බිම්මනුම භාවිතා කරන්නේ ප්‍රමාණයෙන් කුඩායිඩම් සඳහා එනවාට එකක් කියන්න පුළන් ප්‍රමාණයෙන් කුඩා යිඩම් සඳහ භාවිතා කරනවා ඊළඟ එක විවෘත්තාවකාශ වැඩිඩම් සඳහා ප්‍රමාණයෙන් කුඩායිඩම් සඳහා භාවිතා කරනවා විියුත්තාවකාශ වැඩි ඉඩම් සඳහා භාවිතා කරනවා. ඉළඟ එක තමයි පුේ දංවවැල් බිම්මනුවේ මූලධර්මය මොකක්ද දංවල් බිම්මනුවේ මූලධර්මය දංව බිමනේ මූලධර්ය තමයි ්‍රිෝණී කරණය ්‍රිකෝණීරණය කියැන් ඉඩම ටිකණනවල කනවා කියන එකනේ එතකොට මේ දංවැල් බිම්මෙනු අපි කරන්නේ පහසුවෙන් ඉඩම ්‍රිකෝණ වලට වංකර හැකි භූමි වලට මොකක්ද පහසුවෙන් ඉඩම ට්‍රිකෝනවලට වකර හැකි භූමිවලට ඊළඟ එක හරිද අප කියනවා හරද දක්ත අඩු හරද සමතලා ක්‍රමවත් භූමිල දංවවැල් බිම්මැම සිදු කන්නවා කියලා මොනවාද දත්ත අඩු සමතලා ක්‍රමවත් භූමිවලට පුදේ දත්තා අඩුවයි කියන්න බූලක්ෂණ අඩුවයි කියන එක හරිද සමතලා ක්‍රමවත් භූමියයක් කියන්නේ බූ විෂමතාවයන් අඩුවේ කියෙක අපි දංවවැල්බින් මැනුම ලක්ෂණ වැඩි භූමිවල්ල කරන්න නැහැන භූ විෂමතාවයන් වැඩිභූමිවල්ල කරන්න නැහැනේ අන්න ඒ එක තමයි ඒ පොවින්ට එක කියන්නේ අපි කියනවා දත්ත අඩු දත්ත අඩු කියන්න බූලක්ෂණ අඩුයි කියන එක දත්ත අඩු හරද සමතලා ක්‍රමවත් ඉඩම්වල් සමතලා ක්‍රමත් ඉඩම් කියන්නේ භූලක්ෂණ අඩු ඉඩම් කියන එක හෙනම් පුතේ වාට ලියන්න පුළුවන් ප්‍රමාණය උඩායිඩම් වෙන්න ඕනේ හරද ඒ වගේම විවෘත වකාශ වැඩිඩමක් වෙන්න ඕනේ සුවෙන් ්‍රිකෝනවල්ල ඩන් කැඩිය හැකිටමක් වෙන්න ඕනේ ඒවගේ සමතලා දත්ත ප්‍රමාණය අඩු ක්‍රමවත්තිඩමක් වෙන්න ඕනේ ඒවගේ බුතේ අපිට විශාල පරිමාණ සිතියමක් අඳින්න ඕන්නා මොකදද විශාල පරිමාන සිතියමක් අඳින්න ඕන්නම් අන්න එවැනි අවස්ථාවන්ව දීත් අපි මොන බිම්මෙනුුවද භාවිතා කරන්නේ දංවැල් බිම්මැනුම ඒවගේම හද ක්‍රමවත් මයින් සහිත ඉඩම් සඳහත් අපි දංවල් බිමෙනුව භාවිතා කරන්න ඉති අපි ඔයයටතේ පොයින්් හය හතක් ඉගෙනගන්නවා දංවල් බිම්මෙනු භාවිතා කළ හැකි අවස්ථා ගැන අන්නේ පොයින්ට් හයහතන්වා කැමති පොයින්් තුනක් ලි්වනම් හරි අවස්ථා තුනක් මෙ හන්නේ තුනක් ලි්වනන් හරි හරි ඉලඟ බලන්න ඩී ප්‍රශ්නය ඩ එක පලවෙෙනියක ආලෝක කාල සීමාවට දක්වන පතිචාරය යනුව ශාක කොටස් තුනකට බෙදිය හැකිය පුතේ ශාක කියන්නේ ගොඩක් ෂාක ආලෝකයට සංවේදීනේ එතකොටේ ආලෝකය සංවේදී ශාක ආලෝකයට දක්වන ප්‍රතිචාරය අනුව ප්‍රධහන ආකාර තුනකට වර්ගී කරණය කන්නවා. බෙදිය හැකි ඔන්න එක කියලා. එම කොටස්තුන සඳහන්කර ශාක සඳහා උදාහරණ දෙක බැකින් ලියන්නනොලු. හර්ද ශාක කියන්නේ ආලෝකයට සංවේදී කා්ඩයක් එතකොට ඒ ආලෝකයට සංවේදී සාක ආලෝකයට තියන සංවේධීතාවය මත ප්‍රධානකාණ්ඩ තුනකට බෙදා දක්වනවා. එක කාන්ඩයක් තමයි පතේ දිගුදිනසාක මොන දිනසාකද දිගුදිසාක දිගුදිනසාකයක් කියන මොනවගේ සාකයක්ත්ද. දිගුදිවාකාලයකට පියසාාක ඒ වැඩි ආලෝක කාලසීමාවට පියසාක අපි කියනවා දිගු දිනසාක කියලා. කැරත් බීට්ට වගේ සාකපුති. දිගුදිවාකාලයකට ප්‍රියසාක හෙනම් ඔන්න පළවෙනි කාණ්ඩය දිු දිනසාක ගැන දිගුදිවාකාලයකට ප්‍රියසාක කැර ඩීට්වාට උදාහරණ වශයෙන් ලියන්න පුළුවන්. ඊළඟ එක කෙටිදිනසාක, කෙටිදිනසාක, කෙටිදිනසාක කියන්නේ කෙටිදිවාකාලයකට ප්‍රියවන්නවු සාක. එයා කැමති අඩුවාලෝක කාල සීමාවකට. දිගුදිනසාක කැමති වැඩියාලෝක කාල සීමාවකට, කෙටිදිනසාක කැමතිී, කෙටි ආලෝක කාල සීමටයා කැමති දිනයේ අඩුකාලයක් කාලෝකය ලැබෙනවාට. දිගු දින ශාක කැමති දිනයේ වැඩි කාල සීමාවක් කාලෝකය ලබෙනවාට පුතෙක් කෙටි දින ශාකොල උදාහරණය වෙන්නේ පැරණි වීප්‍රබද පැණි වී්‍රබද කැමති දවස්සේ අඩුකාල සීමාවක් කාලෝකය ලබෙනවාම් ඒවගේම දුංකළ වගේ ශාක එයාල කැමති දවසේ අඩු කාල සීමාවක් කාලෝකය ලබෙනවවාන හර දෙෙනම් ඔන්න ආලෝකයට දක්වන ප්‍රචාරයන්ුව ශසාක කාණ් දෙකක් හඳුනාගත්තා දිගු දින සාකසා කෙටි දින සාක. ඊනක එක තමයි කතයේ හරිද දින උදාශීන සාක මොනාසාකද දින උදාශීන සාක. දින උදාශීන සාක කියන්නේ හරද ආලෝකයේ කාලසීමාවට ප්‍රතිචාරයක් නොදක්වන සාක. එයාලට දිගු ආලෝක කාලසීමාවත් තිබ්බත් ගැටලුවක් නෑ? කෙටියයාාලෝක කාල සීමවත් තිබ්බත් ගැටලුවක් නෑ. අපි කියමුකෝොල්ෂාකය හරිද පොල්ෂාකය කියන එකට හරද දිගයාලෝක කාලසීමවත් තිබත් ගැටලුවක් නෑ. කටයාලෝක කාලසීමම තිබත් ගැටලුවක්නෑ අපිගමුක ම මිරිස් වලට දිගුයාලෝක කාලසීමත් තිබත් ගැටලුවක් නෑ කෙටියාලෝක කාල සීමවත් තිබත් ගැටලුවක් නේ ඒකින් අප කියනවා දිගු දිනශාක තියෙනවා දින සාක තියෙනවා දින උදාශීන ශාක තියෙනවා ඒ සාක කඩන්නේ ආලෝකයට දැක්වන ප්‍රතිචාරය මත ඉනඟක ආලෝක කාලසීමාවේ වෙනසට සාාක දක්වන ප්‍රතිචාරය දැක්වීම හඳුන්වන නම කුමක්ද ඒන් ඔන්න දැන් ස්සල්ල වර්ගී කරණ කරන්නේ ආලෝකයට ඇති ප්‍රියතාවය අනුව ශාක කාණ්ඩ තුන ආලෝක ප්‍රියශාක වන පියාක සහ ඒගැනීමේ කෙටි දින සාක දිගු දින ශාක සහ දින උදශීන සාක කියලා අන්නහම ආලෝකයට පවතින ප්‍රියතාවේ අනුව ඒ ශාක බෙදලවෙන් කරන ඒ හඳුන්ුව නම ොකද කිය හනො එක අපි මොනවර්තීතාවය කියද කියන්නේ ඒ අපිට කියන්න පුළුවන් නම් දෙකක් කියනවා එකක් අපි කියෙන ප්‍රකාශවර්තීතාවය මොනවර්තීතාවේද ප්‍රකාශවර්තීතාවේ නැත් අපි කියෙන මොන සංවේධීතාවේද ප්‍රබා අවදි සංවේධීතාවේ. අපි ගොඩ අමභාවිතා කරන්නේ ප්‍රභා අධ සංවේධීතාවේ කියන එක ඒ වගේම ප්‍රකාශ වර්තීතාවේ කියලත් අපි ඒක හඳුන්නනවා ආලෝකයේ කාලසීමාවට ශාකදක්වන ප්‍රතිචාරය අපි හඳුන්නනවා ප්‍රබා අවදි සංවේධීතාවේ ලෙසත් ප්‍රබා අවදිවෙලා තියෙන කාලසීමාවට ශාකදක්වන සංවේධීතාවය. ප්‍රබා අවදි සංවේදිීතාවේ. අනිත් එක ප්‍රකාශ වර්තීතාවේ ඔන්නේ නම් දෙකෙන්ම හඳුවනවා අහහිෙනවාට ඒ දෙකින් එකක් කියන්න පුළුවවා. ඉළඟ එක සාාකවල පුස්පීකරණය උත්තේජනය කිරීමට වැදගත්වන හෝමෝනය කුමත්්ද කියලා හනෝ. පුතේ ශාකවල පුෂ්පහැදීම උත්තේජනය වන මල්පිපීම උත්තේජනය වන හෝමෝන කාන්්ේ මොකද දෙ කලා හන්නේේ ොකද හෝමෝන කාන්ඩ අපිෙනවා ෆලොරිජීන් කියන හෝමෝනය තමයි හරිද ෆලරිජීන්. කියන හෝමෝනය තමයි ශාකෝල පුෂ්පී කරණය උත්තේජනයවීම සඳහා හරිද ක්‍රියාත්මක වන හෝමෝනය වෙෙන් එෙන අලියාගන්න ෆලොරිජින් කියන හෝමෝනය ඒවගේ බතේ ෆයිටකෝ කියල තව හෝමෝණයක් තියෙනවා ඒ ෆයිටකෝ කියන හෝමෝණයක් ශාකවල පුෂ්පී කරණය උත්තේජනය කන්න හෝමෝණයක් එෙන එකත් තමයි ෆලොරිජන් අනිත්තකවාට ෆයිටකෝව් කියල ලියන්න පුළුවන් අගන්නේ හෝමෝන දෙක ශාකවල මල්පිපීම උත්තේජනය කරනවා. ඉඟක දෘෂ්‍යවර්ණාවලියයේ පහත සඳහන් වර්ණ ශාකවලට සාකවර්ධනයට බලපානාකාරය බැගිින් ලියන්න එකයන්නේ පුතේ ආලෝකයේ කියන්නේ දෘෂ්්‍යාලෝකය වර්ණ හතකින් යුත්තයින හර්ද අන්නේ වර්ණ හතකින් යුත්ත දෂ්්‍යාලෝකය හර්ද ශාකවල වර්ධනයට බලපානාකාරය ලියන්නලු පලවෙනි ආලෝක කිරණය දීල තියෙනවා රතුවාලෝකය පුතේ දෘෂ්්‍යාලෝකය අන්දර්ගත නි එකකාආලෝකකිරණයනේ රතුවාලෝකය අන්නේ රතුවාලෝකයේ වැදගත්වෙනවා ශාකෝල මකක් සඳහාද. ශාකවල බීජයන් පරෝහණය වීමට නේද බීජ ඉන්ද අපි පැළගන්නකොට ඒ බීජ පරෝහණය වීම සඳහා ගොඩම් වැදගත්වන ආලෝක කිරණයක් තමයි. රතු ආලෝක කිරණේ හෙනම් පළවෙනික ලියා ගන්න බීජ පරෝහණයට, රතුවාලෝකයේ වැදත් දෂ්ාලෝකයේ තියන රතුවාලෝකකිරන වැදගත්. ඉඟ එක කොලාලෝක කිරණ කොලාලෝක කියරන. කොලාග ලෝක කිරන ොකක් සඳහාද වැදගත්තයෙන් අප කියනවා ශාකපත්‍රවල සයිලවර්ධනය වීමට කොලාලෝක කිරන වැදගත්යෙන් අපි කියන නේද බති කොලාලෝකය අඩුවෙනකොට ශාකපත්‍ර දිගැරන්න හැයි කියලා. පරිසරයේ කැන්නේ ආලෝකයේ. කොලා ලෝක කිරණ ප්‍රමාණය අඩුවනකොට පත්ව දිගෑරෙන්න්නේ නැහැ. ඇයි පත්ව දිගෑරෙන්න්න ඇති පත්‍රවල සයිලවර්ධනය අඩුවන නිසා. එහෙනම් පති කොලාලෝකය අපිට වැදගත්වෙනවා. පත්‍රවල සයිලවර්ධනයට පට්‍රවල සයිලවර්ධනයට. ඉළඟට කහාලෝකය හර දාලෝක තේ තියෙන ඉළඟ තව කිරණයනහාෝ කහාලෝකය අපට වැදගත්වෙනවා. ශාකවල පරරුව දික්වීමට සහ, සාකවල නව බීජ හටගැනීමට හෙනං සාකවල පර්වදික් වෙන්න කහාලෝකයේ වැදගත්වෙනවා. ඒවගේම සාකවල බීජ හටගන්නත් කහාලෝකයේ වැදගත්වෙනවා. ඉඩ පස්සේ නිල්හා රතුආලෝකය. පතේ නිල්හා රතුවාලෝක කියරන සංකල්නය උනහම ඒක ගොඩම්ම වැදගත්වෙනවා. ශකවල පුෂ්පී කරන ක්‍රියාවලිය සඳහා මොනකරණ ක්‍රියාවලියටද. ෂ්පි කරන ක්‍රියාවලියට වැදගත්තෙනවා හෙනම් අපි දන්නවා ආලෝකය කියන්නේ සූරයා වින් නිකුත් කරන විද්‍යුච්ුම්ක විකරණ මාලාවක්නේ අන්නේ විද්‍යුච්චුම්බක විකරණ මාලාවේ ප්‍රධහන ආලෝකකිරණවර්ග හතත් තියෙනවා හට ඒ හතඉන්නකට එකතුන හාමනේ සුදුවාලෝකය වශයෙන් අපට ලැබෙන්නේ ඉතිං අන්නේ එක එකට එකතු වන ආලෝකරණ හතක ශාකවර්ධනයට වැදත්වන විදි ගැන තමයි හලතියෙන්නේ ලින් හ තියවා රතු ආලෝකයේ. රතුවාලෝකයේ වැදගත්වෙනවා ශාකවල බීජපරෝහණයට. ඉලට ආලතියෙනවා කොලාලෝකය. කොලාලෝකයේ වැදගත්තෙනවා ශාකවල ශාකපට්‍රවල සයිලවර්ධනයට. ඉළඟට කහාලෝකය. කහාලෝකයේ වැදගත්වෙනවා ශාකවල පර්වදික් වෙන්න ඒවගේම ශාකවල බීජ හටගන්න. ඉළඟට රතුහා නිල්ලාලෝකය, පුතේ රතුහා නිල්ලා ලෝකයේ සංකල්නය උුණහම ඒක වැදගත්වෙනවා. ්‍රබා සංස්ලේෂණ ක්‍රියාවලියට මොන සංස්ලේෂණන ක්‍රියාවලියටද ප්‍රබා සන්ස්ලේෂණ ක්‍රියාවලියට හරෙනම් අපි පලවෙනිිය එක ඊ කියන කොටස ගැන තමයි දැන් සාගච්චා කරන්න හදන්නේ හරිබාණන පලවෙනිකේ ඒ කියෙනකින් හල තියෙනවා පහත දැක්වෙන්නේ ABC ලෙස ස්ථාන අන හද ඉඩරිස්සල වෙන ප්‍රශ්න තියෙනවා සාපේක් ශාර්ථාවය යනු යම් මුෂ්නත්තයකදී හා යම් පීඩනය එකදී වල්ගෝලි ඒකක පරිමාවක ඇති ජලවාශව ප්‍රමාණය හා එම පරිමාව අදාළ තත්ත්යටත්තේ සම්තෘත්ත කිරීමට අවස්ස ජලවාශව ප්‍රමාණය අතර අනුපාතය ප්‍රතිශතියයි. මේ කියල තිෙන සාපේක් ෂාර්ථාවය කියනමකදද කියන අපි සාපේක් ශාර්ථාවය කියනමකක්ද. යම් නිශ්ෂිත උෂ්නත්වයකදි හා යම් නිශ්ෂිත පීඩනයකදී වල්ගෝලයේ ඒකක පරිමාවක් හරිද. සම්තෘපත කිරීමට අවස ජලවාශ ප්‍රමා්ට සාපේක්ෂව එම නිශ්ෂිත උෂ්නත්තේදී හා එම පීඩනයේදීම වල්ගෝලයේ හර්ද නෑ ගනි පැත්න අපි ගැන්න ඕනනි එගැන්හෙම අපි ැන මොකද සාපේක්ෂාර්තාවය කියලා කියන්නේ යම් නිශ්ෂිත උෂ්නත්තයක දී හා යම් නිශ්ෂිත පීඩණයක දී වල් ගෝලයේ ඒක පරිමාවක පවතින ජලවාශ්‍ර ප්‍රමාණයට සාපේක්ෂව, එමෝෂ් නත්තේ දී හා එම පීඩනයේදීම හරිද වල් ගෝලේ එම පරිමාව සම්පෘක්ත කිරීමට අවශ්‍ය ජලවාශව ප්‍රමාණය අතර පවතින අනුපාතයේ ප්‍රතිශතය අපි සාපේක් ෂාර්ථාවය කියලා කියන්නේ ඉතින් අන්න එක තමයි ඔයවතන කියලා තියෙන්නවාට හර්ද එතුට ඒ ගොඩක්වාට වැදගත් නැහැ ප්‍රශ්නයට අපි අං ඊළඟට සාපේක් ශාර්ථාව බෝග වගාවට වැදගත්වන අවස්ථා දෙකක් කලියන්න වොලු එක කියන්නේ වයිල්ෝලයේ සාපේක් ෂාර්ධතාව බෝග වගාවට වැදගත්වන ආකාර. පුතේ අපි වර්ධක ප්‍රචාරකවලදී ශාක අතුකැබැල්ලක් වර්ධනය කරගන්න පරිසරේ මොනාර්ධතා තත්වයද තියෙන් ඕනේ වැඩි ආර්ධතා තත්ත්වයන් හෙන අපිට එකක් ලියන්න පුළුවන් අතුකැබලි මුල්ලද්දවා ගැනීමේදී වැදගත්තේ. හර්ද අතු කැබලි මුල්ලද්දවාගන්න අපිට පරිසරේ වැඩි ආර්ධතා තත්ත්වයක් තියාගන්න ඕනි. ද මොකද නැත්තන් වෙන්නේ සාකෙන් ජලවාස්ප ගොඩක් ඒගන් උත්සේදනය මකින් ජලය ගොඩක් පිට වෙලා සාකේ වියලීමේ ස්වභහාවකට ලක්වුුණොත් සාකෙන් සාකත්තෙන් අලුත් සාකයක් නිර්මාණය කරගන්න බැහැයි එහෙනම් පලවෙනික තමයි සාකතු කෑල්ලක් මුල්ලද්දවා ගැනීමට වැදගත්. ඊළඟ එක බුති එලවලු පළතුරුවගේ සාක හරද හොඳ නැවුම් සොභාවයෙන් පවත්වාගන්න හරිද. පරිසරයේ ආර්ධතාවේ වැදගත්තෙනයිකන් එලෝලු ඇවෙන්නේ ගොඩක් ආර්ධතාවය අඩු පරිසරයක නම් ඒ ලෝලුවල නැවම්භාවේ අඩුවේ හර්ද දැඟ අපි ගම්ගු නුවරෙලිය එලොවලු නුවරෙලිය එලොළු ගත්තොත් ඒ ලෝළුවල ෆ්‍රෂ්ක වැඩි නැවම්භාවේ වැඩි මොකද නුවරෙලිය පරිසරයේ තියෙන්න පුුතේ ආර්ධතාවේ වැඩි ත්වයක්නෙ එතෝටේ ආර්ථාවේ වැඩි පරිසරය තුළ පවතින් එලෝලු හා පළතුරුවල නැවම්බාවේ කියලයි හර්ද හරියෙනම් ඒක මතක තියා ගන්න හට ඉළඟට හනවා ඉලාට හනාපුතේ කාලුගුණක මධ්‍යස්ථානයක සාපේක්ෂ ආර්ධතාවය මනිින් උපකරන දෙකා කාලගුණික නිරීක්ෂණ මධ්‍යස්ථානයක පවතින සාපේක්ෂ ආර්ධතාවේ මැනීම සඳහා භාවිත කරන්න පුළ පකරන දෙකා. මොනාද භාවිතක උපකරන එකත් තමයි තෙත්තා වලිබල් භෂ්ණත්තමානය න තෙත්තා වලිබල් පුෂ්ණත්තමානයක උපරණය මගින් අපට සාපේක්ෂ ආර්ථාවය මැ ගන්න පුලුවන්න්නේ ඒවගේම සොයංක්‍රීය සාපේක්ෂ ආර්ථමානය එහෙනම් උපකරන දෙකයි එකත් තමයි තෙත්තා වලිබල් භෂ්ණත්තමානය අනිත් එක සොයංක්‍රීය සාපේක්ෂ ආර්ධතාමානය හරිබානුකුද ඉළඟ පශ්නය පල ගොඩක් වැදගත් ප්‍රශ්නය දිලතියෙන්නේ පහත දැක්වෙන ABC ලෙස ස්ථාන හතරකින් ලබාගත් තෙත්තා වියලිබල්බ පාටාංකයි ඔන්න මෙතර මේ වගුවෙන් දීලතියෙන්න්න පුතේ ඒCD කියලා ස්ථාන හතරකින් ලබාගත් වියලිබල් භෂ්ණත්තමානයේ පාටාංක සහ තෙද්බල් බෂ්ණතමානය පාටාංක ඒ ගන ඒ කිය ස්ාන වලිබල් භුෂ්ණතනේ පාටාන්ක තෙදබල් බුෂ්නතමානේ පාටන් දී තියෙන B කියන ස්ථානයේ විලිබල් පුෂ්නතමානේ පාටන්ක ෙත්බල් බෂ්නතමාන පාටාන්ක දිී යනවා Cී කියන ස්ථානයේ වලිබල්බ එක තෙත් බල්බ එකක දිී තියෙනවා හරද පහද දැක්වෙන්නේ ABCCD ලෙස ස්ථාන හතරකින් ලබාගත් තෙත්තාහා විලිබල් පුෂ්නත්තමාන පාටාංක වේ එම දත්ත ඇතුරින් වාතයේ තෙතමන ප්‍රමාණය වැඩිවන අනු පිළිවල දියාදක් පන්නලු. මෙන්න මේ ස්ථානවලින් වායුගෝලයේ තෙතමන ප්‍රමාණය වැඩිවන අනුපිළිවල. හරද වායගෝලයේ තෙතමන ප්‍රමාණයේ වැඩින අනුපිළිව ලියන්නුල කියන්නේ වායුගෝලයේ සාපේක්ෂ ආර්ධතාව වැඩිවන අලු පිනිිවල ලියන්නවොළු ඒගැන අඩු සාපේක්ෂ ආර්ධතාවේ නම් වැඩි සාපේක්ෂ ආර්ධතඟාවයට ස්ථානටික පෙළගස් අන්නුලු. එතකොට දැන් අපට ොක් ඕොනගෙනවාද. ආර්ථ වගෝන කන්නවානි හර්ද මෙතන තිබුති. ආර්ධතා වගුව භාවිතා කරන්න නැතුව අපිට ඔ අද අඩුසාපේක් ශාර්ධතාවය පවතින ස්ථානය සහ වැඩිසාපේක් ශාර්ධනා පවති ස්ථාන හඳුරාගන්න පුළුවන් මෙන්න මෙහෙමයි හඳුනාගන්නේ කොහොමද ඔයා මෙන්න මේ හැම ස්ථානයකම වියලිබල් භෂ්ණතමානයේ පාටාංකින් තෙත්්බල් බෝෂ්ණතමානයේ පාටාංකය අඩු කරලා වෙනස බලන්න ඕනි අපි කොහොමතේ දත්තේ අවශ්‍ය වෙනවානි මුකද මුලිම කරන්නේ ස්ථාන හතරේම වලිබල් බෂ්ණත්තමානයේ තෙත් බල් භුෂ්ණතමානයේ පාටාංකය අඩු කරලා වෙනස බලනවා. බලන පලවෙන ස්ථානය ඒ ඒස්ථානයේ වලි බල් භෘෂ්ණතමානයේ පාටාන්ගේ විසි අටයි තෙත්බල් පුුෂ්ණතමානයේ පාටාන්ගේ තිස්සකයි. ඒ ගැන කියිය වෙනස වෙනස තුනයි. බීස්ථානයේ වලිබල් බෂ්ණතමානයේ පාටාන්කය තිස්සකයි බපුෂ්ණතමානයේ පාටාන්කේ විසි නමයයි ඒකැන් වෙනස කියද වෙනස දෙයි ඊළඟට ස්තී ස්ථීබලන්න වියලිබල් පුෂ්ණතමානයේ පාටාන්කේ තිස්හයයි තෙත්බල් බෂ්ණතමානයේ පාටාන්කය තිස් හතරයි ඒකැන් එතනත් වෙනස දෙයි ඊළන්න බලන්නපුතේී වියලිබල් පුෂ්ණත්තමානයේ පාටාංකය දහනමයයි හද වියලිබල් බෂ්ණතමානයේ පාටාංකය දහනමයයි ෙ බ බූෂ්ණත්තමානයේ පාටාංකය විසි හයයි. හර්ද මෙතනොකක්ද දල තියන්නේ. වියලි බල් භූෂ්නත්තමානයේ පාටාංකය දහනමයයිලූ තෙත් බල් භූෂ්නත්තමානයේ පාටාංකය හර්ද විසි හයයිල්ලූ ඒගැන් වෙනස හතයිනේ එතන වෙනස හතයි හර්ද හරිහෙනං ඔන්න අපි ඒටික ලියාගත්තා. හරද මොකද ලියාගත්තේ එක්ක එෙක් ස්ථානවල වියලිබල් භෂ්ණත්තමානෙන් බ බෂ්නතමානයේ පාටාංකය අඩු කරලා ඒ උස්්නත්තාගන් ලියාගත්තා ඉඩ පස්ස අපිට කරන්තියෙන්නේ අන්නේ අගයන් වැඩිම තැනතියන්නේ ඒන පරාසය වැඩිමතැන ඒ පරාසය වැඩිම තැන තමයි පති අඩුම සාපේක්ෂ ආර්ධථාවයක් පෙන්න්නන්නේ දැම් මේකේ ඩීගියන ස්ථානය නේද හරද වියලි බල්බේෙන් තෙත්බල්ව අඩු කරහම වැඩිම අග පන්නන්නේ ඒ වැඩිමගේ පෙන්න්නන්නේ අඩුම සාපේක්ෂ ආර්ධතාවය පවතින තැන හර දෙෙනම් දී තමයි අඩුම සාපේක්ෂාර්ථාවය පවතියන්නේ ඊළඟට හරද වැඩිම වෙනස පෙන්නන්නේ ඒක නිස්ථානයන එනම් ඊළඟට බුතේ ඒකය නිස්ථානයේ තමයි ඊළඟට අඩුම සාපේක්ෂර්ථ පෙන අඩුම පෙන්න්නන්නේ ඩී ඊට පස්සේ ටිකක් වැඩි ඒ ඊට පස්සේ හා සී කියන දෙකේම වෙන එක ගානයන්නේද බී කියන එකත් දෙකයි සී කියන එකෙත් දෙක. හෙන ඊළඟට සාපේක් සාාර්තාය වැඩිවෙන්නේබහා සීවල නැත්තන් සහා බී කෙල යන්න පුළුවවා හරිද මේකද අප කරන්තියෙන්නේ ආර්තා වගුවක් ඕනද නැහැ වාට කරන්තියෙන් මේගේ පශ්නය මසකූ වලත් තහනවා. හරිද වාට කරන්තියෙන් මේගේ ප්‍රශ්නයක් ඇහුහාම මුලින්ම ඒ එක්කෙක් ස්ථානවල. වියලිබ පුෂ්නතමානයේ පාටංකෙන් තෙද්බල් භෂ්ණතමානේ පාටාන්ගේ අඩු කන්න එක හරද වලිබල් භෂ්ණතමානේ පාටන්කෙන් තෙදබල් බෂ්ණතමානේ පාටන්ගේ අඩු කරන්න එක ඒ අඩු කල්ලා ඉස්සරහැන් ලියාගන්නවා ලියාගතර පස්සේ හද වලිබල් භෂ්ණතමානය සා තෙද්බල් භෂ්ණතමානය අතර පාටාංකු වෙනනිස ගොඩක් අඩුයි නම් ඒ කියන්නේ සාපේක් ෂාර්ථාවය වැඩී කියලා වෙනස ගොඩක් අඩුව නම් සාපේක්ෂාර්ථතාය වැඩි දැම් බල තන වෙනස දෙයි ඒකන් මෙතන සාපේක් ෂර්තාතය වැඩි පුතේ මෙතන වෙනස දෙකයි එතනම් සාපේක් ෂාර්තායි වැඩි. දැ මෙතන වෙනස තුනයිනේ හර්ද වියලිබලම තෙද්බල් වැඩු කරන වෙනස තුනයි එනම් මෙයාට වඩා සාපේක්ෂාර්ථාවය අඩුයි ඒ නිස්ථානයි. ඩීබලමුකු ඩීවල වෙනස හතත් තියෙනවානන්නේ ඩීවල වෙනස හතයි කියන්නේ. මෙන්න මේ තුන් දෙනාට වඩා සාපේක් ශාර්ථාවය අඩුයි එක වායගෝලය තියන් එතවමන ප්‍රමාණය අඩුයි ඩී කියන ස්ථානී පහැළගන්දරේ ඔයාට හොයාගන්න තියෙන්න්නේ එMCක ප්‍රශ්නලත් මේ ැහවරම වලි බල්බෙන් තෙත්්බල් භෂ්ණතමානයේ පාටාන්කේ අඩු කරලා හර්ද ඒකේ අඩුම වෙනස පෙන්න්නන තැන් තමයි උපරිමුෂ්ණත්වයක් පෙන්නුම් කරන්නේ වෙනස වැඩිවෙන්න වැඩිවෙන්න උෂ්නත්තේ අවුම වෙනවා සාපේක්ෂාර්තාවය අවම වෙනවා දැන් වෙනස හතයි වෙන සතයි ගැන සාපේක්ෂාර්තාවය ගොඩක් අඩුයි වෙනස තුනයි වෙනස තුනයි ගැන්නේ ඉඩවස් සාපේක්ෂාර්තාවය පවතින්නේ හරද වෙනස ගොඩක් අඩුයි වෙනස දෙකයි වෙනස දෙකයි ඒ කියන්නේ ඒ ස්ථානවල සාපේක්ෂාර්තාවය ගොඩක් වැඩිහෙනවාට වෙනස භාවිතා කළේගන් වියලි බල් බේසාහතෙත් බල් පුෂ්ණාතමාන අතර වෙනස භාවිතා කල්ලා ඔයාට ඒ හරහා පුළුවන් පපුතේ හරද වල්ගෝලයේ එක්ෙක් ස්ථානවල සාපේක්ෂ ආර්ධතාවේ පිළිබඳ අදහසක් ගන්න ඔයාට පුළුවන්ද ඒ ස්ථානවල සාපේශාර්තා අගේ ප්‍රකාශ කරන්න අගේ ප්‍රකාශ කරන්න බැහැ අගේ ප්‍රකාශ කරන්න වඩ ආර්ථ වගුවක් අවශ්‍යයි හැබැයි මෙතන අගේ ප්‍රකාශ කිරීමක් නෙමේ නිහන්නේවාගහන්න පිළිවල එතන දහල තිබ්බේ අඩුම සාපේක්ෂ ශාර්ධතාවේ ඉම් වැඩිම සාේක්ෂාර්ථතාාව ෙන ස්ථාන ලියන්න කියලා පිළිවල්ට කොටට ඒ පිළිවල හොයාගන්න පුළුවන් අර වෙනස භාවිතා කල්ලා හරිද හරිහෙනං ඔයටික තමයි පලවෙනි ස්තක්ෂ පශ්නේ හරිද කොටස්ටික වෙන්නේ ඒවගේම තවකත් තියවා එ කියල කොටසා හරිද මොකදද පාංශු විව්ආකාර කිහිපයක් පහත රූප සටහන් වලින් දක්වා ඇත දේ අපි පසේ පාංශු විව්හය ගැන කතා කරන්නවානේ මොකද පාශු විව්හය කියන්නේ පන්ශු විව්හය අපි කියනවා පසේ පවතින වැලි මැටි රොම්මඩ කියන ප්‍රාථමික පස්සංශුන් බන්ධන කාරක මගින් එකින් එකට බැඳිලා හදාගන්න පාන්සු සමූහනවල හැඩයන්ට අප කියන ොමොකක් කියලාද. පාංසු විව්හය කියලා කියනවානේ පසේ පවතින වැලි මැටි රොම් අඩ කියන ප්‍රාථමික පස්සංසුන් බන්ධන කාරක මගින් එකන්න එකට බැඳලා හදාගන්න පාන්සු සමුූල හැඩේ අප කියනවා පා වි්හයේ කිය ති මෙදෙන පාංශු ආකාර තුනත් දිල තියනවා අපට පේෙන පලවැෙන එක හරිද කැටති ආකාරේ පාශු විව්වය. හරද පොඩි පස් කැටති කැටති විදින් තියන්නේ ඒගන කැටති ආකාරේ පාංශු විවෙ දිල තියෙන. ඉළඟක කුට්ට ආකාරේ පාශ වය. පොඩ්ඩ කුට්ටි කුට්ටි ආකාරය ස්වභාවයක් දීලතියන්නේ හර දෙෙන ඉළඟක කුට්ට ආකාරයේ පාශුවිවය. පළවෙෙන කැටති ආකාරේ පාශුවිව්ය ඉළඟක කුට්ට ආකාරේ පාංශු විව්හය. ඉළඟක. ද ස්තම්භාකාරය පාශු විය්හය ස්තම්බාකාරය පාංශ ඉතින් ඔන්නේ පංශි වාකාරුන තමයි දීරතිය ාන පලවෙනි ප්‍රශ්නය ජලවහනය දුරුවල විය හැකිවනුයේ ඉහත විවලින් කුමන වවූ ඇති පසේද මෙතන දලා තියෙනවා කැටදිආකාරය පාශ වය පුතේ පස් කැටතිආකාරය පාශ වය ගත්තොත් ඒ කැටතිආකාරේ පාශුවය සහිත පසේ ජලය වහනය වීම අම්තා දුරුවකට හොඳයි කුට්ටිය ආකාරය පාංශුවි වූහය ඒ උුට්ටිය ආකාරයේ පාංසු වවූහෙත් තරමක් ජලය වහනය වීම හොඳයි. ඇබැයි මෙන්න මෙතන තියෙනම ස්තම්භාකාරය පාංශුවි වූහයේ ජලය වහනවීම යම්තා දුරුවකට දුර්ුවලයි අපි කියූ මෙතන තැටිය ආකාරය පාංසු ව වහත් තිබ්බ කියලා තැටි තැටි විදර තියන පාසවිූහ අන්න ඒ වගේකත් තිබ්බොත් තවත් ජලය වහනය වීම දුර්ුවල වෙනවා හර දෙෙන අමතක තියාගන්න මෙතන හල තියෙන්නේ. මේ දීලා තියෙන පාංසු විව්වාආකාරවලින් ජලවහනය දුර්ුවල විව්වාකාරයනේ එන පිලියන්න වෙන්නේ ස්ථම්බික විව්හය. ඉළඟට බොහෝ විට පස් පැතිකඩේ ඉහල ස්තරවල දක්වන්නට ලැබෙන්නේ කුමන විව්හදි කියෙන හනෝ. පාන්සු පැතිකඩේ ඉහල ස්තරවල. උතේ පසේ ඉහල ස්තරවල අපිට ගොඩක්ම දැකගන්න පුළුවන් වෙන්නේ. කුඩාපස් කැටති කැටතින එන අපිට, පසේ මතුපිට පසසන්නන්නේ ගොඩක්ම දැකගන්න පුළුවන් පාංශු විව්වාආකාරයක් වෙන්නේ. කැටති විව්හය හෙනවට ඊළඟගේ උත්තරලියන්න පුළුවන් කැටති වව්හය කියලා. පාංශු පැතිකඩේ පහල ඉස්තරවල දැකි හැකි විව්හය කුමක්ද. මෙන්න මේ විව්වාකාර තුනෙන් පාංශු පැතිකඩක පහලින්ම දැකගන්න පුළුවන් වෙන්න ගොඩක් වෙලාවට මෙන්න මේ ප්‍රිස්මාකාර පාංශු විව්හය. හනද අපිට මේ දීර තියනෙ වැන්න උත්තරල ියන්න ඕනේ. එන අපට පලවෙනක හලා තියන්නේෙ ජලවහනය දුර්ුවවල විව්හය කුමක්ද කියලා ජරවහනය දුරුවල පිස්මාකාර විවූහේ මේ වි්වාකාරවලින් ඉළඟහන්නේ මතුබෙට ස්තරවල වැඩියෙන්ම තියෙන මොන විවහේද කියලා තනි කනිකාමය වව්හය තමයි මතුපෙට ඉස්තරව වැඩිවීම තියෙන්නේ ඊළඟට තියෙන් ඉළඟටහන්නේ පාංශු පැතිකඩේ ඉහ ිස්තරවල දැකින්න පුල විව්හෙන තනි කනිකාමය විවූහය හර්ද ඊළඟටහන්නමකක්ද බොහෝ විට ශ පැතිඩේ පහල ඉස්තරවල දැකි හැකි විව්හයේ වනුවේ. පුදේ පාංශු පැතිඩේ පහල ස්ථාර් ඉස්තරවල දකිනපුළුවන් විව්හේ වෙන්නේ. හරිද මොකක්ද අපිකෙනවා පාශු පැතිකඩේ පහළ ස්තරවල දකින්න පුළුව වි්හයේ වෙන්න ගොක් කියලාවට ස්තම්බිකාකාර විව්හයා. හරිබාන ඉළඟට ශ්‍රී ලංකාවේ භාවිතා වන පාංශුකාන්ඩ දාහතරකින් සවංවිත පාන්ශු වර්ගී කරණේ ඉදිරිපත් කළේ කවුරුන් විසින්ද. වර්තමානයේදී තබි භාවිතා කරන්නේ. මෙන්න මේ පාන්සුකාාණ්ඩ දාහතරකට බෙදලවෙං කරල තියෙන පාංසු වර්ගී කරණයන ඒ කෞුද ඉදිරිපත් කරේ. එක් දස් නමසය හැටවර්ෂයේ පානබොක්කේ කියන පාසු විද්‍යාඥය සහ මුුවර්මන් කියන පාන්සු විද්‍යාඥයෝ දෙපල විසින් තමයි. හර්ද පානබොක්කේ මුුවර්මන් කියන පාන්සු වර්ගී කරා ආකාරය ඉදිරිපත් කලිති මෙත නහන්නේ ඒ විද්‍යාඥෝ දෙන්නගේ නම සහ. වර්ෂය විද්‍යාඥෝ දෙන්න තමයි පාණබොක්කේ සහ මුුවර්මන් කෙන විද්‍යාඥෝ දෙපල වර්ෂය තමයි එක්දාස් නමසිය හැටේ. ඉතින් අපි තාම භාවිතා කරන්නේ අන්නේ වර්ගී කරණය හරිද ඒ වර්ගී කරණය තමයි අපි තාම භාවිතා කරන්නේ. හරි. ඉළඟට ඒක තමයි පුදේ පලවෙනි ප්‍රශ්ණටිකේ උත්තරවෙන්නේ පලවෙනි ස්ත්‍රක්ෂ ප්‍රශ්නය අපි අ දෙවනියකට හරිද දෙවනිය එකේ ඒ කොටස. දෙවනිකේ ඒ කොටසේ හලතියෙනවා. වන කළමනා කරණයේ දී විවිධ උසආකාර මනවුල් ලබයි පුතේ වන කළමනාකරණයේ දී අපි ශාකෝල විධ උසාකාර මනිනවාන හරද වන කළමනා කරණේ දී ශාකොලව විවිධ උසාකාර මනිනවා ඉං කඳේ උසයන්න පැහැදිලි කරන්න එතන එක උසක් අපි කියෙනවන්නේද කඳේ උස කියලා මොකදද කඳේ උස කියලා හනවා කන්දේ උස අපි දැ ශාකයක් ගත්තොත් අපි ශාකයේ විධ උසමට්ටම් මනිනවා එකත් තමයි ශාකයේ ඉහල කෙලවරේ ඉඳං පොලෝ මට්ටමට තියෙන උස්ස අපි එක මොනුස කියනවාද මුලූස කියනවාන මෙයා තමයි මුළු විස ටෝටල් හයිට් එක කියන එක හරිද මුලූස ඊළඟට ඊළඟට තමයිටි මේ කඳේ උස කියන එක කියන්නේ බෝඩ හයිට් මොකද බෝල් හයිට් කියල කියන්නේ ශාක වියන නිර්මාණය වීමට දායක වූ සජීවී අතු හෝ මියගිය අතුවලයි ඳං පොලෝමට්ටමට පවතින උසර තමයි අපි කඳේ උස කියලා කියන්න මෙන්න මේ උසර තමයි අපි කඳේ උස කියලා කියන්නේ ශාක වියන නිර්මාණය වීමට දායක වෙලා තියන පුදේ මේ තියෙන ශාක වියනන අන්නේ ශාක වියන නිර්මාණය වීමට දායක වෙලා තියන හරද ස්ථානයේ ඉඳං හර්ද ශාක වියන නිර්මාණය වීමට දායක වෙලා තියෙන ස්ථානයේ ඉඳං හද පොලෝමට්ට තියන උස තමයි අපි න්දේ උස කියලා කියන්නේ. කන්දේ උස කියල කියන්නේ. හරිද හරිහෙනම් ශාක වියන නිර්මාණයවීමට දායකවනු ස්ථානයිඉඳං. පොලෝ මට්ටම දක්වා තියෙන උස අපි කඳේ උස කියලා කියනවා. හරද හරෙන එක ලියාගන්න ශාක වියන නිර්මාණයවීමට දායක වූ. හරද සජීවී අතුවල සිටහෝ. හද ශාකයේ පාමුල දක්වා උස අපි කඳේ උස කියල කියනවා. හරිද හරිහෙනම්. පුතා හලතියන ප්‍රශ්නයක් අ සාපේක්ෂ ආර්ධතාවය සම්බන්ධීන් ඒක උත්තරේ වෙන්නේ හර්ද සාපේක් ශාර්ථාවය සම්බන්ධ ප්‍රශ්නය උත්තරේ වෙන්නේ හද සාපේක් ශාර්ථාව සම්බන්ධ පශ්නය උත්තරේ වෙන්නේ කියන ලිකන හර්ද මෙතන වැඩිම වෙනස තියනෙ ීනේ එනම් මුලින්ම තියනෙ හද ඒයන්නේ අඩුම සාපේක්ෂ සාාර්ථාවයක් පෙන්න්නන්නේ ඩවලින් ඊළඟට වැඩිම වෙනසත් තිබේ ඒන එන ඊළඟට සාපේක් ශාර්ථාවයක් පෙන්න්නන්න ඒ වලින් එනඒ හද BC දෙකින් ඕන එකක් අවට කමක් නැහැ මොකෝ දෙකේම ආර්ථයික සමාන හනම් උත්තරේමොකක්ද ඒ හද හරිහෙනම් ඒ හෙමයි අප මයි දෙනි පශ්නයට දෙවැනි භාෂන ඔන්න පලවවෙෙනනි අපි කතා කරා කඳේ උස ගැන හරිද එන ශාකයේ මුලූස ගන්න මොකක්ද ශාකයේ ඉහලම තියන කොලේඉඳං ශාකයේ පාමුල තියන උසර අපි කියෙනවා ශාකය මුළලස ඉරවාස මෙතන හල තියෙන්නේ කඳය උස කියන එකන කඳය උස කියන්නේ ශාක වියන නිර්මාණයවීමට දායක වූ සජීවී අතුවල සිට හෝ මියගිය අතුවල සිට ශාකයේ පාමුල දක්වා තියෙන උසර තමයි අපි ද කදේ උස කියල කියන්න ඉටවස් තව යන කොටේ උස කියල එක. කොටේ කොටේ උස කියැන්න මොකක්ද. පුතේ ශාකයක් කැපුහාම පස සම ගිතුරන කොට කෑල්ලත් තියෙනවානි ශාකයක් කැපු හම සම්පුර්ණක් මුල උදුරදාා නෑන ොඩක් වෙලාවට පස සම ගිතුරන කොට කොටසත් තියන කොට ෑල්ලත් තියෙනවානි අන්නේ පස සම ගිතුරුවන කොට කෑල්ලෙ උස තමයි කොටේ උස කියල කියන්න. ඉඩවස්සේ වාන්‍යමය උස කියර තවුසත් තියෙනවා. නෙද කියන්නේ. ශාකයේ වානිිජමය වටිනාකමත් සහිත දැවගන්න පුළුවන් ස්ථාන තියෙන උස යෙන්නේෙ අන්නන්නේ අපි වානජම උසම උස කියලා කියනවා ගැන්න අපේ විධ උසමටම් තියෙනවාන ඔලුවට උස. ඇස්මට්ට මුලුස බෙල්ලට උස. හරිද ඉනට වස. ඉතින් අන්න විදිහයේ ශාකයේ මුලූස ශාකයේ කඳේවස වානිිජවස කොටේ උස කියලා විවිධ උසාකාර ටිකක් තියෙනවා. හරිද හරි. ඉළඟක රබර්ශීරය ලබාගැනීමේදී වැඩි අස්සන්නක් ලබාගැනීම විවිධ ක්‍රම යොදාගන්නේ පුදේ රබර්ගහකින් රබර් කිරී අස්සන නිලාගැනීමේදී අපි විධ ක්‍රම භාවිතා කරනවා කිය කියනවා ඔන්න පළවෙනි කහලා තියෙනවා ්‍රබර්ෂාකයේ පළමු කැපුම දීමේදී ශාකයේ වට ප්‍රමාණය එගැන් රබර්ශාකයේ කැපුමක් යොදන කොට පලමු කැපුණ යොදන කොට ශාකයේ වට ප්‍රමාණයෙන් කොච්චර ප්‍රමාණයක් කපනවාද කියලා සම්පූර්ණ ශාකය වටයම කපනවාද නෑනේ සම්පූර්ණ ශාකයෙන් අඩක් ආවරණය වන විදිහර තමයි ක පපන්නන්නේ ඉගැන ශාකයෙන් භාගයක් වන විදිර තමයි කැපුම යොදන්නේ ඉළඟෙක්ක කැපුම එදීමේද සිදුකරනුයේ තිරසට ආනතවයි කොච්චරාන්තීන්තුවද මේ කැපුම යොදන්නේ අංශක තිහක ආනතියකින් යුත්තව නෙද කඳේ දටේ භාගයක් දක්වා කැපුම යොදනවා යොදන කැපුම කොච්චරාණතික යුත්ත යොදන්නේ. අංශක තිහක ආනතියකින් යුත්තව යොදන් අංශක තිහක ආනතයකින් යුත්තව. ඉටවස්සේ ආරම්භක කැපුම ශාකයේ පාදස්තේ සිට හරදපුතේ ආරම්භක කැපුම සාමාන්‍ය යොදන්නේ ශාකයේ පාදස්තේනම් සෙන්ටිමීටර එකසිය විශ්සක් උසි නද එකසිය විස්සක් උසි එහෙනම්. ශාකයේ පාදස්තේ සිට සෙන්ටිමේර එකසිය විස්සක් උසින් තමයි කඳේ කැපුම යොදන්නේ කඳේ මුළුුවට ප්‍රමාණින් වට භාගයකට කැපුම යොදනවා. අං තිහක ආනතියකට තමයි කැපුම යොදන්නේ. අංශක කියක ආනතියකටද තිහක ආනතියකට කැපුම යොදනවා. හර දංශක තිහක ආනතියකට කැපුම යොදනවා. හ ඉවස බලන්න ජයිවිය දැව විනාශකාරකවලට, ප්‍රතිරෝධීතාවයක් ඇතිකිරීමට දැවපර්රක්ෂක යොදාගන්නේ දැවපර්ක්ෂක යොදාගන්නේ ජයිවිය දැවවිනාශකාරකයන්ගෙන් දැවේ ආරක්‍ෂා කරගන්නනේ ඉතිං ඒක කියල තියෙනවා. ජයිවිය දැවවිනාශකාරකවලට ප්‍රතිරෝධීතාවයක් ඇතිකිරීමට දැවපර්ක්ෂක යොදාගන්නේී තෙතමනය සහිත දැවපරිරක්ෂණය සඳහා යොදාගන්නා පරිරක්ෂක ක්‍රමය කුමත්ද කිය හනෝ පුතේ තෙතමනය සහිත දැව ිදන්න්න දවපරක්ෂණය කරන විධක්‍රම පින්සල්මගින් බුරුසුමගින් ආලේප කළ දැවපරිරක්ෂණය කරනවා. එස්ප්‍රේ කළ දැවපරක්ෂණය කනවා. ගිල්ලුවීම මගින් දවපරක්ෂණය කරනවා. අන්නේ දවපරක්ෂ ක්‍රමේ අතරින් විසරණ ක්‍රමයකට දවපරක්ෂණය කරන ක්‍රමයක් තියෙනවා. අන්නේ දැවපරක්ෂණය කන ක්‍රමාතරින්. තෙතමනය සහිත දැව පරිරක්ෂණය කරන්න ක්‍රමයහන්නේ. තෙතමනය සහිත දවපරක්ෂණය කරන්න මොකද භාවිතා කරන කමය. මනය සහිත දැව පර්රක්ෂණය කරන්නේ විසිරණය කියන දැව පර්රක්ෂණය කරන්න ක්‍රමය මොකද ක්‍රමය විසරණය කියන දැවපර්රක්ෂණය කරන ක්‍රමය තමයි තෙතමනය සහිත දැව පරිරක්ෂණය කිරීමට භාවිතා කරන්නේ හරි ඉලට බලන්න කම්කරු අන්දිී ආටඥා පනතර අනුව යම් කිසි වෘතියක නියලීම සිටියේදී සිදුව අනතුරක් නිසාවෙන් ආපධාවයකට පත් වූ ෘත්තිකයාට වන්දියක්ගවීමට සේවායෝජකයා හට සිදුවේ. ඔවි දන්නවාන පුොදේ කම්කරු වන්දි ආඥා පනතර අනුව යම් කිසි සේවා ස්ථානයක සේවකයෙක් වැඩකර කර ඉන්නකොට යම් ෘත්තිය අනතුරක් ෘතිය රෝගයක් වුණොත් ඒ ෘත්ති අනතුරුණු පුද්ගලයාට වන්දි මුදලක්ගවීමට සේවායෝජකයා බැඳල ඉන්නවානේ අයක කියලා තියෙන්නේ. මෙම පනත අනුව, වන්දි ලබාදීමට සේවායෝජකයා බැදී නොමැති අවස්ථාවත් දක්වන්නලු. පුතේ මේ පනතයේ ක්‍රියාත්මගුණාට සමහර අවස්ථාවන් වලදී සේවායෝජකයාට පුළුවන් හරිද වන්දිගෙවන් නැතුවඉන්න. මොනවගේ අවස්ථාවන් වල දිදිගලහන්නේ. ෘර්ති අනතුර සිදුවෙනකොට ඒ අදාළ සේවකයා බීමතින්නං ඉදි ඒ අන්න එවැනි අවස්ථාවක දීන ෘර්තිය අනතුර වුණේ. එතකොට අපි වන්දි මුදල් ගවන්න ඕ හැ ගැන් සවායෝජකයා එතකොට වදදි මුදල් ගින්න බැඳලලා න්න මොක සේවකයාට බීමතිං විල වැඩ කරන්න කියල කියන්න හැනේ ඒ අයි බීමතින් වැඩකිරපුූ නිසානයට ෘතියනතුර වනේ අන්න ඒහිද සේවායෝජකයාට ඒගැන්න ආයතනයේ ප්‍රධානියයටට වන්දි මුදල් ගෙව ැතු ඉන්න පුොුුව ඉලග තමයි හද ආයතනය ප්‍රධානියයා ඒගැන්නේ සේවායෝජකයා අදාළ සේවකයන්ට යම් ආරක්ෂ කැඳුම් කට්ටලයක් දී තියෙනවනං ඒ ආරක්ෂක ඇඳුම් කට්ටලය නොපද නොල් ගැන්නේ ඇඳගෙන නැති අවස්ථාවක හරිද වෘති අනොතුරක් වුනොත් එවැනි අවස්ථාවන් වලදී හරිද වන්දි මුදල් ගෙවීමට බැඳලයි නෑ ගැන්න ඕන සේවයෝජකයා සේවකයන්ට දිල්ල තියෙනවා ආරක්ෂිත උපකරණ කට්ටලයා ආරක්ෂිත කබා කට්ටලයා එතවට සේවකයෝ මේ ආරක්ෂිත ආවරණටික භාවිතා කරන්න නැතුව සේවයේ නිරත වෙනවා එවැ අවස්ථාවං වලදී ෘතියන තුරක් පේෙනවා අන්න එවැනි අවස්ථාවංවලදීත් සේවායෝජක අඩ පුළුවන් හරද වන්දිගෙවන් නැතුවයින් ඇයි එයා කිය තියෙනවා වැඩ කරනකොට මෙන්නම ේ්ටිය ඇඳුන්ටි ඇඳගෙන වැඩ කරන්න දැම්මකෝ කරලා තියෙන්නේ සේවකයා වැඩකරනකොට ඒ ඇඳුම් අදින් නැතුව වැඩ කර තියෙන් ඒකන්දා එයාට පුළුවන් එවැනි අමස්ථාවං වලදීත් හර්ද වන්දි මුදල් ගෙවන් නැතුයින්න සේවාස්ථානී ෘතිය සුරක්ෂිත්තාව හා සෞඛ්‍යය, ඉහල නැංවීමේ කළමනා කරන ක්‍රියාවලිය හා රිජුව බැඳුණු තත්ත සහතිකය. පුතේ සේවා ස්ථානයක වෘතිය සුරක්ෂිතතාව හා සෞඛ්‍යය ඉහළ නැංවීමට බැඳුණු රජුව බැඳිල තියන පනත මොකදදගලහන්නේ සහතිකය හරද එගයන් තත්ව සහතිකය මොකදදිගලහන්නේ පනතනමයි තත්ත සහතිකය. සේවා ස්ථානයක වෘතිය සුරක්ෂිතාව හා සෞ්‍යය, ඉහල නැංවීම කළමනා කරණය කිරීම සඳහා රිජුව බැඳිල තියෙන තත්ව කළමනා කරන සහතිකය තත්ව හතිකය මකක්දඕදටදා එක කියන තත්ත්ව සහතිකය තමයි හර්ද වෘර්ති ආපදහා සෞඛ්‍ය සම්බන්ධ රිජුව බැඳිල තියෙන තත්ත් සහතිකය වෙෙන් එහෙනවාට ලියන්න වෙන්නේඕ කපිටල් කපටල් h කපිටල්p දහ අටදාස් එක කියන හරද පනත තමයි වෘර්ති අනතුරු සහ වෘතිය රෝගහා සම්බන්ධ රිජ්ජුව බැඳිල තියන හරද ප්‍රමිති පනත වෙන්නේ ඊළඟ එක යාන්ද්‍රී කරණය පාඩමදාළ ප්‍රශ්න පහද දැක්වෙන්නේ මෝටර් රත ඇන්ජිමක ප්‍රධාන කොටස් වී එම කොටස් හඳුනාගෙන නම් කරන්න ඔන්න බපුතේ ඇන්ජිම කොටස් කීපයක් දීලා තියෙනවා පලවෙනිකම ගද වෙනික දිල තියෙන්නේ ඇන්ජින් ඉස්ස තුළ පවතින වැල්ව එතට පිටාර වැෑල්ල සහ චසන වැෑල්ලෝ දිීලතියන්නේ කට අට පොදවේලියන්න පුළුවන් වැෑල්ව කියලා වැෑල්ල කියරට මේ වැෑල්ව හඳුනාගන්න තිබොත් කහොම හඳනාගන්නේ එකන් පිටාර වැෑල්වය සහ චසන වැෑල්ලේ වෙනෙනවා හඳනා ගන්න කොහොමද චූසන වැෑල්වේනං හරිද කට ඒ කියයන්නේ හිස්ස ොෝ වෙලාති අප මේකට හිස කියනවානි මේ පැත්ත බඳ කියනවානි චූසනවැෑල්වේ හිස විශාලයිනෙ ෂණෑල්වේ හිස විශාලයි ඇයි වැඩි චූසන ප්‍රමාණයක් ඇතුළ ඇදලගන්න ඕනානේ ඒහින්ද චූසන කපාටේ ගැන චූසනවෑල්වේ හිස විශාලයි පිටාරවැෑල්වේ හිස කුඩායි බඳ මහතයි නේද පිටාරවෑල්වේ හිසකුඩායි බද මහතයි ඇයි හිසකුඩාවට තියෙන්නේ පුතේ පිටාර වැෑල්ලක තියෙන පැත්තෙන් අර දැවන දුම්ටිකනයන්න ඕනිේ ඒ දුම්ට ගැන කොට ශක්තියක් පිට වුණොත් එහම වැක්වෙ නැ දුම්ටි පිට වෙන්න විතරක් හිසකුඩාවට තියෙන්නේ ඒ කුඩා ඉස ෑහන්න කුඩා ඔළුවක් තියෙන්නේ හැබැයි බඳ විශාලයි හරිද වැෑල්ලකේ බඳ විශාලයි ඇයි බඳ විශාල වෙන්නේ එතනින් යන්නේ රත්තුුණවාතයන එළියට ඒ හරරිිය උෂනත්වේ වැඩීන එතවට ප්‍රසාර්මය වීම් වෙන්න පුළුව අගන් ඒේ කවම කරන්න හරිද කඳ මහතර හතල තියෙන හෙනම් චූසනවැෑල්වේ හිස විශාලයි ඇයි හිස විශාල. වැඩි චූසන ප්‍රමාණයක් ඇතුල් ඇදළගන්න. පිටාරවැෑල්වේ හිසකුඩායි බඳ මහතයි බඳ මහතයි හිසකුඩා ඇයි චක්තිය පිටවීම වලක්වන්න. බඳ මහතැයි ඒ ස්ථානයේ උෂ්නත්වය වැඩිහින්දා තාපජ ප්‍රසාරණ තාපජ සංකෝජනවම කරන්න. හරි ඊළඟක කැමිදන්්ඩ ඉළඟුප කරන්නේ තියන කැමිදන්්ඩ. පුතේ වැෑල්ව ගැන් සිලින්ඩර් හතරත් තියෙනවානං. ඒ සිලින්ද්‍ර හතරේම චූසනවෑල්ල සහ පිටාරවැෑල්ල තියෙනවානේ ඒත් චූසනවැෑල්ල සහ පිටාරවැෑල්ල ඇරෙන පැටන්ෙ එකක් තිනේ ගැන හැමේකම් එක පාර ඇරෙන් නැහැනි අන්නේ චූසන ෑල්ල සහ පිටාඩ ෑල්ල නියමිත පිළිවලට විවෘත්ත කිරීම සහ වැසීම සිදුකරන කැමි දන්න තමයි ඊළඟටවාට දීලා තියෙන්නේ. ඊළඟ එක දඟර කද පුතේ පිස්ටන් එක සැමදුම් දන්නට සම්බන්ධයෙනවාන පිස්ටන් එක... සැබඳම් දන්්ඩේ කුඩා බ්‍යාරිමට සම්බන්ධ වෙනවාන හරිද. එතකොට සැබදුන් දන්්ඩේ මහාකොන් ජනලය තියෙන්නේ ඉගන මෙට මේගන සැබදු කණ්ඩ කියන්නේ. සැබඳන්දන්ඩේ කුඩාකොන සම්බන්ධ වෙනවා පිෂට්‍රණයට. සැබඳුම් දන්ඩි මහකොන සම්බන්ධ වෙනෙ කාටත දංඟර කන්ඳට. එෙනම් දයෙන්නෙ මොකද දඟර කඳක්. දංඟර කඳා. ඉළඟට පඩ දීලතියෙනවා පිෂ්ට්‍රණයක්. ගේ මේ පිෂ්ටන යටති සම්බඳධ කළ තියෙනම කක්ද. ස්තැබ දුම් දන්ඩක් එත මේ සැබදුන්ද යට තියන මහ කොනකොෙට සම්බන්ධ වෙන්නේ දඟර කදට. නද හරිවා යාන්ත්‍රීකරණය පාඩම අනිවාරෙන් බලාගන්න පාඩං කල නැත්තන් අප ඉස්සල්ලම ඉවරකරපු බාඩමක් හරිද ලස්සන පාඩංකකයක් ඒහින්දා. දැම්ම පාඩන්කල් ඉවර කරගන්න පුතේ ඔයාඒ පාඩං කල නැත්තා. ඉළඟ එක මෝටර් රථයක ඉදන පද්ධතියේ. ඉන්දන පෙරණේහි කාර්ය දක්වන්න ඉන්දන පෙරණෙහි කාර්ය. පුතේ මේ දවස්වල තමයිෝ ඉදන පෙරණේ කාරය ගොඩක් වැදගත්තෙන්නේ. ඇයි දැන් ගොඩම් මිනිස්සූ හර්ද මොකෝ කරන්නේ පැටරෝල් සටඩ්වලින් ඉන්න අරගෙන? ඒ ඉදනවලට විවිධදරේවල් මික්්ෂ කරලා අධික මුදලකට කන්නවා. මේ මද මදවසර පුරදුසමක්කර වීඩියහ ුදදාලා තිනව සබන්ධ වනි ඒවාගේ දේවල්ල කරන්නේ. මොකද කරන්නේ පැට්‍රෝල් සෙඩ්වලින් ඉන්න අරගෙන? ඒ ඉන්දන? දික මුදල කුන්නවා ඒ විකුණන්න කොට තවදයක් මොක්ද කරන්නයාලා ඒ ඉන්දනවලට විධදේවර් මිශ්්‍ර කරනවා මම දෙැක්කා මොනවාද මිනිස් මුත්ත්‍රාත් මිශ්්‍ර කරනවා කියලා මන්දක ප්‍රවිත්්‍යවල කියනවා හරිදිඉතිං අන්නහම ඉන්නනවල පුදේ විධ අප රව්ය තියෙනවානනි ඒ ඉන්දනවල තියෙන විධ අප ව්ය ඇන්ජිමතුළට කියීලා දහනය වුනොත් එමගින් ඇංජිමට විද හානිසිද වෙනවා. ඒගඉදා ඒ ඉන්දනවල පවතින අපද්‍රව්ය පෙරීමට හරද ඉදන ගඩා ටැන්කීනං හර්ද ඇජිමේ හිසදක්වා ඉන්දන යනකොට පෙරණයකින් පෙරෙලා. හරිද තමයි ඉදන තුළල ගමන් කරන්න ඉදනවල තියෙන අප දව්ය ඒ අප රව්්‍ය පෙරීමට අපි ඉන්දන පෙරණයක් භාවිතා කරවා ද මේ දවස්වොරන වාහනවල තියෙන ඉඳන පෙරන ගොඩක් වැදගත්වෙනවා. මොකද මේ දවස්සල ගොඩක්ම ඒකන්නේ අපනායිනය කරන එක රටින් ගේෙන තෙල්ලොලත් ගුණාත්නය ගොඩක් අඩුවේ ඒැන් ඔය ඔක තිෙන ඔක්ටේ අනූපහ ඔක්ටේෙන් අනු දෙක ඒ විදිහටනෙ. අසූ පහ ඒ විදිහටන එක ඔක්ටේන් අනු පහ කියන්නේ ගොඩක් පිරිපහදු කරලා හොඳ ගුණාත්මක තත්වේ තියෙන පෙටරෝල් ඉරවා ඔක්ටේන් අනු දෙක කියන්නේ යම්තක් දර හොඳ තත්තක පිරිපහදු කර ගුණත්මේ වැඩ ත්ේ තියන පෙටෝල් ක්ටේන අසු පහ කියල පට්‍රෝල් වර්ගකු තියන ඒ සාමාන්‍ය ලංකාවටගන්න හැබ දැන් ගොඩක් කියන දෙයක්ත්තමයි ලංකාව දැන් ක්ේ අනුදක කියලා ගන්නේ ඔක්ටේන් අසූ පහ කියෙන ඉඳන වර්ගගේ කියලා ඉතින ක්ටේන අසූත් පහ කියන්නේ ක් අප ටෝවේ සහිත ඉදනවාර්ගය ඇති මේදවස් වල්න්න පල මොටසයිකල් භාවිත කරන්නවා ල වාහන භවිත කරන්නවන ඒේ අනිවාරෙන් හරිද ඔල් ඉන්නන ෆිල්ට්‍රේ හරද බලන්න ඕන මොක ඉන්දල් ෆිල්ට්‍රේ ගොඩක් අප ලොව්වේ තැන්පත් වෙලා පෙරීමේ ක්‍රියාවලේ නිසාාකාරව සිදුවන් නැත්තං. ඒ හරහා ඇජිමේ විවිධ දෝෂ ඇතිවෙන්න පුළුවන්. හරිද හරෙන ඔල් ෆිල්ට්‍රේ කාරර්ය තමයි ඉන්නන පෙරීම සිදුකිරීම. පෙට ජින් සහ සුදුසු ස්නේහක තෙල්වර්ග දක්වන්න නොලු පුදේ පෙටරෝල් ලජින් සඳහ සුදුසු වෙන්නේ ස්නේහක තෙල් SAE තිය කියන කාණ්ඩෙ ස්නහක තෙල් නද SAESA තිය කියන කාණ්ඩේ ඔයිල් තමයි හරද පැටරෝල් ලජින්න් සඳහා සාමාන්‍යය සුදුසු ඩීජින් සහ ඩීස ෙන්ජින් සහ මොව සදුසු ඩීස ජින් සහ ධාන වං චඩ බොක් එකට ඩීස ෙන්ජින් සහ මොනව සුදුසු සජ සඳහා මොනවා සුදුසු ීසල්ජී සඳහා මොන ඉස්නක තෙල්කාණ්ඩ සුදුසු ීස ී සඳහා ීස සඳහා මොන ස්නක කාණ්ද සුදුසු ීස දැපුක පෙටෝ ජ වට තිහ වගේ තමයි සුදුසුව ීස එජ සඳහාජ සඳ අපි සාමාන්‍යෙන් එ පණහා භාවිතා කන්නවා හත්තිහ භාවිතා කන්නවා ඩසල් ජිෙන් සදාහ ගොඩක් කට පණහා තිහ තමයි භාවිතා කරන්නේ හරිට පස්සේ ඉළං පශ්න බලන්න සුදුගම්බිරිස් නිෂ්පාදන ක්‍රියාවලියේ දී ගම්මිරිස් ීර දෙකේ සිටත්‍රික් අම්ම ්‍රාවණයක පයක් පමණ කාලයක් ගිල්වා තැබීමේ අරමුණ සඳහන් කරන්න පුද අපි සුදු ගම්මිරිස් නිෂ්පාදනය කරන කොට හරද ගම්මිරිස් වල පොත්ත ඇරට පස්සේ ඒ පොත්ත ඇරපු ගම්මිරිස් සියර දෙකේ සිට්‍රික් අම්ල රාවනයක පෑක පමණ කාලයක් ගිල්ල තබනවා එක හේතුව මොකදදිගෙල හනි මොකද හේතුව අපි සිත්‍රිකම්ම රාාවනක ඇයි ගම්මිරිස්්ටික ගල්ල තියන්නේ අපි දැන් සුදු ගම්මිරිස්නනි හදන්නේ එහම් මේ ගම්මිරිස් ඇටේ තියන සුදුපාට තිවුර කරගන්න. ඒකන සුදුපාට වැඩි කරගන්න අපි සිිට්‍රික් ගම්ල ්‍රාවනයක ගම්මිරිස්්ටික පපුංගවනවා. නේද එනම් අතක තියාගන්න මේ දම්මිරිස් පුතේ සුදු ගම්මිරිස් නිෂ්පාදනයේදී සීියර දෙකේ සිට්‍රි කගමට ්‍රාවනයක ගම්මිරිස් ගිල්වන්නේ ගම්මිරිස්වල සුදු පැහැය තිවුර්ර කරගන්න සුදු පැහය තිවුර කරගන්න. ඉවස් බලමු දී. පහතර ූපසරහණයේ දැක්වන පොම්පය කුමක්ද මොකද පම්පය කේන්ද්‍රපසාරී පොම්පයක් දදිල තියනෙනි කේන්ද්‍රපසාරරි පොම්පයක් එෙනම් පොම්පාකාරය තමයි කේන්ද්‍රපසාරී පොම්පය එහි ක්‍රියාත්මකවන මලධර්මය කුමක්ද මොකද ක්‍රාත්මනු මුලධර්මය කේන්ද්‍රපසාරී මූල ධර්මයනි ක්‍රාත්මක වෙන්නේ ඒගැන් එකද මොකක්ද වෙන්නේ අපි මෝටරය මගින් කේන්ද්‍රපසාරී පොම්පේ තියන පාජකය කරකවනවා අයකල යන්න ඕනිේ මෝට්‍රරයක් හරා එන්ද්‍රපසාඩි පොම්පේ පාජකය බ්‍රමණය කරන අතර එවිට පාජකයේ ඇසාසන්නේ මොන බලයද නිර්මාණය වෙන්නේ පාජකයේ ඇසාසන්නේ චූසන බලයක්ද පාජකයේ පරිදියාසන්නේ අද පීඩනයදද හටගනී ඕකන වෙන්නේ හරදේ කියයන්නේ ඔන්න මෝටරය මගින් පාජකය කරකුවනකොට එතැන කේන්ද්‍රපසාරී බලයක් ඇති වෙනවාන කේන්්‍රපසාරී බලයක් කියන්නේ කේන්ද්‍රයිනං පිටතර ක්‍රියාත්මක වෙන්නවු බලයා කේන්ද්‍රයිනක් පිටතර කේන්ද්‍ර අපසාරී හර්ද කේන්ද්‍ර අපපසාරී බලයක්න ක්‍රියාත්මක වෙන්නේ එතකොට මේ මෝට්‍රය මගින් හර්ද අපේ ඉම්පෙලේර එක කරකවනකොට ඒ ගැන පාජකය කරකවනකොට ඒ පාජකයාසන්නේ කේන්ද්‍ර අපසාරී බලයක් ඇති වෙනවා එක ගැන කේන්ද්‍රහිඳං අංශූ ඉවතට විසික් වෙනවා ෙන් රපසාරී බලය මගිින් පාජකේ ඇසාසන්නේ චූසනයක් එක රිත්තක තත්ත්වය නිර්මාණය වෙනවා පාජකයේ පරිදිාසන්නේ අද පීරන තත්වය නිර්මාණය වෙනවා. අර පාජකයේ ඇසාසන්නේ චූසන බලය නිර්මාණය වෙනකොට පාජකයේ ඇසාසන්නේ රිත්තක බලයා නිර්මාණය වෙනකොට මොකද වෙන්නේ ඒ පාජකයේ ඇසගාවට චූසන නලේ සම්බන්ධ කරලන්න තියෙන්නේෙ අන්නේ චූසණ නලය හරහා අර රික්තක ප්‍රදේශයට නැත්තන් අර චූසනය සහිධස්ථාන්ට ජලය ඇදිල එෙනවා. ඒ ඇදිලෙන චලය පාජකයේ ඇහැගාවටන ඇදිලෙන්නේ. ඒ ඇදිලෙන චලය කෙලින්ම මොන බලයට අහුවෙනවාද. කේන්්‍රපසාරී බලට අහුවෙනවා. කේන් රපසාරී බලයට අහුනාම ඒ ජලේ ික පරිදියට විසරුවා හරිෙනවා. අනේ පරිදියට විසරවා හරිනවා. පරිදියට විසුරවා හැරිහාම පරිදියේ අධික පීඩනයක් තියෙනවා. අ පීරනය හරහා විසර්ජන නලයින් ජලටික උඩට පොම්ප වෙන ඉති ඔන්නෝකොවා පැහැදිලි කල්ලා කියන්න ඕනි මොකක්ද හරිද කේන්ද්‍රපසාරී පොම්පයේ මෝටරේ ක්‍රියාත්මක හර මම්මනිකන් ගලපල කියන්නේ කේන්ද්‍රපසාරී පොම්පයේ හරද මෝටරේ ක්‍රාත්මක කළවිට මෝට්‍රය හා සම්බන්තික පාජකය වේගෙන් බ්‍රමණය වන අතර පාජකය ආසන්නේ කේන්ද්‍රපසාරී බලයක් ඇති වේ එම කේන්්‍රපසාරී බලය හරහා පාජකයේ ඇසාසන්නේ රික්තක තත්වයක් ද චූසන තත්ත්වයක් ද. හරද පාජකයේ පරිදියාසන්නේ අධික පීඩන තත්ත්වයක් ද හටගනිී. හර දෙතකොට පාජකයේ ඇසාසන්නේ ඇතිවන චූසනය හරහා රික්තකය හරහා හරද ඒ චූසන බලය හටගත්තා ස්ථානයට චූසක නලය හරහා ජලයේ ඇදිය අතර. එම ඇදීගෙනෙන ජලය කේන් රපසාරී බලයට ලක්වී පාජකය දක්වා විසුරුවා හරිා පාජකයේ පරිදිය දක්වා විසරවා හරි පාජකයේ පරිදියේ පවතින අධික පීඩනය මගින් එම ජලය ඉහලට පොම්පරයි ඉතින් ඔන්න ඕක ගැනවාට ලියන්න වෙනවා පැහැදිලිව ඉට පස්සේ පොම්පේ කොට සඳනාගන්න මම්පුතේ යාරට ෝක නම් කරන්න බැරුණ පේපරි එක මංවාට චැල්ල එකට දැම්ම පේපරගේ යන අතුරතුර කොටස් ඒ පලවෙනි කොටස තමයි ඒ කිය එක නම් කල තිබ්බේ චූසන විවරය චසන විවරය නද එතකොට ඒකඒ කාරයමකක්ද චූසන නලය සම්බන්ධ වෙන්නේ චූසන විවරයට එතකොට හරිද ඒ චූසන නලය සම්බන්ධීම සිදන චූසන විවරයට ඊලාට වාරට දීල තිබ ම විසාර්ජන විවරය හරිදඉගන් විසාර්ජන නලය ජල ඉහලට පොම්පවීම සිදුවෙන්නේ ජලය ඉහරට ඇදිලයාම සිදුවවෙන්නේ විසර්ජන නලය දිකී. අතන්න චූසන නලේ කෙ ලියපු ළමයිට ලියන්න පුලුවන් කාර්ය වසින් ජල ප්‍රභුවේසිට ජලය පොම්පේ දක්වා ගමන් කරවා චූසන් අලය හරහා. හර ජල ප්‍රභවේසිට ජලය පොම්පය කරා ඇදිලයනවා චූසන්නලේ හර චූසන් නලේ අවසාන් තින මොනකපාටයද පාද කපාටය පා කපාටය. හරි ඉළඟගේ විසර්ජන නලේනි විර්ජ නලේ මගින් මොකෝ කරන්නේ ජලය හිරට පොම්ප කන්නවා. ලතියෙන්නේ පාජකය පාජකය කාරය තමයි කේන්්‍රපසාරී බලය ඇති කිරීම කේන්්‍රපසාරි බලය ඇති කිරීම. ඉලඩ දීලතියෙන්නේ කසුව කසුවේ කාරය තමයි එක පොම්පාවරණය කියන එක පොම්පාවරණය නැත්තං කසුවේ කාර්ය තමයි අර්ද පොම්ප කුටීරය නිර්මාණය කිරීම මොන කුටීරයද පොම්ප කුටීරය නිර්මාණය කිරීම. පුදේ සල් එජින්වල නක තෙල් කාණ්ඩය වෙන්නේඒ පණහසායේ හතලිය පණහාහයේ හතලියහ පෙටෝ ෙන්ජිංවල තමයිඒ තිය වෙන්නේ පෙට්‍රෝ ෙන්ජිින්වලයේ තිහ හර දෙෙන මෙන්න මෙතන කොටස්ටික හා කාරය ලියන්න චූසකනාලය හර ජලප්‍රභවේසිර ජලය පොම්පේ දක්වා ඇදි ලගේම විසාර්ජන ජාලය පොම්පේ වෙත ඇදයා ජලය ව ටැන්ක්වලට විසර්ජනය කිරීම. පාජකය කේන්්‍රපසාරී බලය ඇති කිරීම. කසුව නැත්තාම් පොම්ප ආවරණය හද පොම්ප කුටීරය හරිද සෑදීමඉඟ එක ශාකපචාරණය වැදගත්ව අංගයක් ලෙස තවාන් දැමීම හැඳින්මිය හැකිය. පුති අපි තවන් පාලනය ැන ශාකපචාරණය පාඩ මේ අවසට බිගෙනගන්නවන තවන් පාලනය ගැන හරිමතන හලතියෙන්නේ මුලින්ම? තවානක් කියන්න හඳුන්වන්න කියලා තවාන කියන්නේ මොකක්ද කියලා මොකද තවානක් කියන්නේ රෝපන ද්‍රව්වය එගැන් බීජහෝ පැලනේ රෝපන ද්‍රව්ය ස්ථීරභූමියයේ සිටවනතෙක් රැකබලාගන්නා හා ශාක ප්‍රචාරණ කටයවුතු සඳහා අවශ්‍ය වන ශක නඩත්තු කරන ස්ථානයක් තමයි අපි හර්ද තවානක් කියලා කියන්නේ මොකත් තවානක් කියල කියන්නේ රෝපන ද්‍රව්වය ස් භූමියයේ සිටුවන තෙක් රැකබලාගන්නා ස්ථානය හා ශාකප්‍රචාරණයට අවශ්‍ය කරන පැළ රැකබලාගන්නා ස්ථානයට අප කියනවා තවානක් කියලා තවනක නර්සරියක් කියන කර නසරියෙන් කරන්නමු ගක්ද හර්ද රෝපන ද්‍රව්ය ඉස්තිරභූමිය සිටුවන තෙක් රැකබලා ගැනීමත් ඒවගේම ශාකප්‍රචාරණය සඳ අව්‍ය කර ශාක කොඩස් රැකබලා ගැනීමත් ප්‍රෝපන ද්‍රව්ය තවානක සිටුවීමේදී වැදගත්කම් තුනක් සඳහන් කරන්න එකයන්නේ තවානක් භාවිතයේ වැදගත්කම් තුනක් සඳහන් කරන්නල ඒ කියන්නේ පැල රිජුවම ස්තිර ශේෂත්‍රයේ ඉන්ඳන් නැතුව තවානක සිටවලා ඊළඟට ස්තිර ශේෂත්‍රයේ ඉඳවීමේ තියෙන වැදගත්කාම්. එක වැදගත්කමත් තමයි ඒකාකාරී පැළගහනයක් ලබාගන්න පුළුවන්. පුදේ තවානත් තුළ ශාකටික නඩත්තු කරලා. ඒකාකාරී ලෙස වර්ධන වුණට පස්සේ ඒ ඒකාකාරී වර්ධනයක් සහිත ශාකටික අපිට ගිහිල්ලා ශේෂ්ත්‍රය ඉන්න පුළුවන් එකන් අපි ෙනවා ඒකාරී වර්ධනයක් ලබා ගැනීමට ඒකාකාරී වර්ධනයක් සහිතද ශාකගහනයක් ලබා ගැනීමට තවන වැදගත් වෙනවා ඒ වගේම හද නීරෝගී පැළ ලබාගන්න හර්ද නීරෝගී වගාව පවත්වාගෙන යන තවන වැදගත් හරදේ කියන්නේ අපි තවාන තුළබුතේ පොඩි කාලේ පැළ හොඳ රැකබලාගන්නවානේ පොඩිපාලයේ පැළ හොඳ රැකබලාගෙන ඒ පැල ශේෂ්‍රය තුළ ඉන්දුහාම හොඳ නීරෝගී වගාවක් ලබාගන්න පුුවන් හෙන පලවෙනක ඒකාකාරී වගාවක් ලබාගත හැකිවීම ඊළඟ එක නීරෝගී දිරිමත් පැළ ලබාගත හැකිවීම ඉව අපිට ත ලියන්න පුළුවන් හරද තවංකරුවන්ගේ කාලය හා ශමය ඉතුරුවීම ඒ යන්නේ දැ විශාල ශේෂය තුළ පැළ රැකබලාගන්නවාට වඩා ුඩා ශේෂත්‍රයක් තුළ පැළ රැක බලා ගැනීම ලේසි ඒකින් අප කියනවා තවන්කරුවන්ගේ කාලය හා ශමය හර්ද අවම කරගන්න පුළුවන් වානජ තවන් පැළ නිෂ්පාදනයේ දී බහුලොම යොදාගන්නා තවන් වර්ගය පුතේ අපි විධ තවන් වර්ග ගෙන දන්නවන් උස්තාවන් පාති තවන් ගිල්ලු තවන් හර්ද ඉඩ පස්සේ බඳුන් තවන් නොරිඩෝගෝ තවන් ඩැපොක් තවන් ස්පොංච තවන් අන්නේ තවන් අතරින් වානිජ පැලනිෂ්පාදනයේදී වඩාත් බහුලෝ භාවිතා කරන තවන්වර්ගය හන්නේ. හරද වානජ පැලනිෂ්පාදනයේ දී වඩත් බහුලෝ භාවිතා කර තවන් වර්ගේ මොකද වඩත් බහලෝභාවිතාකග තවන් වර්ගය බඳුන් තවන් තමයි වානිජ පැලනිෂ්පාදනයේදී බහුලෝ භාවිතා කරන්නේ. එම තවන්වර්ගය තෝරා ගැනීමට හේතු දෙකස් සඳහන් කරන්න. ඇයි කිය හන බදුන්තවන්තෝර ගනිස් පොන් තවන්තර ගන්න පුළුවන් නොරිඩෝග තවන්තෝර ගන්න ලුවන්ඇයි දුන් තවන්තරගන්න න බඳදුනත් තුළ යොදන තවන තියෙන්නේ ඔය මිරිස් ඇටමිරිස් පැළගන්නේ ඒ බඳුන්තවන්නේ බදුන්තවන්න යොදාගන්න පුතේ බදුන්තවන් යොදාගන්නේ ප්‍රවාහනය කිරීම පහසුයි ඒවගේම බඳුන්වලිම්පුතේ ශාකවල මූල පද්ධතියට හානිිය අවමොන් ලෙස ශාක වෙන්කර ගැනීම පහසුයි එනවාට එකක් ලියන්න පුළුවන් ප්‍රවාහනය පහසුවීම අනිත් එක මූලමන්දලට හානි නොවන් ලෙස ශාක ලබාගැනීමට පහසුවීම පාලිත තත්වය අර්තේ බෝග වගා කිරීමේ ප්‍රධහන වැදගත්කම් දෙකක් ලියන්නොලු පාලිත පරිසර තත්වය අටතේ බෝග වගාවේ ප්‍රධහන වැදගත්කම් දෙකාක් මොකක්ද අහිත කර කාලගුණික තත්ත මගහරවාගෙන බෝග වගා කරන්න පුළුවවා ඒක ප්‍රධහන වැදගත්කමන්නේ අහිත කර. ගනිි තත් මග හරවා ගනුවින් බෝග වගා කර හැකිවීම කෘමිහාබ කෘමිහා පලිබෝධහානිවලින් ආරක්ෂාකාරය ලෙස බෝග වගා කර හැකිවීම කලාප වර්ගීකරණයගින් තොරව බෝග වග කළ හැකිවීම යැන ඕනෑ ෝග වගා කරන්න පුළුවන් එති අන්නේ විදිහට වාසි ලියන්න තියෙන්නේ වෘර්තිය සෞඛ්‍ය හා ආරක්ෂාව යන විෂය ශේෂ්චයට අදාල ආපදාවක් යනු කුමක්ද ොකක්ද පු අපදාවයක් කියලගන්නේ මේක හන ෘතිය සෞඛ්‍ය ආරක්ෂාවට අනුව ආපදාවයක් කියන්නේ මොකක්ද කිය ආපදාවයක් කියන්න මොකක්දෘර්තියක නියලෙන මිනිසෙක්ට අනතුරුදායක තුවාලයක් පරෝගීතත්ත්වයක් හෝ ඒ දෙකෙහිීම එකතුවාක් ලබාදීමේ විභවයක් සහිත ප්‍රභවයක් යම් ක්‍රමවේදයක් හෝ යම් ත්තයකර අපි කියන ෘති ආපදාවයක් කියලා නේද ෘතිදක නියලන යම් ෘර්තිකයෙක්ට අනතුරුදායක තුවාලයක් රෝගී තත්ත්වයක් හෝ ඒ දෙකෙහිම එකතුක් ලබාද මේ විභවයක් සහිත ප්‍රභවයක් එකග ලබාදීමේ හැකියාවක් සහිත යම් කිසි දෙයක් විභවයක් සහිත ප්‍රභවයා යම් ක්‍රමවේ දෙයක් හෝ. යම් ක්‍රියාවක් අප කියනවා වෘර්තිය ආපදාවයක් කියලා ඉඩ පස්සේ වෘතිය ආපදා ආකාර දෙකකි එම ආකාර දෙක නම් කරන්න පුතේ ෘති ආපදාආකාර දෙකත් තියෙනවානි මොකද ආකාර දෙක එකත් තමයි වෘතිය අනතුරූ අනිත්ක වෘර්තිය රෝග වෘතිය අනතුරක් කියන්න මොකක්ද වෘතියක නියලෙනකොට හර්ද සැලසුම් සහගත නොවූ බලාපොරොතු නොවූ අවස්ථාවකදී සැනිිකව සිදුවන අනතුරකට අපි කියනවා වෘති අනතුරක් කියලා. ෘර්තියක් තුළ නියලෙනකොට සැලසුන් සහගත නොව අවස්ථාවකදී බලාපොරොතු නොවූ අවස්ථාවකදී ෂනිකව සිදුවන්න වූ අනතුරප කියනවා ෘර්තිය අනතුර අපි වැඩකරන්නට කොයිහරි ටෙනවා. සැලසුම් සහගතක දෙයක්ද බලාපොරොත්තුන දෙයක්ද නෑ ෂණනිකව සිදදුන් දෙේ. අපි ඩකරන්නට අප කරන්ට එකකවැදෙනවා. සැලසුම් සහගත නොවූ බලාපොරොතුනූ ෂනිිකව සිදුවන දෙයක්. අන්න ෘර්ති අනතුරු. අනි කාණ් ෘථතිය රෝගණපුුතේ. ෘර්තිය රෝග කියන්නේ දීර්ගකාලයක් යම් වෘත්තියක නියලෙනකොට ඒ ෘත්තිය කරන පරිසරය තුළ පවතින අහිත කර බෞතික රසායනික සහ ජයිවිය සාධකයන්ගේ බලපෑමිං දීර්ගකාලිව ඇතිවන්න අවු රෝගී තත්ව ඒගැන් මේ වගේ දේවල්. අපි අධික ගෝෂාකාරී තැනකනම් වැඩ කරන්නේ අධි ගෝෂ සද්‍යත් සහි තැනකනම් වැඩි කරන්නේ දීර්ගකාලයක් යැනකොට අප කංගහීම ටි කෙන්ටික අඩුවෙනවා අන්න දීර්ග කාලීන්න බලපෑමක් ප්‍රෝගී තත්වයක් හරියෙන ෘතිය රෝග සහ ෘර්තිය අන්තුර කියලා කා්ඩ දෙකයි ඒ දෙක තමයි වාට ලියන්න තියෙන මංන්නර විස්තරකි වවේ ඉළඟටවාගෙන් හනවා සුපෝබෝගී විද්‍යාව කියන්න මොකක්ද කියලා මොකද සුපබෝගි විද්‍යාව කියල කියා අප කියනවා පේෂිහා ඉස්නායු පද්ධතියට හරිද හානිදායක නොවනයුරීින් මොකදද පේෂිහා ඉස්නායු පද්ධතියට හානිදායක නොවන ආකාරයේ ඉරියව් පවත්වාගනිමින් හද යන්ත්‍ර සූත්‍ර හා මෙවලම් භාවිතා කිරීම අප කියනවා සුපෝබභෝගී විද්‍යාව කියලා. පුතේ පේෂිපද්ධතියට සහ ඉස්නායු පද්ධතියට ද හානිදායක නොවනාකාරයෙන්. ද ඉරියව් පවත්වාගනිමින්, යන්ත්‍ර සූත්‍ර මෙවලම් භාවිතා කරමින් අපේ. රැකියාව කරනවන් අපි ෙනන සුපෝභබෝගී විද්‍යාවට අනුව ැකියාව කරනවා කියලා. සේවග සුරක්ෂිත්තාව හා සෞඛ්‍ය ආරක්ෂා කිරීම පිළිබඳ ආක්ඥාපනත් දෙක සඳහන් කරන්න. හරිේකන් ෘතතිය සෞඛ්‍ය රක්ෂාව සම්බන්ධ ආඥාපනත් දෙකත් තියෙනවනේ අන්නේ ආකඥාපනත් දෙක නම් කරන්නවලු පලවිනි ආඥාපන්තම ගත්ද එක්දස් නමසි හතලස් දෙකේ අංක හතලිස් පහදරණ, කර්මාන්ත ශාලා ආඥා පනත එකත් තමයි එක්දස් නමසය හතලිස් දෙකේ අංක හතලිස් පහදරණ කර්මාන්ත ශාලා ආකඥා පනත අනිත්්‍යකම ගත්ද එක්දස් නමසය තිස් හතරේ අංක දහනමය දරන කම්කරු අන්ධී ආකඥා පනත එෙනම් ෘතතිය සෞඛ්‍යා රක්ෂාව සම්බන්ධ ශී ලංකාව තුළ නීතිරය ගුලාසි පවතින පනත් දෙකයි එකත් තමයි එක්දස් නමසය හතලස් දෙකේ අංක හතලිස් පහධරණ කර්මාන්ත ශාලා ආකඥා පනත අනිත්්‍යක එක්දාස් නමසය තිස්හතරේ අංග දහනමය දරන කම්කරුවන්දිී ආකඥා පනත කම්කරුවන්දී ආකඥා පනත හරි. එනම්පුතේ ඕක තමයි ස්ට්‍රක්්‍ර ප්‍රශ්ණ දෙකේ උත්තර වෙන්නේ හරිද අපි ලබනසතියේ අයි සිකුරාධ තියනව යාලගේ පේපලාස් එක පේපනම්බ ත්‍රීියක ෆෝ එක හද. ෝ අනිවාර මහන්සවෙල පාඩං කරලා වැඩිම ලකුණු ලබාගන්න ළමයි පහලවාතර ළමයි දෙස අතර ැදන්න උත්සහ කරන්න. මහන්සේවෙන්න වැඩ කරන්න පාඩං කරන්න බල හැමෝම් වහන්සේලා වැඩ කරලා පාඩංකරෝත් වාගවේ තියෙන ලකුණු මටම තවදුරරත් වැඩිකිරීමේ අවස්ථාව වාඩ තාම තියනවා ගොඩක් ඒ අවස්ථාව උපරමෙන් ප්‍රයෝජනයටටර්ගෙන හරිදවාගේ ජීවිතයේ මේ තියෙන ටිකකාලේ තුළ. ොකු වෙනනසක්කරගන්නන්නේ එක තමයිපුත වාරට මේ දවස කරන්තියෙන හොමදේ වගේ ජීවිතර අතහරන්න එකන විභාගේ අතහරින්වාට හේතුසාද ගොඩක්ත්තියනවා ඒ හේතුසාද ගොඩක් අතරේ ඔයා ඔහොමාරී මේක තුර රැඳලන්දිලා මේක තුර වැඩ කරනවානං එතන තමයි වවාගේ ජයග්‍රහණ තිය එතන තමයි වගේ ජයග්‍රහණය ආරම්බේ සටහන් වන්න එෙනම් ලස්සන වැඩ කරන්න මහන්ස වැඩ කරන්න මේ සතිය බදාදා ගම්පා ෆිසිකල් කලාක තියෙනවා. තල මේස බින්ම්මනුවේ පැට්‍රිකල් සහ දංවල් බිම්මනුව පට්‍රිකල් කරනවා සම්පූර් පලවෙන්ටි ට් එකක වැඩිගසාසන කරවා ගම්පාක්ලාසකේ ඒවගේ අනිවාරෙන් ගා ළමයි මේ සතියේ ගම්පා කක්ලාසයට සම්බන්ධවෙන්න ඕන ඒ හේතු ගිපත් තියනවා එක තමයි ඉදිරියේ දම්මට දවස්තුන කරන්න හම්බුන් ෑන ගැන් සි කින්තිය එකනපතිද මේ දවස්වල කැම්පස්සගේ අවසාන් රිසර්ච්චකේ වැඩිත් එක කරගෙනයන්නේ එක රිසර්ච්චක අපි කරන්නන මස හයක දැන් අපි බස්SD කල කැම්පස්ගයාට පස්ස අපි රිසර්්චක ටිකක් අමාරුයි හැමලාම එක්ටම මේකන් රිසර්්ච එකේද අපිට ඩේට අයිකන්නේ දත්ත ගන්න තියෙනවා නිතරම එක අපි පරීක්ෂණය මස හයක්විතර අපි කරන්නන එක දිකට කටිනිියස් ලි එකැ එක දිකට කරගෙන ඕන ඒ එකන්නොට හැමතිස්මි රිසර්ච්චත්තක න්න නන්නේ තවට රිසර්් කත්තක හැතිස න්නකොට අපි එක දවසක යම් දෙයක් කරගන්න බැරුණෝතේ රිසර්ච්ච. සමහරලාවට අපේ ඩිග්‍රිය අවරුද්දකින් කල්දාන කැපස් එක න ඉිග්‍රිය ගන්නෙන් ප ඊල්ළඟ ච්චගත්ක්. පහැලගන්දර රි සච හරිර නැත්ත ඒදකින්දා දැ ඔල්න් කාලේ අප ලත්තක ැදිස්සම පුළුව උපරිේීමම ඇැඳලයිදයි මේ කාලේගන් මේ අවසාන මාස තව තුනක් විතර තියෙන රි සච්කීමට වැඩි කරන්න අවසාන ටික අන්නේ කාලය තුළ සමහර දවස්වොල සමහර පන්ති මට කරන්න අපහස වෙනවා ඒ වෙනුව මං අනිවාරෙන් අමතර පන්ති දානවා දැන් අම්පහ දවස්. දවසක්රන්න බැරුණ පෝය දවසක් හිද ඉළ දවස ගොඩ බස් කටල ත්ති නද දවස්ත්තමයි කැපස්සක ට රිස්සච්චක වැඩ යන්න ඉති දස්තුනා කරන්න හමුණේ දස්තුට දස්ටි න තමන් ලමයි කියනවා ඒවාගේම කුරුණෑ කල සඳපන්තිය මේ සතිය කරන්නවෙ නැහැ ඒක මේසති ්‍රහස්පතින්ද තියනෙන එත කුරුණෑ ක ලමයි එක මතක තියාගන්න බංවලට ගසතිී ගවා සඳමට කැම්පසකට යන්න ව රිස්වච්චක ඩකට ඒහින්ද ඒ පන්තිය බ්‍රහස්පතින්දා දවසේ සෙන්සිිප් එක. ැසි පාතනේ පවත්වනවා ගන් සිකරා පන්තියක කහොමදර ලක තියෙනවා විදිර මේ සතිතා සාමාන්‍යයෙන් ලාස්තික යනවා මොනදසහරි පන්තියක්ක කරන්න බැරුණොත් ඒ සඳහම අනිවාරෙන් වාලා වෙනුවෙන් අමතර පතිත් දානවා පැල්ලගම්දරේ මහන්සියුම වැඩකරුම් අපිහැමෝම හරිද උ ලස්සන ඉලක්කෙකට ගිහිල්ලා ලස්සන ජීවත්තන නංගිලමල්ලා ටික් අපි තවුරදුකිහිපේ. අපේ කැම්පස්වල වැඩකරන ඒ කැම්පසොල වෙෙසර්ච් කන්න කැම්පස්ව ට්‍රේනින් කරන කැම්පසර පෝගෑම්බල දකින්න පුළුවන් ංගලමල්ලා විශාල ප්‍රමාණයක් අපේ පන්තිවලින් අපිට බලාගන්න පුළුවන්ගේ කියලප හිතනවා එහෙනං වැඩකරන හැමෝටම මාන්සිල වැඩ කරන්න හර්ද පාල හැමෝටමපුතේ අයිබෝ1න් ඒවාගේම සුබ රාට්‍රියල්.